ඉතින් අපි පිකන අපරෙන්සන්ස් PUBG මොබයිල් සීරීස් පාට්නර් විත් ගේමර් ආල්කේ ඉතින් අද දවසෙත් අපිත් එක්ක අනිවාර්යයෙන් අපේ අපේ සුපුරුදු යාළුව දෙනෙක් අපි දෙයි ජයිනවා ඉතින් TJ සරුසියා what's up TJ රුසියා අපි ඒ දෙනගේ ඉන්ටරැක්ෂන් එකත් එක්කම අපි ඉක්මනින්ම යමුනි අපි ගේම් එක ඇතුළට අනිවාර්යයෙන්ම අපි ගේම් එක ඇතුළට යමු මෙතන ටීම් නම්බර් 2 එක නැත්නම් B2R සෙට් එක මෙතන දැන් ස්ට්‍රගල් වෙලා තියෙනවා අපිට පේනවා එහෙනම් අන්තිම ටීම්ස් 8 තමයි ඉතුරුලා තියෙනවා අපිට පේනවා අන්තිම 25 තමයි ඉතුරුලා තියෙන්නේ මේ පැත්තෙන් දැන් බලමු මේගොල්ලන්ට මොනවද කරගන්න පුළුවන් කියන එක බෙට්ලගේ සෙට් එකේ වෙට් ඩික්ක විතරයි ඉතුරුලා තියෙන්නේ ඉතින් වෙට් ඩික්කට මොනවද කරගන්න පුළුවන් වෙන්නේ කියලා අනිවාර්යෙන් බලමු වෙට් ඩික්ක මෙතන දැන් කෙලින්ම ඒගොල්ලන් රිවයිව් එක ලස්සන නේඩ් එකක් කියාය වැත්තට ලස්සන නේඩ් එකක් කියාය වැත්තට වොයිස් කැටිම ඉවර වෙලා යනවා මම දැක්කේ නැහැ මම මැප් එක ඕපන් කරගත්ත ගමන් කෙලින්ම නේඩ් එක ගිහලා වෙට් ඩික්ක ගිහලා B2R Z එක මෙතනින් ඩවුන් කරගන්න පුළුවන් වෙනවා වෙල් ප්ලේඩ් ඇන් GG එතන වෙට් ඩික්ක මෙතන වෙට් සාතන්වත් මෙතන රිවයිව් කරන්න පුළුවන් වෙලා තියෙනවා බෙඩ් ලගේ සෙට් එක ඕල්රෙඩි ඒගොල්ලන්ට හොඳ කිල්ස් 8ක් උත් එක තමයි ඒගොල්ලන්ගේ දෙන්නේ කිතර තියෙන කෙලින්ම උවිෂ් ඇන් සේතනි මෙතන ඒගොල්ලන් ප්ලේ සෝන් නෙමෙයි ඒගොල්ලන් කෙලින්ම මැරිලා යනවා ඒගොල්ලන්ගේ ටීම් එකෙන් අපිට වෙනවා දැන් හතර වටින් කිල්ස් එකක් මෙතන සිකියු වෙනවා අන්තිම ටීම්ස් 6 තමයි දැන් ඉතුරුලා තියෙන ටීම් ප්ලේස්ලා 6 දෙනෙක් තමයි ඉතුරුලා තියෙන්නේ ඉතින් මේ පැත්තේ අපි බලමු මොනවද කරගන්න පුළුවන් වෙන්නේ කියලා බැලෝ සර්වෙනි පැත්තේ තමයි අනිත් ටීම්ස් ඔක්කොම දැන් ඉතුරුලා තියෙන්නේ මෙතන 2D ලගේ සෙට් එකක් ඉන්නවා 2D ලගේ සෙට් එකේ එහෙනම් ඒගොල්ලන් එපත් ටීම් නම්බර් 13 එකක් මෙතනට ඇවිල්ලා තියෙන්නේ වෙඩ් ලගේ සෙට් එකක් බලන්න මෙතන මොඩ් CJ ගේ පැත්තෙන් තමයි කෙලින්ම ඔළුවක් අන්න බලන්න අපිට පේනවා වෙඩ් ටික් එක එහෙට මෙහෙට දූ දූ ඉන්නවා කෙලින්ම වාහන එක පොලිමට එතන කෙලින්ම දාගෙන ඉන්නවා කෙලින්ම ඔළුවක් බලනවා මේ පැත්තෙන් ඩවුන් කරගන්න පුළුවන් ඒ සතන ඕන්න මෙන්නේ කෙලින්ම 5% වගේ තමයි කොල්ලගේ හෙල්ත් එක එතන ඉතුරු වෙන්නේ ඉතින් බලමු එතන කොල්ලන්ට මොනවද කරගන්න පුළුවන් වෙන්නේ කියලා අනිවාර්යෙන් මෙතන හෙඩ්ෂොට්ස් එකක් ගන්න තමයි අනිවාර්යෙන් කානයින්ටි අල්ලන් ඉන්නේ මේ වෙතින් කිලිම M4 ගන්න ට්‍රැවල් කරන මෙතන ස්විච් කරලා කාන කිලිම වාහනේ ගුඩු කරන්න තමයි ඒගොල්ලෝ හදන්නේ එකක්වත් කනෙක්ට් වෙන්නේ නැහැ වුණාට වාහනේ ගුඩු කරගන්න පුළුවන් වෙයි ඊට පස්සේ අනිවාර්යෙන් වෙට් සෙට් එකේ ඉන්නවනේ ෆුල් ඕපන් එකේ දුවගෙන සෝන් එකට ඉතින් බලමු වෙට් ලගේ සෙට් එක දැම්ම රොටේට් වුණොත් ඒගොල්ලන්ට මොනවාරි කරගන්න පුළුවන් වෙයි මොකද WD නැත්නම් 2D සෙට් එක දැන්ට මත එතන වටේ තියෙන වාහන ටික ඔක්කොටම මෙතන ගාගෙන ගිහිල්ලා තියෙන අපිට වෙනවා වෙට් ටිකට ෂොට් එකක් ගන්න මම හිතන්නේ ග්ලිච් වෙලා තමයි කොල්ලට එතන ෂොට්ස් ටික පේන්නේ දැන් එකක්වත් කනෙක්ට් වෙන්නේ නැහැ අපිට පේනවා ඕන් එක හොඳටම ක්ලෝස් වෙලා තියෙනවා ඉතින් අපි බලමු මෙතන මොකද වෙන්නේ කියලා අන්තිම ටීම්ස් එක තමයි ටීම් නම්බර් 4 ටීම් නම්බර් 13 ටීම් නම්බර් 8 ටීම් නම්බර් 23 ටීම් නම්බර් 16 ටීම් නම්බර් 15 and then මෙතන DX Dax ලගේ සෙට් එක ඉන්න ඒගොල්ලන්ට ඔල්රෙඩි 2 කිල්ස් සිකියු කරගන්න පුළුවන් වෙලා තියෙනවා ඊට පස්සේ ටීම් ලගේ සෙට් එක නැත්තම් ටීම් 13 නැත්තම් slot 13 ටීම් F4 ලගේ ටීම් එක මෙතන ඉන්නවා ඊට පස්සේ 2D සෙට් එක ඉන්න ඒගොල්ලන්ට තමයි ලොකුම මෑන් පාව එකක් තියෙන අපිට කිලිම පේනවා වෙට් සාතන්ගේ කිලිම ඔළුව පලනවා මේ පැත්තෙන් ටීම් නම්බර් 8 එක පැත්තට තමයි කිලිම ටීම් නම්බර් 15 එකේ වෙට් ටික අපතට රටේන සෝන් එකේ තියෙන ගමම මෙතන මැෂින් ගන් පාරක් වදිනවා වෙට් ටික කොහොම හරි සිකියු කරන්න පුළුවන් වෙනවා මෙතන කොල්ලනේ යන හතර වටින් හතරලා ඉවරයි ටීම් නම්බර් 4 ඩැක්ස් ලගේ ටීම් එක එතන තව කිල් එකක් සිකියු කරගන්න පුළුවන් ටීම් නම්බර් 16 නම් ටීම් නම්බර් 23 දැන් ලාස්ට් මන් ලාස්ට් මෑන් වගේ තමයි ඉතුරුලා තියෙන ටීම් නම්බර් 16 එකේ දෙපැත්තකට වෙලා තමයි ටීම් එකේ දෙන්නම ඉදිරියට තියෙන අන්තිම ටීම් එකේ දෙන්න. අපිට වෙනවා ගිහින් ප්ලේස් ඔන් එකේ හොස් මෙතන ඩවුන් කරන්න පුළුවන්. එතන මෙතන 2D ලගේ සෙට් එක නී B2R ග්‍රීජර්ව ඩවුන් කරගන්න පුළුවන් ඒදි කියලා අපි බලමු. අනේ ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් ෆෝ ද ටීම් නම්බර් 16 ඇන් ටීම් නම්බර් 4 එක මෙතන දැන් සෝන් එක රොටේට් වෙන්නත් ඕනේ. සෝන් එක ඇවිල්ලා තියෙන ටීම් නම්බර් 8 එකේ ෆේවර් එක විදිහට සෝන් 8 එකේ 8 එකේ කෙලින්ම වෙයාහවුස් එකට තමයි කෙලින්ම සෝන් එක සෙට්ලා තියෙන. අපි බලමු මෙතන ටීම් නම්බර් 8 එක මෙතන කොහොම හරි මෙතන ටැක්ස් ජැට් සාරව ඩවුන් කරගන්න පුළුවන් නම් ලස්සන ස්ප්‍රේකින් එතන B2R ග්‍රීජර් ගෙන් රොටේට් නම්බර් 16 එක මෙතන දැන් 5 එක දෙනවා ටීම් නම්බර් 4 එකේ මෙතන ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් තමයි ඉතුරු ඉන්නේ ඩැක්ස් කූබේ මෙතන රිවයිව් එක ගන්න පුළුවන් ඒ ලාගේ අනිත් ටීම් එකටත් අනේ බලමු ටීම් මේට් අපි ජම්ල 13 ටීම් නම්බර් 23 ටීම් නම්බර් 8 ටීම් නම්බර් 16 and ටීම් නම්බර් 4 තමයි අන්තිම ටීම් පහ නැත්තම් ඩැක්ස් ටීම් එක ටීම් F4 ටීම් එක නැත්තම් 2D සෙට් එක ඊට පස්සේ MS සෙට් එක තමයි මෙතන සෙට්ලා තින් ටීම් නම්බර් 8 එක නැත්තම් MS සෙට් එකට ඔල්රෙඩි 5 කිල්ස් එකලා සිකියු කරලා තින අන්තිම සෝන් දෙක තුනෙදී අපි ටීම් නම්බර් 23 එක නැත්තම් මොඩ් 2D සෙට් එක සෙට් කරන් තියෙනවා ඊළඟේ මෑන් පවර් එකත් හොඳට දින හතර දිනම තියෙන තව එකක් තව කෙනෙක් නොකර ගන්න පුළුවන් කියලා තියෙන ටීම් නම්බර් 18 එකෙන් අනේ මේකල අනිවාර්යෙන් දැන් සෝන් එක අස්සේ රින් ගන්න ඕනේ සෝන් එකේ ඔන්න මෙන්න කට්ටි තමයි අනිවාර්යෙන් ඊළඟ සෝන් එකට මේ පැත්තෙන් දෙකොල්ලොන්ට අනිවාර්යෙන් යන්න වෙනවා ටීම් නම්බර් 16 එකේ ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් B2R ග්‍රීජර් මෙතන ඉඳන් බලන් ඉන්නේ ටීම් නම්බර් 4 එකේ ඩැක් සාරාගේ පැත්තට බැලුවොත් මෙතන බෑඩ් බෝයි ලගේ සෙට් එක තමයි මෙතන සෙට් කරලා තියෙන ක්ලෙම MS ස්ටෝකි මෙතන ඩැක් සාරාව ආයි ඩවුන් කරලා කෙලින්ම කිල් එකම සිකියු කරගන්න අය පැත්තෙන් ටීම් නම්බර් 4 එකේ B2R ග්‍රීජර්ව ඩවුන් කරගන්න පුළුවන් වෙනවා මෙතන ටීම් නම්බර් 18 එකේ ලාස්ට් 3 ටීම්ස් තමයි ඉතුරුලා තියෙන 1 වර්සස් 4 වර්සස් නෑ ලාස්ට් අත හන්තිම හතර ටීම් තමයි දැන් බලමු හතර ටීම්ස් වල මොනවද කරගන්න මොලියක් කරනවා කියලා මම ඕක එකක් තමයි මෙතන වෙන්නේ කියලා මම ප්ලේස් වටන නේඩ් සදිනවා මෙතන කරගන්න දෙයක් නැහැ අනිවාර්යයෙන් මෙතන සෝන් එකට හිර වෙයිද සෝන් එක අන්තිම කට්ටේ මෙතන රිවයිව් එක ගන්න හදනවා සෝන් එකට හිර වෙනවා කරගන්න දෙයක් නැහැ රිවයිව් එක ගන්න බෑ
එක කෙලින්ම කොල්ලා ප්ලේ සෝන් මැරෙනවා කෙලින්ම ටීම් නම්බර් 13 එක කෙලින්ම බෑක් ටු ලොබි ටීම් නම්බර් 8 එක මෙතනින් බලන් ඉන්නේ ටීම් නම්බර් 4 එකේ ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් ඩැක්ස් බෑඩ් බෝයි මෙතනින් බලන් ඉන්නේ බලමු මෙතන මොකද කියලා 1 වර්සස් 3 වර්සස් 4 සිටුේෂන් එකක් තමයි මෙතන කෙලින්ම ගහන්න තින්න අපිට පේනවා මෙතන දැන් සෝන් එක රොටේට් වෙලා තියෙන්නේ ටීම් නම්බර් 8 එකටයි ටීම් නම්බර් 4 එකටයි ඉතින් ටීම් නම්බර් 20 අනිවාර්යයෙන්ම මෙතන ෂොට්ස් ගන්න කෙලින්ම ටීම් නම්බර් 8 එකෙන් කනෙක්ට් වෙනවා මෙතන කෙලින්ම එක්කෙනෙක් නැත්නම් ගොඩ් වයිටි මෙතන කෙලින්ම 50% විතර කොල්ලගේ කෙලින්ම හෙල්ත් එක ඩවුන් කරගන්න පුළුවන් කියලා අපිට වෙනවා හතර වටින් මෙතන ස්මෝක්ස් එකක් යනවා කෙලින්ම 2D සෙට් එකේ කෙලින්ම පැට් කම්පෙක් සෙට් එකේ ස්ටෑන්ඩින්ග් එකේ දැන් ෂොට්ස් එක ගන්න එකක්වත් කනෙක්ට් වෙන්නේ නැහැ මෙතන මෙතන ප්‍රොටෙක්ට් කරන සෝන් එක කෙලින්ම ෂොට්ස් එකක් ගන්නවා ආ කෙලින්ම පැත්තෙන් බෑඩ් බෝයිගේ ෂොට්ස් එකක් ගන්නවා හරි බලන්න බලමු ටීම් නම්බර් 2 තවස් ටීම් නම්බර් 8 එක ටීම් නම්බර් 23 එකත් එක්ක අපි බලමු මොකද කරගන්න පුළුවන් වෙන්නේ කියලා ටීම් නම්බර් 23 එකෙන් මොන ඉස්සරහට ඇවිල්ලා තියෙන අපිට බලමු පුළුවන් ඒ එක්සෙප්ට් නම්බර් 8 ඇන්ටි නම්බර් 20 දින ලස්සන නේඩයක් කරන එක ඔබත් අපිට වෙන්නේ කියලා අනේ වල එකතේ බලමු මොකද වෙන්නේ කියලා මෙතන ගේම්ප්ලේ ගයිස් රසා ෆයි කරන ගේම්ප්ලේ ටීම් නම්බර් 8 එක තමයි ටීම් නම්බර් 23 එක වලේ දාගෙන ඉන්නේ මේකත් එක්කම ටීම් නම්බර් 4 එකේ එක ප්ලේ කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් යගේ හෙල්ත් ගොඩක් අඩු වෙලා තියෙන්නේ බලමු මොකද මෙතන වෙන්නේ ටීම් නම්බර් 23 එක අනිවාර්යෙන් මෙතන ෆයි කරන රසා ෆයි කරන ටීම් ගේම් එක එන් වෙනවා 2D සෙට් එක මයි දෙන ඉතන ගේම්ප්ලේ එක තමයි මේ විදිහට දෙන්නේ සෝ 2D මොඩ් වැඩි එකතේ 2D මැඩ් සෝරි මොඩ් ගොඩිය එකත් එක්ක මේ වගේ 2D මොඩ් කෝබ්‍රා ඇන් මොඩ් CJ මේ විදිහට අනිවාර්යෙන් ගේම්ප්ලේ එක දෙන්නේ 16 kills එතන ගන්නවනේ සකේව කරන එතන ගේම් එකේ ටී අපේ රුසිය මං හිතන්නේ අපේ රුසියගේ අපේ ඉන්ටෙන්ස් කාස්ට් එකත් එක්ක පොඩ්ඩක් අර ඇක්ටිවිටි එක මේ වුණා ඒකත් එක්ක වෙල් ප්ලේඩ් කියන අපේ 2D සෙට් එකට මං හිතන්නේ අපේ රුසිය වලක් ඇතන ලස්සන ගේම් ප්ලේස් එකක් දුන්නා ඒ විදිහට එන් කරන් 2D සෙට් එකේ 16 kills අරගෙන මෙතන චිකන් එක දිනන්නේ ඕගොල්ලෝ මොකද හිතන්නේ එතන සෙට් එකේ අන්තිම බැටල් එක ගැන මොකද හිතන්නේ අනිවාර්යෙන් අපි දැක්ක ටීම් නම්බර් 23 කියන්නේ මාරේ මොඩ්ලගේ සෙට් එක හතර දෙනා අන්තිමට සෙට්ලා හිටියා ඒගොල්ලන් මෑන් පවර් එක හොඳටමත් එක්ක ඒගොල්ලන් හොඳ ප්ලේස් සෝන් රොටේෂන් එකකුත් ඒගොල්ලන් සෙට්ලා තිබා ඉඳ අනිවාර්යෙන් ඊසි පීස් ඒගොල්ලන් කිල්ස් ටික සිකියෝ කරගන්න පුළුවන් මන් දැක්ක අන්තිම සෝන් එකේ ඉනකොට නැත්තම් අන්තිම ටීම්ස් තුන ඉනකොට ඒගොල්ලන් තිබ්බ ටීම් කිල්ස් 10යි ඉතින් ඒ චුට්ට හතර කිල්ස් 6ක් තව එකතු කරගන්න පුළුවන් වුණා ඒගොල්ලන්ගේ පැත්තෙන් ඉතින් අනිවාර්යෙන් ඕවර්ඕල් 16 කිල්ස් උත් එක්ක තමයි ලේසි වෙන්නේ නැහැ අනිවාර්යෙන් අනිත් ටීම්ස් වලට දැන් මේගොල්ලන්ගේ ෆස්ට් පොසිෂන් එකට ඇටැක් කරන්න ඉතින් අපිට පේනවා දැන් තමයි 16 kills උත් එක්ක chicken dinner එකයි කියන්නේ 20 points එතන 20 points UI 16 නෝ කියන්නේ 36 points දින ඒගොල්ලන්ට දැන් තමයි ඉතින් අනිවාර්යෙන් බලමු ටීම් නම්බර් 8 එකට ඒගොල්ලන්ට kills ටිකක් තිබ්බා ඒ වගේම ටීම් නම්බර් 4 එකේ තමයි කෙලින්ම 3rd position ආවේ ඉතින් බලමු ඒගොල්ලන්ට මොනවද කරගන්න අපිට බැලුවොත් මෙතන මේ ගියොත් එම deck set එක තමයි 2nd position set කරගන්න පුළුවන් ඉන්නේ total points 3කුත් total kills 3කුත් එක්ක ඉතින් ඒ වගේම තර්ඩ් පොසිෂන් එකේ ඉන්න කෙලින්ම MS සෙට් එක MS සෙට් එකට කිල්ස් පාක් කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට දැක්කා හොඳ ගැප් එකක් තියෙනවා. මං හිතන්නේ ෆස්ට් එකයි සෙකන්ඩ් එක නැත්තම් 1යි 2යි 2 අතර තියෙන ගැප් එක මං හිතන්නේ හාෆ් එකේ තියෙන්නේ 50 එක්කෙනෙක් තියෙනවා අරගාඩ 100 වගේ වගේ සීන් එකක් තියෙනවා. අනිවාර්යෙන් හොඳ චරංගයක් දීලා තියෙනවා මෙතන 2D සෙට් එකේ. අනිවාර්යෙන් 2D සෙට් එකේ මොනවද වෙන්නේ කියලා අනිවාර්යෙන් බලමු. අනිවාර්යම ඒකත් මම තව දෙයක් කියන්න ඕන ඔයගලන්ට අපි ටීජේත් මම හිතා මැච් එක බලගෙන ටීජේ ඔයගලන්ට තේරෙනවද දන්නේ එතන ටීම් නම්බර් 4 එකේ හිටපු ඩැක්ස් මම හිතා ඩැක්ස් බෑඩ් බෝයි කියලා ප්ලේ කරන කිටියා ටීම් නම්බර් 4 එකේ එයා විතර අන්තිම නිතරුනේ එයා විතර මම හිතා තනි වෙලා හිටියේ එක පැත්ත එත පැත්තක ඉඳන් ඉතින් ටීම් නම්බර් 8 එකේ රෙප්‍රසන්ට් කරපු MS කණ්ඩායම තමයි මේ විදිහට බැටල් එක උනේ ටීම් නම්බර් 23 කණ්ඩායමත් එක්ක බට් අනිවාර්යෙන් 2D ලා සෙට් එක තමයි MS ලත් එක ගහගත්තේ එතන වලිය ඒ වලිය යන අතරතුර ඩැක්ස් එකේ හිටපු බෑඩ් බෝයි පිටිපස්සෙන් අනිවාර්යෙන් ඇවිල්ලා සෙකන්ඩ් ප්ලේස් කොහොමද සකේව කරගන්න දැන් 3 vs අපි කිව්වාගේ අර රුසිය දිස්සර කාස් කරා වගේ එතන තිබ්බ මම හිතන්නේ 4 vs 3 vs 1 ගේ සාරි මට සමහරවිට 2 vs 3 vs 1 ගේම් ප්ලේ මම හිතන්නේ දැන් තිබ්බේ බට් ඒකත් එක බෑඩ් බෝයි කොහොම හරි එක එක්කෙනෙක් ඒ ශාෂෙන් තමයි රෙප්‍රසන්ට් කරලා ටීම් එක ඉතින් ඒ විදිහට ලාස්ට් මෑන් හිටිද්දි සෙකන්ඩ් ප්ලේස් එක සකේව කරගත්ත අනිවාර්යෙන් මම හිතන්නේ ලොකු ගේම් ප්ලේ එකක් නේද ටීජේ දර දුන්නේ යත් අනිවාර්යෙන් මොකද එතන කතා කරන්න ඕනේ මේකද ඒ හොඳම සිටුේෂන් එක හදාගෙන තිබුණේ MS ටීම් එක මොකද MS ටීම් එක ගැන අපි එහෙම කිව්වේ මොකද MS ටීම් එකට පුළුවන්කම තිබුණා හොඳ පොසිෂන් එකක් හදාගන්න හැබැයි ඒගොල්ලෝ හැම වෙලේම බැලුවේ නැහැ ඒගොල්ලෝ වෝල් එක අයිනේ සිටු එක හදාගෙන ඒ කියන්නේ ගොඩක් කරලා ට්‍රයි කරේ ඒගොල්ලෝ අර වෙයා හවුස් එක වෙලාම ඉන්නේ නැති ඒකෙන් තමයි ඒගොල්ලන්ට මේ සිටුේෂන් එක තර්ඩ් ප්ලේස් එකට මූව් වෙන්න උනේ මොකද ඒගොල්ලන්ට තිබුණා වෝල්ස් වලට ආව නම් අර අරහෙන් එන ප්ලේස් ටික ඔක්කොම හොදට ફોકસ කරලා අල්ල ගන්න. මොකද ඒගොල්ලන් එන එන සිට මූව් වෙලා එන එකම ඒ කියන්නේ මොකද පාර පැනලා ට්‍රැවල් කරන්න ඕනේ ඒගොල්ලෝ. එතන අනිත් පැත්තෙන් ඩැක්ස් ටීම් එකක් ට්‍රැවල් කරන්න ඕනේ. ඒ වෝල් දෙක දෙපැත්තෙන් හරියට ටීම්ස් එකේ ටීම්ස් මේ මෙම්බර්ස්ලා බෙදාගෙන කැම්ප් කරා නම්
මංහිතන්නේ මේ සිටුවේෂන ගොඩක්කාලට මේ එම ලට යම්තිප චාන්සක වැඩීතින් ඒක මංහිතන්නේ අර කමිනිිකේෂන් එක වගේ වෙලතින ටීම් රශ්කත් එක මංහිතන එකකුලන්ට එක උනේ ති ද රිසාල්ට එක ඔවිදුර වෙනස්සලා තින මහිතන තව මතක්කාලනට මෙතන මේ පලින රවන්්ඩෙක් ගත්තම මහිතන තව අපිය හඳුනා ගත්ත කණ්ඩයම් ගොඩක් ඉන්න එකතු ලබිත්තකතින් තව මැටස් දෙක කැන්ති අපි බලම ගොඩක් රිසා වෙනස්ස ඉති නොද දැ අපි ෆෝර්ත් ලේස එක ඉදලා යට බැලුවොත් බීටවා ටීම් එකන්න වෙටීම් එක ඉන්නවා ඇතකොට හෙම් බලොමයි නයින්වන්න ටීම් එක ඉන්න වාර්සි ටීමයක් න්නසයි ටීමයක් කියන්න මහිතන ටීම්ස් ගොඩක් ඉන්න අපි අර හොඳටම නොන් ලෑන් විදිරති අපි බලමු මේ ගොලෝගේ තාම දක්තතා අප එලිට බලග හමුව නැ තව හරිට විාන පස් එරංගල් මැචේ පොඩ්ඩ කර පඩින උදේ පාන්දර හිදරයක් ඉඳල කරල දසකන්තටගේ පය කරයි පීතම විදි අපි දැනට පයිනි මැච්චක මෙසේ මෙම ගියාට පොඩ්ඩක් අඩුවෙන් තකනරකයි හොඳ ටඩි ටීම් එක ඉන්න ලීටක හොඳ රටම තියාගෙන ගැන 36 කිල්ස් පොයින්ටු දෙක්කම ඇති මංහිතන්න එච්චර හොඳ දෙයක් නන්නෙම අපි බලමු රිසාල් සිීට්ක හැදිල ආට පස්සේ අනිතර මොනවගේ ෆයිට දෙන්න වෙදි කියලා හෙලා අනිවාරම ඒකත් අපි කතාරත් මෙතම ගුල බල හිට මෙචල්ල ටීම එක රස්ටස්ටික දවස් කවල් තනක් වදන්න කියලා ඉතින් අපි දක් ගොඩක් අනිවරෙන් අම්මේ වගේ අපිත තරගදන දවස අද දවසත් මෙච්චර කටල අතරතුර අප තුන්දර අනිවර කොල් පැවෙන් ඒල රවන්් එකට සෝ මේ මගුල බලගනික ලබන් රූපක ඩේල්දේ ලබන එක ලබ රප බලගන්න ති මේ වගේ තව මහිතන ගුප් සේජස් තව මහිතන එකක් තියන්නේ මහි ගුප් සේ ල්ටක මහිත තියන්නේ ඒකත්තක ඉරස අපි සමේසියන්නේ සමේ සමේසල බිදලතින එකයි දෙකයි ඒවගේ ඒට ෆයිනල් සල්ට අනිවර සෙක්. අපි අන්තිම අදීර වගේ ඉන්න ටජේ මහිතන අපි බලගට අන්තිම සට්කතම අපි සිලෙක්කරන බලාපෘතයන කවල් බල මද කවල් බල පෙරන්සන්ස් පබ්ජ බල් සිරෙසකම දිනාගන්නේ චිකන් දිනයගත්ත කවල්බලම අපි ධනිවර එක ගේ එකම ටනමටගේම දිනන්නේ ඉතිකත්ත අනිවර අපි පස් මැප් එකව එරගල්ලක සැක මැප හන මරමාර එකතැ මැප් එක සැන්හ කියේකතම යන්න ඉති එරගල්ල අපි දක් අනිව ටඩ සට්ක ලසන ගේම් එක දල කොමරක දිරගන්න එතන චිකන් දිනගත්තක 16 කෙල් සරගචික දින එක දරගෙනවා. ඒකත්තක අනිවරෙන් අප ඔගලට කියල් දෙන්න අපේ පෙරන්සල අප අනිවන් සෑන තැකිව එකක් දෙෙනවා එකත්තක මේගේ ලස්සන් ටර්මටක් ඕගනස් කරට ඒ වගේ මෝගලන් මයිමත් කියන්න පස්ගේම 300 ගයිස් මේ අනිවර මේ ටෝර්මටක වෙනකං විතරත්තිය නති ඒකන්ද පටස් ගල කියල මේ ප්‍රමකෝඩ් ගහගන්න ලියගන්න කොහරි ඔගලට ෆෝන් එක හරි පික්මගේ හරි අනිවරෙන් කෝඩ් එක අනිවරෙන් ගහගෙන් ලියගන්න සො පස්ගේම 300 කියල තම ප්‍රමකෝට් එක තියන්නේ පස්ගමR300 ඉතින් ඒක්කම කැස කර ගන්න ගේම 300 ඉතින් ඒ විතරග රුපෙල් අටසේර වඩා ඉක්ම ඔගුලගේ බිලක්කන් වරඟව 300 රුපෙස් ඔ් ගන්තන එකම චාන්සක මෙන්න මේ ආකාට පික්මයකෙන් විතරමයි අනිම රිඩම් කරම්පල මේ රිලෝ මේකේ අපේ ඔෆ් කරන පලො ඉතින් 300 ඔ් කෙනල් වෙන අපි කිය පර කතාගර වගේ ෂෝටස් මාර ගතු තනිවරෙන් වෙනමත් මයි අයිටම් තුරක් හතරක් වගේ ලාබ කරගන්න පුල දම වගේ සෝ විතිකයි අනිවර මෙන්න මේ ආකාට ඔගුල තිර ලයිම් ටින් අයිස් කොි පලුට අපේ අයිස්තී තියෙන අනිවරෙන් අයිස්ක තියෙනවා ඒවගේ ක තියන ඒවගේ ගොඩක් කියවන වන අපිත්තක් අද මේ වගේ ඔගලට ගන්නපල ඕඩ කරනල ක්ලස් ඒගේ ගොඩක් අයිටම් ශිස්ක ගොඩක් ද මගේ ඕඩ කරගන්න අප නෙක්ස් මච්චේ ගැන කතාග මරම පොඩ්ඩක් ඒගැන කතා කර මහිතන්න
guys, welcome back to the Parents and PUBG Mobile Series partnered with GamerRLK. I think TJ Rusi apitthakka ekkahuvela inna. I think TJ Rusi, thank you so much apitthakkahuvela. I did me wage class ni parathakka anivari ngugulandu present karanna me wage PUBG Mobile Tournament ka. I think agadhe magulandu apay TJ ke Rusi inga api podi idea gamu me mirmar map peg gen anivari ngapi gudak khata karakatta manghitan api meet kaling davas dahayak api face karam ekula sin davas idin davas dahayam manghitan davas hayak ma api mirmar map peg aya rangal sang hake vay gudak khata kata kara. I think api මිරමාරකේ වෙන ප්‍රදේශයකට අපි යමු. මොකද හිතන්නේ මිරමාරක ඇත්තම කිව්වොත් සෙකියුම ප්ලේස් එකක් මොකක්ද කියන්නේ හරියට කිව්වොත් දැන් මම ඊට කලින් කතා කරා අර හයි ලෝඩ් තියෙන ප්‍රදේශයක් වගේ මිරමාරකේ ඕගොල්ලෝ හිතන්නේ මේන් අයිටම් කියන්නේ මේන් ගන්ස් එකේ හොයන්න පුළුවන් ලේසිම තැනක් කියන්නේ කට්ටිය මං හිතන්නේ හරියට කිව්වොත් හොඳම ගන්ස් එක මොන පැත්තද ගොඩක්ම සෙකියු ගේම් ප්ලේ එකක් වගේ දෙන්න පුළුවන් මිරමාරකේ ඒ කියන්නේ දැන් ඒක වෙනස් ඒ කියන්නේ කලින් එහෙම ප්‍රශ්නයක් තිබ නැත්තම් හැමතැනම හැමදාම එකම තැනට බැනුවත් එතන ලූට් වැඩියෙන් තියනවා කියලා තන ඒ කියන්නේ අපි හිතන් හිටපු විදිය ඉස්සර වැඩ කරා බට් දැන් ඒක වැඩ කරන්නේ නැහැ මොකද රෑන්ඩමයිස්ලි දැන් මේ ලූට්ස් ඔක්කොම වැඩ කරන්නේ අපිට හිතා ගන්න බෑ දැන් අපි කියමුකෝ මිරාමාර වල හැමෝම නැත්තම් එරංගල් එකේ පොචින් කිබහිනා වගේ මිරාමාර එකේ මේන්ලි ගොඩක් අය පයින්නේ පිකාඩෝ වල සමර කැල් ලූට්ස් දිනවා සමර කැල් ලූට්ස් නැහැ ඉතින් ඒක රෑන්ඩමයිස්ලි වැඩෙන්නේ ඉතින් ඒ හින්දා අපිට කියන්න බෑ මෙන්න මෙතනට ගියොත් අනිවාර්යෙන් ඔක්කොම තියනවා කියලා ඉතින් අනිවාර්යෙන් ඒ හින්දා රෑන්ඩමයිස්ලි වැටෙන්නේ හින්දා ඉතින් අතන ලූට්ස් දිනවා එතනින්ම අපි හැමදාම මෙතනට ගියොත් හැමනිවාරෙන් එකම ගන්ටි කෙතන තියනවා කියලා හිතාගෙන යන්න බෑ හිත මේ අනිවාරෙන් බැන්ඩල මයිස්ලි වැටෙන්නේ එක ඔකලගේ ලක් එක තමයි අනිවාරෙන් වාට හම්බෙන ගන්ස් ටික එතන තිබ්බොත් හරි ඉතින් ඩබල් ඒ කියන්නේ සමහරක් තැන් වල එකපා එක දිගට ගන්ස් තියෙන්න පුළුවන් සමහරක් තැන් වල හැමදාම ගන්ස් නැති තැනක් හැමදාම තියෙන තැනක් එකපාරට නැති වෙලා යන්න පුළුවන් ඉතින් අනිවාරෙන් ඉස්සර අපි දැක්ක ජෝස් පූල් වගේ නැත්නම් රන්ඩල් මැප් එකේ ජෝස් පූල් පැත්තට ගියොත් අනිවාරෙන් හොඳ රූටක් එක්ක හොඳ ෆයිට් එකක් බලා ගන්න පුළුවන් දැන් ඒකත් රෑන්ඩමයිස් වෙලා තියෙන්නේ ඒකත් රෑන්ඩමයිස් වෙලා කියන්නේ එක සමහරක් ලා ලූට් තියෙනවා සමහරක් ලා ලූට් නැහැ ඉතින් සමහරක් ලා නැත්තරම නැහැ ඉතින් ගල්න එකක්වත් නැහැ පිස්තල් වලින් ගහ ගන්න තමයි වෙන්නේ ඉතින් ඒ වගේ ලූට්ස් තියෙනවා කියලා කියන්න පුළුවන් දැන් නැහැ PUBG එකේ රෑන්ඩමයිස් එක තමයි ඒකි සිස්ටම් එක ඔක්කොම වැටෙනේ උනාට ජම්පර්ස් ඩඩ නැත්තම් බලි බලාගෙන ජම්ප් කරන එකම තන මිරාමාර් එකේ පෙකඩෝ නයිස් අනිවාර්යෙන්ම ඉතින් මේ වගේ අපි දැක්ක මිරමාර් මැප් එක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ කොච්චර ලස්සන මැප් එකක්ද අපි අනිවාර්යෙන් ගේම් එකක් ගහද්දී අපි ඇත්තම කිව්වොත් වැලියු කරන්නේ මේ මැප් එක ඇත්තම කිව්වොත් ඉතින් අනිවාර්යෙන් අපි ගේම් එකක් ගහලා අනිවාර්යෙන් පැති වෙනවා බට් හරියට බලද්දී මේකට වෙහෙසන විදිය මේ මැප් එකක් වගේ ලස්සන මැප් එකක් අනිවාර්යෙන් හදන්න ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ ග්‍රැෆික්ස් ඔක්කොමත් එක බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා කොච්චර ලස්සන මැප් එකක්ද අනිවාර්යෙන් මේ විදිහට කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ හොඳම දේ තමයි අපේ මිරමාන් මැප් එකේ මොන වගේ ගේම් ප්ලේ එකක් මේ කට්ටියලා ගහයිද කියලා තමයි අපිට පොඩ්ඩ බලාගන්න හැකියාවක් තියෙන්නේ. අපේ ඊළඟ මැච් එක තමයි අනිවාර්යෙන් රෙඩි අප් වෙන්නේ. ඉතින් අපේ 2-wheel සෙට් එකම ගහයිද නැත්නම් වෙන සෙට් එකක් ගහයිද කියලා අපි ගොඩාක් කියන්න අමාරු මේ මැප් එක ගැන. ඉතින් මේ මිරමාන් මැප් එකේ මම හිතන්නේ ගොඩාක්ම අපි ඉස්සර කතා කර අර කඳු අනම්මනම් තියෙන හින්දා මම හිතන්නේ high advantage එක ගන්න තියෙන්නේ අනිවාර්යෙන්ම මම හිතන්නේ කඳු වලට ළඟට මම හිතන්නේ zone එක close up වෙද්දී ඒගොල්ලන්ට advantage එකක් තියෙනවනේ මේ desert එකේ අර කඳු වල නැගගෙන player game plays දෙන්න අනිවාර්යෙන් මොකද අපි අර එලා මුලින්ම අහපු ප්‍රශ්න උත්තරේ දෙන්න ඕනේ ඒ කියන්නේ මොන වගේ team එකක් මේ වේද කියලා නම් කියන්න බැරුවේ මොකද ඒකට හේතුව අපි දන්නවා දැන් අපි අද 11 වෙනි දවසේ ඉන්නේ 10 වෙනි ඊයේ දවසේ එකක් අපි දැක්ක matches වල මිරබා map එක කියන්නේ game change කරන map එක ඒ කියන්නේ ඊයේ විතරයි අපිට පොඩි මේ වෙනසක් නැතුව එක දිගට බලන්න හම්බුනේ නැත්නම් අනිත් දවස් 9ෙම එක දිගටම වෙනස් වුණා. ඒ කියන්නේ ෆස්ට් ඩිකන්ඩින එක ගත්තට සෙකන්ඩ් මැච් එකේ වෙද්දී ඒගොල්ලන්ව සමහරක් අර ලිස්ට් එකේ යටටම තල්ලු කරලා දාලා තිනවා ටීම්ස් එකතු වෙලා. ඉතින් ඊයේ විතරයි මං හිතන්නේ මේ සීරීස් එකේ මේ ට්‍රිපල් ඩිකන්ඩින මැචස් බලන්න හම්බුනේ. ඉතින් ඒ සිටුේෂන් එකත් එක්ක මං හිතන්නේ මිරමා අපිට අර ප්‍රසන්ටේජ් එකක් ඉදිරිය ගත්තම පුළුවන් හිතන්න මිරමා මැච් එක මැප් එක ටිකක් මේගොල්ලන්ගේ ටර්නින් පොයින්ට් මැප් එක කියලා. මොකද මේක අර හැමෝම ආස කරන්නේ නැති එකේ පාඩුව තමයි මේ හැමෝම විඳින්නේ. මම හිතන්නේ අර කට්ටිය ප්‍රැක්ටිස් කරමු කියලා කිව්වත් අය රංගල් අතෝර ෂැන්නොක් විතරයි කරන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් අනිත් ප්‍රශ්නේ ඇහුවේ හෙලා ආපු ප්‍රශ්නේ උත්තරේ වගේ කියන්නේ මම හිතන්නේ තව ටික වෙලාවකින් අපිට බලා ගන්න පුළුවන්. මොකද මැචස් අපි තිබ්බා හෙලා අර සමහර මැච් තියෙනවා මේ අපිට කියන්නේ ලොකු රෂ් ගේම් ප්ලේ එකක් නැහැ සේප් එක යන්න පුළුවන් ගේවා තින්නේ. ඒ වුණාට සමහර මැචස් තිබ්බා කෙලින්ම ආයි රුසියාට කටවහින් ඉන්න හම් වෙන්නේ නැද්ද හෙලාට කටවහින් ඉන්න හම් වෙන්නේ නැද්ද කෙලින්ම හෙඩ් ෂොට් වදිනවා ආයි වදින්න ඕනේ දේවල් ස්නයිපර්ස්ලා හොඳටම ඉන්න ටීම්ස් ගොඩක් ඉන්න ඒ වගේ ස්ලොට් එකක් තමයි අද මං හිතන්නේ ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ මේ ඉන්න ටීම්ස් ටිකේ මම බැලුවොත් හොඳ මික්ස් වෙච්ච කියන්නේ අය අර පවර්ෆුල් තවත් මේ ස්ලොට් එකක් කියලා කියන බා ටීම් මේ
ටීම් ලෙවන් එක අපි බලමු දැන් මේ ඉන්න ටීම් විදිහට ගත්තට පස්සේ මොන වගේ ගේම් ප්ලේ එකක් දෙයිද කියලා ඉතින් මේ ඉන්න සිටුේෂන් එක අනුව මම හිතන්නේ දැන් ඉසිසා සිට් එක ඇදෙනකොට පස්සේ මම හිතන්නේ මිරමා මැප් එකට මීට වඩා ෆාස් ගේම් ප්ලේ එකක් කට් එකේ මේ කියලා හිතනවා හැබැයි වැඩේ තියෙන මේ හෙලා මෙතන තියෙන්නේ ලූට් එකතු කරගන්න අර රුසියා කිව්වාගේ අර අලුත් අලුතෙන්ම දීපු අප්ඩේට් එකත් එක්ක අර අපිස්සර දැන් එරංගල් වල බැස්සම දැන් රුසියාගේ ෆේවරිට් එක්ක ජෝර්ජ් පුල් හරි නෝහ හරි යනවා ඒ කියන්නේ ලූට් එක තියෙනවා අය එතන ඉඳලා ස්ටාර්ට් කරන්න තියෙන වෙහිකල් එක නැගලා මුළු මැප් කඩේ රවුමක් යන ඉතලයි තියෙන්නේ ඒත් දැන් එහෙම බෑ දැන් ජෝර්ජ් පුල් ගිහිලා තව කොහෙට හරි ගිහිලා තව ලූට් ටික හදා ගන්නලා තියෙන්නේ ඒ තරම දැන් මේක අර රෑන්ඩමයිස් වෙලා කියන්නේ විසිරිලා තියෙන ලූට් අඩු කරලා කියන්නේ ඒක මේ මිරමා මැප් එක ඊට වඩා හાર્ඩ් කියන්නේ මේක සාමාන්‍ය එරංගල් එකේ සිම්පල් වුණොත් අරකට ටිකක් හાર્ඩ් වෙලා තියෙන ඉතින් ඒ හින්දා ලූට් සෙක්ෂන් එක හදා ගන්න ගමන් ටිකක් වෙලා යන හින්දා කොහොමද අර අපි ඊයේ දැක්ක වගේ එහෙලා සාමාන්‍යයෙන් රින්ග්ස් හතරක් විතර යනකම් අපිට ඉන්න වෙයි බලාගෙන මේගොල්ලන්ගේ ලූට් සෙක්ෂන් එක ඉවරකම් මොකද අර වඩක් මූවි එකක් වගේ අනිවාර්යයෙන්ම ඉතින් මේ මිරමාන් මැප් එක ගැන තමයි ටීජේගේ අයිඩියාස් වගේ ඔයගොල්ලන් දැක්ක ඒකත් එක්ක මම හිතන්නේ ඔයගලන්ට අපිට බලාගන්න හැකියාවක් තියෙනවා මෙතන මම හිතන්නේ අපේ සෙග්මන්ට් එකේ තමයි බලාගන්න හැකියාවක් තියෙන ඊළඟට අපේ টপ ගෲප් පර්ෆෝමන්ස් එක ඉතින් ගයිස් මේ තමයි මේගොල්ලෝ මේ මේ ටික තමයි අනිවාර්යයෙන් ඔයගොල්ලෝ බලාගන්න හැකියාවක් තියෙන්නේ මේ තමයි අද දවසේ අනිවාර්යෙන් අපේ වෙනකම මෙතන ගෲප් 10 එක මැච් 3 න්ට පස්සේ තමයි මේ ටික හදලා තියෙන්නේ සෝ මේ තමයි දැන්ට පොයින්ට්ස් ටේබල් එක වශයෙන් තියෙන්නේ සෝ මේ ටික තමයි දැන්ට ඇවිල්ලා තියෙන්නේ වැඩිම පොයින්ට්ස් එක අරගෙන කවුද ඉදිරියෙන් ඉන්නේ කියලා මේ ටෝර්නමන්ට් එක පුරාම දැන්ට ඔයගොල්ලෝ පේනවාද මෙතන අනිවාර්යයෙන්ම NA ෆ්‍රැග් ගිනව ගෲප් 5 රෙප්‍රසන්ට් කරගෙන එකත් එක 92 පොයින්ට්ස් අරගෙන එකද WG නෝ රූල්ස් එනවා දෙවෙනි ස්ථානය වෙල දෙනවා 91 අරගෙන 91 පොයින්ට්ස් අරගෙන ඉතින් අනිවාර්යයෙන් ඔයගොල්ලත් එක WG NRC ඉන්ෆිනිටි ක්ලබ් ඉන්නවා 90 පොයින්ට්ස් අරගෙන ඔයගොල්ලෝ පේනවාද මේ 1 2 3 මම හිතන්නේ අපි TJ රුසියක් ගත්තා මේ 1 2 3 ප්ලේස් වෙලා තියෙන දැන්ට මේ ගෲප් ස්ටේජස් වල ඔක්කොම ටෝටල් පොයින්ට්ස් එක ඉතින් 1 2 3 ඇවිල්ලා තියෙන 92 පොයින්ට්ස් 91 90 ඉතින් මේ එක පොයින්ට් එක ඩිෆරන්ට් තියෙන එක කිල් එක හරියට ගියොත් එක ඒ වගේ පොයින්ට් සිස්ටම් එකක් තමයි මෙතන වෙනස් වෙලා තියෙන්නේ සෝ අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරොත් මොකක්ද වා හිතන්නේ TJ ඇත්තම කිව්වොත් මොකක් ගැනද හිතන්නේ මේ 1 2 3 කොච්චර ඉන්ටෙන්ස් බැටල්ස් එකක් තියෙන මේ ගෲප් ස්ටේජස් වලින් ඉතින් මම හිතන්නේ අනිවාර්යෙන් අපි ටීචර්ගේ නැත්නම් අපි රොසිනා මේක මම හිතන්නේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු දේම තමයි මම හිතන්නේ අපි ওই කලින් මැචස් වල හිටපු මම දැන් අපේ පොඩි ඩිලේ එකක් තියෙනවා මම හිතන්නේ ඉතින් අපි පොඩ්ඩක් අපි අහමු අනිවාර්යෙන් අපි TJ රුසියගේ මෙතන පොයින්ට්ස් ටේබල් එක ගැන පොඩ්ඩක් කතා කරොත් මෙතන 92 පොයින්ට්ස් 91 පොයින්ට්ස් 90 කියලා තියෙනවා ඉතින් ඒ තුනේ පොයින්ට්ස් එක පොයින්ට් එක ඩිෆරන්ස් එකක් තියෙන ඉතින් ඔය දෙන්න හිතන්නේ නැත්තම කිව්වොත් මෙතන පොයින්ට්ස් ටේබල් එක පොයින්ට් එක ඩිෆරන්ට් එකක් එක්ක මොන වගේ ගේම් ඉන්ටෙන්ස් බැටල්ස් එකක්ද ඉස්සරහට වෙන්න හදන්නේ මේ ක්වොලිෆයර් රවුන්ඩ්ස් වලින් අනිවාර්යෙන් අපි දැක්කා 90% නැත්තම් පළවෙනි එකටම නැත්තම් අපි හයිස්ම කෝල් එක දැක්කේ NRC ඉන්ෆිනිටි කබ්ල් එක අපි දැක්කා ඉස්සෙල්ලා මේගොල්ලන් ඕවර්ඕල් 90 පොයින්ට්ස් අරගෙන තමයි ඒගොල්ලන් ඒ ගෲප් එක ඒගොල්ලන් කෙලින්ම ලීඩ් කරේ ඊට පස්සේ ඒගොල්ලන්ගේම ටීම් එකක් ආයේ ඒගොල්ලන්ගම පරාද කළා නෝ රූල්ස් නැත්තම් NRC තව ටීම් එකක් හැමෝටම අනිවාර්යෙන්ම ඉතින් අනිවාර්යෙන් අපි ඔයගොල්ලෝ බලන් හිටියේ එතකල් ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ප්ලේස් කවුද කියන්නේ මේ වැඩිම පොයින්ට්ස් එක අරගෙන කවුද දැන්ට ලීඩර් බෝඩ් එක අනිවාර්යෙන් ඇවිල් තියෙනේ ඒකට අපි යමු දැන්ට කිල්ස් වැඩිම මම හිතන්නේ වැඩිම කිල්ස් ලීඩර් බෝඩ් එක දැන්ට ක්වොලිෆයර් රවුන්ඩ්ස් වලින් ටෝටල් කිල්ස් වලින් වැඩිපුරම টপ ලිස්ට් එකේ ඉන්න ප්ලේයර්ස් බලමු අද දවසේ කවුද වෙන්නේ කියලා සෝරි ටීම්ස් මම සමහරවයි ගයිස් ටීම්ස් වැඩිම ටීම් කිල්ස් අරගෙන අනිවාර්යෙන් කිල්ස් අරගෙන මොන ටීම් එකද ඉදිරියෙන් ඉන්නේ කියලා සෝ මෙන්න මෙයා ගත්තම අනිවාර්යෙන් මේ ටීම්ස් ටික තමයි වැඩිම කිල් බේසිස් කරගෙන ෆස්ට් ප්ලේස් ඇවිල් තියෙන්නේ WG no rules 43 අනිවාර්යෙන් කිල්ස් ඇවිල් තියෙනවා ඒගොල්ලන්ට ඒ සෙට් එක ඒ විදිහටම ඇවිල් තියෙන එකත් කිල් ඇවරේජ් පර් මැප් එකක් තියෙනවා 14.33 ඉතින් කිල් ඇවරේජ් එක කියන්නේ අනිවාර්යෙන් ඒක තමයි මුළු එක මැච් එකකට තියෙන ඇවරේජ් කිලින්ග් සෝ අනිවාර්යෙන් ඉතින් 14ක් අවන්තිලා ඒගොල්ලන්ගේ ඇවරේජ් මේකකට කිල්ස් මේකත්
එක ඇවරේජ් 14.33 අන්තර එකත් එක සෙකන්ඩ් දෙවෙනි ස්ථානයේ ඉන්නවා එනේ ෆ්‍රැග් කණ්ඩායම 14.00 කිල් ඇවරේජ් per map එකත් එක 42 kills again so මේ kills ටික බැලුවොත් අනිවාර්යෙන් මෙතන 1-2 වෙනස තියෙනවා එකත් එක තුන්වෙනි ස්ථානයේ ඉන්නවා එනේ ඔෆිෂල් රොයල් කමාන්ඩෝස් 40 kills again 13.33 ඇවරේජ් එකක් අරගෙන එනේ කාටෝ ගොනු පේනවාද මෙතන හතරවෙනි ස්ථානයේ පස්වෙනි ස්ථානයේ හයවෙනි ස්ථානයේ ඒ සෙට් එක ඒ විදිහට ඇවිල්ලා ඉන්නේ so අනිවාර්යෙන් අපි දාගෙන මෙතන පොඩි වෙනස්කම් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. సో මේගොල්ලන්ට අනිවාර්යෙන් මම හිතන්නේ ඉදිරියට යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඉන්ටෙන්ස් ගේම් ප්ලේස් එක කණිවෙන් බලා ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ early on බලද්දි. ඉතින් මේව ටිකත් එක්ක මේවතික මේ වගේ ගේම්ස් එම බලාගෙන හැකියාවක් තියෙනවා අපි ටීජේ රුසියා මේගොල්ලන්ගේ ඉන්ටෙන්ස් බැටල්ස් එක අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කස් මේක සීරියස් කිල් ලීඩර්බෝඩ් තමයි මේ මෙතකල් බලාගෙන ඉන්නේ සෝ සීරියස් කිල් ලීඩර්බෝඩ් කියන්නේ මේ ඔක්කොම වෙනස් වෙන ඉඩ තියෙනවා තව ක්වොලිෆයර්ස් තියෙන හින්දා ඒකට මම හිතන්නේ අපේ ෆස්ට් මැච් එකේ අපිට ස්ටෑන්ඩින්ග්ස් ලෙවල් තියෙනවා ටීජේ රුසියා අපි ඒ පැත්තට පොඩක් ෂණික ජොයින් වෙමු මම හිතන්නේ ඉතින් මං හිතන්නේ අපේ ඕවරෝල් වෙල්ට යන්න කලින් මම හිතන්නේ මේන් දේ තමයි පොඩ්ඩක් අපි ගියා නම් හරි අපේ normal match එකට so overall වෙල්ට කලින් අපි first map එකේ first map එකට පස්සේ එන points ටිකක් පොඩ්ඩක් බලාගන්න හැකියාව තිබු තනිවරණ එක මේ වෙනවා ඒකත් එක්ක මම මතක් කරනවා අපේ NA frag කණ්ඩායම ඒකත් එක්ක WG no rules ඊට පස්සේ NRC infinite club දැන්ට leaderboard එකේ ඉස්සරහින් ඉන්නේ ඒගොල්ලෝ ඉතින් ඒ set එකට අනිවාර්යෙන් මං හිතන්නේ අනිවාර්යෙන් kills එක ගන්න තමයි difference තියෙන එක දෙක තුන තත්ත්වේ so පොයින්ට් එක ඩිෆරන්ස් එකේ හින්දා මම හිතන්නේ ඒගොල්ලන්ගේ ස්කිල් බේසිස් අපේ මයින්න පුළුවන් ඒ තුන් දෙනාගේම කොච්චර හොඳ ස්කිල් එකක් තියෙන කියලා කිල් බේසිස් ආ ප්ලේස්මන්ට් පොයින්ට්ස් බේසිස් ඉතින් වායි දැන් ටීජේ ඉස්සරහට යද්දි මේ ටීම්ස් තුන මොන වගේ ගේම් ප්ලේස් ගහවිද ඉතාරේ මහේලා මොකද මේ මේ කාමේ පොතා මේ තියෙන්නේ අර අපි දැන් දැක්කා පොයින්ට්ස් අර 91 92 වගේ ගිහිලා තියෙනවා මේක මම හිතන්නේ ගොඩක් කලකට අද මැච් එකේදී මේ ෂොට් එකේදී ගොඩක් කරාට ब्रेक के ने चांस का तीनों आ तमारा गुड़ाक में ठीक है ना 95% इतना तीन आ परसेंटेज जाक ब्रेक के ने आ माता हितरे जीरे थिंग अभी पालमु ताऊ में शुगर ने आप जो සගත ගයිස් මේ තියෙන්නේ අපිට මැච් 1 එකේ ප්‍රතිපල ටික ඉතින් අනිවාර්යෙන් මෙතන unknown x gaming 23 වෙනි ස්ථානයේ වෙලා තියෙන 22 වෙනි ස්ථානයේ thunder ghost 21 වෙනි ස්ථානයේ වෙලා තියෙන big ears 20 වෙනි ස්ථානයේ x11 වෙලා තියෙන 19 ප්ලේස් කර midnight 18 ප්ලේස් කර team mrx එකද 17 ප්ලේස් කර joker kings වෙලා තියෙන ඒකත් එක මම හිතන්නේ මෙතන 16 ප්ලේස් ඉඳන් 9th ප්ලේස් එක වෙනකන් කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා බලමු මෙතන ගේම් ප්ලේ එකේ 16 ප්ලේස් ඉඳන් මයින්ද 9 ප්ලේස් පොඩ බලගන්න අවස්ථාවක් තියෙනවා ඒකට ඔයගොල්ලෝ පේනදී මෙතන 16 වෙනි ස්ථානයේ වෙලා තියෙනවා SL Black Tigers එකලස් වෙනි ස්ථානයේ 15 වෙනි ස්ථානයේ Killer House Wives එකට 14 වෙනි ස්ථානයේ Mean Generals X and 13th place Death Crawlers 12th place Brutal Bomb එකට 11th place AE911 Team Vipers and 10th place WGB2R 9th place එකලා තියෙනවා WGCID Men in Black ඉතින් ඒකට ගයිස් ඔයගොල්ලෝ බලන් ඉඳලා තියෙයි පළවෙනි මැප් එක කවුද first place ඇවිල්ලා තියෙන කියලා placement points එක ඒකට ඔයගොල්ලෝ මම පෙන්නන අපේ 8 වෙනි ස්ථානේ ඉඳන් පළවෙනි ස්ථානේ වෙන කවුද ඇවිල්ලා කියලා බලමු මේ ගයිස් මතක තියාගන්න මේ ඕවරෝල් පොයින්ට්ස් එන්නේ මේ තමයි දැන්ට අපේ ෆස්ට් මැප් එකේ පොයින්ට්ස් ටික. ඒකද ගයිස් 8th place එකන ORC Outlaws වල තියෙන එකද 7 වෙනි ස්ථානේ Max Faded 6 වෙනි ස්ථානේ AEDCW 5 වෙනි ස්ථානේ NA Wide Eye Deadly ඒකත් එක්ක මෙතන 4 වෙනි ස්ථානේ වල තියෙනවා MS and 3rd place ගයිස් වල තියෙනවා Terminators total points 15ක් අරගෙන and 2nd place වල තියෙනවා Team Dex Unknowns 17 total points අරගෙන and guys sign
2D set එකක් දැක්ක. ඉතාමත් ලස්සන ගේම් ප්ලේස් එකක් දුන්න අපි දැක්ක ඉන්ටෙන්ස් සුපර් ඉන්ටෙන්ස් ගේම් ප්ලේ එකක් කරමලේ තේ දුන්නේ. ඉතින් ඒ විදිහට ගයිස් ෆස්ට් ප්ලේස් අනිවාර්යයෙන්ම සෙක කරගන්නවා. 2D mod set එක 36 total points අරගෙන players win points 20ක් අරගෙන kills 10ක් අරගෙන 36 total points තමයි සෙක කරගන්නේ එතන. 36 කියන අනිවාර්යෙන් අපි ඉතාමත් දැක්ක ලොකු points එකක් එක්ක තමයි කිව්වත් kills 10ක් එක්ක සෙක කරගත්තේ දැන් ෆස්ට් ප්ලේස්. ඉතින් අනිවාර්යෙන් මේගොල්ලන්ට ඉදිරියටම ගෙනියන්න අනිව ඉදිරියටම යන ප්ලේ එකත් සෙකන්ඩ් ප්ලේස් වලට මොකක් හරි කරන්න ඕන නම් මං හිතන්නේ ලොකුම දේ තමයි හොඳම දේ තමයි සෙකන්ඩ් මැප් එකේ ලොකු වෙනසක් කරන්න වෙනවා. ඒකට මම හිතන්නේ අපිට ඕවරෝල් ස්ටෑන්ඩින්ග්ස් අවල දෙනවා. ඕවරෝල් ස්ටෑන්ඩින්ග්ස් පිටලා අපි පොඩ්ඩක් අපි යමු කරමු මොකද වෙන්නේ කියලා. ඕවරෝල් ස්ටෑන්ඩින්ග්ස් ගැන ගෑස් දැන්ට ඔක්කොම බලේ ප්‍රතිඵල ටික. සෝ අනිවාර්යෙන් අපි බලනවා මෙතන 23 වෙනි ස්ථානයේ ඔයගොල්ලෝ 17 වෙනි ස්ථානයේ ඉඳන් මං කියවනා ජෝකර් කිංග්ස් ටීම් MRX එකත් ගෑස් බ්ලැක් ටයිගර්ස් අනෝන් එක්ස් ගේමින් තන්ඩර් ගෝස් බිග් ඉයර්ස් ඇන් X11. ඉතින් මේ සෙට් එක තමයි අනිවාර්යෙන් 23 වෙනි ස්ථානයේ ඉඳන් 17 වෙනි ස්ථානයේ වෙනකන් ඇවිල්ලා ඕවරෝල් ස්ටෑන්ඩින්ග්ස් අතර ඇවිල්ලා තියෙන්නේ. සෝ බලමු 16 වෙනි ස්ථානයේ ඉඳන් 9 වෙනි ස්ථානය කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා මෙතන ඕවරෝල් පොයින්ට්ස් වල ඉතින් ගයිස් මේ තමයි නම් 16 වෙනි ස්ථානෙන් දැන් 9 වෙනි ස්ථාන වලට ඇවිල්ලා තියෙන්නේ මිඩ් නයිට්ස් ඇවිල්ලා තියෙනවා 16 වෙනි ස්ථානෙට 15 වෙනි ස්ථානෙට කිලර් හවුස් වයිෆ්ස් 14 වෙනි ස්ථානෙට මීන් ජෙනරල් එක්ස් 13 වෙනි ස්ථානෙට ඩෙත් ක්‍රෝලර්ස් 12 වෙනි ස්ථානෙට බ්‍රූටල් බොම්බ්ස් 11 වෙනි ස්ථානෙට EE911 ටීම් වෙම්පා ටීම් වයිපර් සෝරි එකතේ 10 වෙනි ස්ථානෙට WGB2R 9 වෙනි ස්ථානෙට WGCID මේන් ඉන් බ්ලැක් ඇන් අපි බලමු අපි අනිවාර්යෙන්ම ඕවරෝල් සෑනින්ස් වල 8 වෙනි ස්ථානෙ දැන් 15 වෙනි ස්ථාන වෙන කවුද බලමු ඇවිල්ලා තියෙන්නේ මෙතන ගේම් ප්ලේ එකේ ඉතින් ගයිස් අනිවාර්යෙන් අපි දැක්ක ෆස්ට් මැප් එකට පස්සේ ඉදිරියෙන්ම ඉන්නවා මෙතන. ඉතින් බෑඩ් බ්ලඩ් කියලා මම හිතන අපිට බලගන්න පුළුවන් MVP කවුද ෆස්ට් මැප් එකේ කියලා. ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ ඒ ප්ලේයර්ද කියලා බලමු. මම හිතන්නේ කවුද කියලා බලමු මෙතන 2D set එකේ කියන්නේ. Yes guys 2D set එකේ චාමික අනිවාර්යෙන් ඇවිදින චාමික J so 2D X mod X J CJ ඉන්නවා අපි 2D mod CJ තමයි අනිවාර්යෙන් චාමික 6 kills අරගෙන 2D mod team එක represent කරගෙන 6 kills අරගෙන MVP වෙනවා ෆස්ට් මැප් එකේ. ඒකට ගයිස් මම හිතන්නේ අපේ ගේම් එක ඇතුළේ මූව් ඔන් වෙන්න පුළුවන්. ගේම් එක ඇතුළේ යන ගමන් මම හිතන්නේ අපේ රුසියා අනිවාර්යෙන්ම බාර ගැනීම මෙතන ඉදිරියට මේක මේව කරගන්න. රුසියා වටේ නිවාරෙන් තැන්කියු හෙලා තැන්කියු අනිවාරෙන් ටීම් නම්බර් 21 ටීම් නම්බර් 14 මැත්තර තමයි අපි ගෙලිම ඔළුව දාන උදේ පාන්දර ටීම් නම්බර් 26 එකක පැත්තට තමයි ඒගොල්ලෝ 6 එකක් තියෙනවා ටීම් නම්බර් 14 එකක් තියෙනවා ටීම් නම්බර් 21 එකක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ පැත්ත අපිට පේනවා මෙරළන් තාම එක ගන්න එකක්වත් සෙට්ලා නැද්ද. ඉතින් අපි මේගොල්ලෝ දැන් ගෙලිම ෆුල් ඕපන් එකේ දුවන් යනවා. මේගොල්ලන් දැන් ටීම් නම්බර් 14 එක නැත්තම් අපි කතා කරේ නැත්තම් ෆස්ට් නම්බර් 1 ඉන්න සෙට් එක නෙමෙයි සෝරි. ඉතින් ඒගොල්ලෝ නෙමෙයි ටීම් නම්බර් 14 එක DCW සෙට් එක තමයි. මෙතන ටීම් නම්බර් 21 එකත් සයිකෝලගේ සෙට් එකත් එක ෂොට්ස් එක ගන්න ගෙලිම ඩවුන් කරනවා හම්බාගෙන ගිහිල්ලා මං හිතන්නේ එළවගෙන ගිහිල්ලා ගහනවා ටීම් නම්බර් 14 එකේ ගෙලිම මිස්ටර් ඩල්වර් ඩන් කරන්න පුළුවන් වෙනවා මේ පැත්තෙන් කෙලිම ටී නම්බර් 14 එකෙන් තව ෂොට්ස් එකක් ගන්න අන්තිම කට්ටිය ඉතුරු වෙන්නේ කෙලිම තව කිල්ස් ටිකක් ගන්න පුළුවන් වෙයිද MSSJව මෙතන කොහොමද නොක් කරන්න නම් බැරි වුණා කොහොමද කොල්ල එතනින් පැනගෙන දුව ගන්න පුළුවන් වුණා මෙතනින් මිස්ටර් ඩල්වනන් කෙලිම කිට් එක කරගන්න පුළුවන් වෙයි දැන් බලමු ටී නම්බර් 6 එකේ කට්ටිය මොනවද කරගන්න පුළුවන් වෙන්නේ ටී නම්බර් 6 එක මෙතනින් බැක් කරන කිසිම මෙඩි පැක් එකක් මොකක්වත් නැහැ ඉතින් අපිට වෙනවා තව ෂොට්ස් එකක් ගන්න මෙතන ටී නම්බර් 21 එක මෙතනින් දැන් සයිකෝ කිලිව ඩවුන් කරගන්න පුළුවන් වෙන දෙන්නේක් ඩවුන් ටී නම්බර් 14 එක හතර වටෙන් ගහන්න පුළුවන් හැප්පටම ගන්නවා ලාස්ට් මැච් දැනි කිව්ව ටී නම්බර් 21 එකේ කිලිම ෆාහිර් විතර ඇතුළත තියෙන ෆාහිර්ට මෙතන කිල් එක සිකියු කරගන්න පුළුවන් නේද ඒ ගේම් එකයි එම් 20 මේ කිලිම UMP 45 එකයි තමයි කොල්ලෝ කිලිම කොම්බු එක වෙන මෙතන ෂොට්ස් එකක් ගන්න බලනවා ආයෙත් එකක්වත් කෙනෙක් ඉන්න මේ වුණාට ටී නම්බර් 14 එක හතර දෙනවා වෙනවා මෙතන 1 vs 4 සිටුේෂන් එක තමයි කොල්ලෝ ප්ලේ කරන්න හදන්නේ බලමු මෙතන කිලිම කිල් එක සිකියු කරගන්න පුළුවන් වෙන අතර කිලිම වොලීට් මෙතනින් දැන් රිවයිව් එක ගන්න තමයි හදන්නේ ෆාහිර් ෆාහිර් නේඩ් එකක් නැකලිම ෆාහිර් නේඩ් එක ඩැමේජ් වුණාත් එච්චර ලොක් කෙනෙක්ලිම හතර වටෙන් ඇවිල්ලා ගහනවා ටීම් නම්බර් 14 එක බෑක් ටු ලොබි යන පැත්තෙන් ටීම් නම්බර් 21 එකත් කැන් වෙල් ප්ලේඩ් එන් GG's ටීම් නම්බර් 6 එක මෙතනින් රොටේට් වෙන අතරේ එලා මක් දෙනවා ඉන්න ඇත්තේ ටීම් නම්බර් 5 එකයි ටීම් නම්බර් 8 එකයි පැත්තේ කරකට වෙල් කියන්නේ අනිවාර්යෙන්ම කියලා බලන්න ඔව් මම ඒක තමයි
මහිතන ටීජේ මාත් හිටියේ රුසියා මාත් හිටියේ ටීම් නම්බර් 8 එක පැත්තේ තමයි. ඉතින් බලමු ටීම් නම්බර් 8 කේ 5 එක මොකද්ද වෙන්නේ කියලා. මෙතන මහිතන වලියක් එතන බැටල් එකක් වගේ තමයි මෙතන පෙවුනේ. මහිතන මැප් එක පොඩ්ඩක් ක්ලෝස් අප් කරලා තමයි අපිට තේරෙන්නේ. ඒක ගොඩාක් දුර තමයි තියෙන්නේ. මම ශසප් අගන මතක කියපේ ටීම් නම්බර් 5 එක ORC සෙට් එක මහිතන මෙතන අනිත් වලියක් දාගෙන තියෙන්නේ. බලමු මෙතන මේගොල්ලෝ මොන වගේ ගේම් එකක් දෙයිද කියලා. එකතක මිස් මහිතන මිස් සෙට් එක මිස් ඉන්න මෙතන sorry MS මා සමාවෙන්න මිස් නේ මා සමාවෙන්න MS ice ඉන්න so MS ice ගේම් ගේම් ප්ලේ එකක් තියෙනවා මම බලාගෙන ඉන්න මෙච්චරලා. බලමු තව කවුද ඊළඟ පාතේ ඉන්නේ කියලා. ඉතින් MS ice එක මෙතන ඉන්නවා, MS red ඉන්නවා, MS rocky ඉන්නවා, and hunter KKJ ඉන්නවා මෙතන ගේම් එකේ. බලමු ටීම් නම්බර් 5 එක සෙට් එකට මොනවා කරලාද කියලා. මෙතන ටීම් නම්බර් 5 එක ප්ලේ පර්ස්පෙක්ටිව් බලමු මොන වගේ ගේම් එකක් දෙන්න බලන්නේ කියලා. මෙතන මං හිතන්නේ අපේ QR scene මං හිතන්නේ මේ සෙට් එක මදනේ අපි TJට අපි මේ අපි මං හිතන්නේ යමු කරමු TJ over to TJ ටීම් නම්බර් 5 එකේ ටීම් නම්බර් 8 එකයි පොඩි පොඩි පොඩ්ඩක් ඒ පැත්ත පොඩ්ඩක් බලමු. ටීම් නම්බර් 17 ඇන් ටීම් නම්බර් 23 එක පැත්තෙන් අපි ගිහලා බලමු මෙතන මොකද වෙන්නේ කියලා. ෂේවිගේ පැත්තෙන් ඇන් බලමු ටීම් නම්බර් 70 ගේ පැත්තේ ෂාවි ලගේ සෙට් එක තමයි හාවි එස්එල් මැක්ස් ලගේ සෙට් එක ඇන් බලමු මොනවාද වෙන්නේ කියලා. මෙතන අපිට පේනවා ටීම් නම්බර් 17 එක පැත්තේ ටීම් නම්බර් 23 එකත් ඇවිල්ලා තියෙන්නේ. දැන් බලමු 2D සෙට් එක තමයි ටීම් නම්බර් 23 නැත්නම් ස්ලොට් 23 එක රිප්‍රසන්ට් කරන ස්කොඩ් එක. ඉතින් ඒගොල්ලන්ට කිල්ස් එකක් සිකියු කරගන්න පුළුවන් වෙන ඒගොල්ලෝ ඔල්රෙඩි දැම්ම කෙලින්ම පොයින්ට් ටේබල් එකේ ඔළුවේ නැත්නම් උඩම ඉන්න හින්දා ඒගොල්ලන්ට අනිවාර්යෙන් ගොඩක් හොඳ chance එකක් තියෙනවා මෙතන පොඩ්ඩක් survive වෙලා placement එකකට යන ගමන්ම kills 5ක් 6ක් තිබ්බොත් අනිවාර්යෙන් අර තියෙන gap එකත් එක්ක හෙලා අනිවාර්යෙන් ඒගොල්ලන්ට හොඳ chance එකක් තියෙනවා මේ group එක lead කරන්න මං හිතන විදිහට. අනිවාර්යයෙන් මේකත් එක මං හිතන්නේ අපි team number 8 එක පැත්තට 5 එක පැත්තට action එක focus කරමු. පොඩ්ඩක් මට මගේ පොඩි පොඩි difficulty එකක් ආවා signal එකක්. ඉතින් ඒකත් බලමු team number 8 එක team number 5 එක තාමල්ලේ දකද shots fire කරමු. මං හිතන්නේ hunter KKJ දන්නේ. ඒකත් එක MS Rocky down කරනවා QRC එකේ play කෙනෙක්ව. බලමු MS Rocky ගේ gameplay එක මොකක්ද එතනුනේ කියලා. අපේ මං හිතන්නේ QRC mint ව තමයි down කරේ. ඒකත් down වෙනවා MS Rocky down වෙනවා පිට gameplay එකේ hunter KKJ ලඟපදිනවා. බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. මෙතන අනිවාර්යයෙන් මෙතන recovery එක ගන්න පුළුවන් කියලා මම කිව්වා. අපි මෙතන 4 vs 4 gameplay තමයි. 3 vs 3 ගේම් එකේ තමයි දැන් තියෙන්නේ එක්කෙනෙක් ඩවුන් ලා තියෙන දෙපැත්තම. ඉතින් මම දැන් හිමින් සීරුවෙම 100 KKJ ට ගන්න පුළුවන් වෙයි. බට අනිවාර්යෙන් නවතින්නේ නැහැ. මෙතන ටීම් නම්බර් 5 එක ගන්නවා. ඒගොල්ලෝ රෂ් කරන්න පුළුවන් ගේම් ප්ලේ එකක් තමයි දැන් තියෙන්නේ කියලා. මෙතන අනිවාර්යෙන් රිකවර් කරන අතරතුර මම හිතන ෆුල් රෂින් පාට් එක තමයි ටීම් නම්බර් 5 එක සෙට් එක දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. බලමු ටීම් නම්බර් 5 එක සෙට් එක මොන වගේ ගේම් ප්ලේ එකක් දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ කියලා. මින්ට තාම රිවයිව් වෙන ගමන් ඉන්නේ. ඉතින් මම දැන් පොඩ්ඩක් පිටිපසට ගිහිල්ලා තියෙන බලමු ෂීනා ෂේනා ඉන්න මෙතන ගේම් ප්ලේ එක. සර් ෂේනා ඉන්න ෂේනගේ ගේම් ප්ලේ එක පොඩ්ඩ බලමු. මෙතන ෆුල් රෂ් ගේම් ප්ලේ තමයි මේ සෙට් එක දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. බලමු යන ගමන් ඉන්නේ තාම. ඉතින් තාම මෙතන වලියක් මුකු සෙට් නැ මේගොල්ලෝ ඔක්කොම ගේම් ප්ලේ එක සිකියුර් ගේම් ප්ලේ එක තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. බට අනිවාර්යෙන් පොඩ්ඩක් ඇග්‍රෙසිව් ගේම් ප්ලේ එකක් දෙනවා ටීම් නම්බර් 5 එක සෙට් එක. ටීම් නම්බර් 8 එක සෙට් එක අපිට පේනවා හොඳට මෙතනින් මූව් වෙලා නැහැ වැඩිය. මම දැන් ටීම් නම්බර් 8 එක සෙට් එක මේ මම හිතා ටීම් නම්බර් 5 එක සෙට් එක චාන්ස් එක දෙනවා මෙතන ඇග්‍රෙසිව් ගේම් ප්ලේ එක දෙන්න කියලා. ඒගොල්ලෝ බලන් ඉඳලා රිකවර් ඒගොල්ලෝ කවේ කරගෙන අනිවාර්යෙන් ෂොට්ස් ෆයර් කරයි කියලා බලමු. මෙතන සෙට් එකම දන්නවා ඔක්කොම සෙට් එක මෙතන මේකේ ඇතුලේ ඉන්නේ මේ බිල්ඩින් එකේ ඇතුලේ ඉන්නේ මෙතන ගේ ඇතුලේ ඉන්නේ කියලා. බට ෂොට්ස් ෆයර් කරන ගේම් ප්ලේ එක QRC කිලර් ඩවුන් කරන මිස් රොකි අයිමත් QRC කිලර් එතන අනිවාර්යෙන් සෙකියුර් කරන එතන කිල් එක. බට තාම ෆුල් සෙකියුර් වෙලා නැහැ. තව නේඩ් එකක් තමයි මෙතන ත්‍රෝ කරන්න බලන්නේ QRC කිලර්. මිස් රොකිව ෆුල් අවුට් කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. MS රෙඩ්ත් මං හිතන්නේ එතන ඩවුන්. ඕ නේඩ් එක QRC ෂනාගේ නේඩ් එකට අනිවාර්යෙන් මෙතන ඩවුන් වෙනවා MS ෂනා. බලමු මෙතන මොකද්ද වෙන්නේ කියලා. QRC කිලර්ගේ ගේම් ප්ලේ එකත් එක්ක අන්තිම මං හිතන්නේ මෙතන ගේම් ප්ලේ එක බලමු. MS ලා සෙට් එකේ මං හිතන්නේ එක්කෙනෙක් ඩවුන් ලා තියෙන එක්කෙනෙක් හෙල්ත් ගොඩක් ලා වෙනවා ෆුල් රෂ් ගේම් ප්ලේ එක. QRC කිලර් වෙනවා QRC කිලර් ෂොට්ස් අපේ කරන්නේ සයිස් ද QRC කිලර් ලස්සන විතර සෙකියුර් ගේම් ප්ලේ එක නැගත QRC අයිස් ඩවුන් QRC ෂනා පිටපස්සේ ගොඩක් ෂේප් ප්ලේ එක දෙනවා. ඒකත් එක MS MS ටීම් එක බෑක් ටු ලොබි වෙනවා. ඉතින් ඒකත් එක මම හිතන්නේ TJ ඕවර් ටු යූ ලස්සන ගේම් ප්ලේ එක තමයි එතන අනිවාර්යෙන් අපේ බැටල් එකක් අපේ ටීම් එකක් එතන අනිවාර්යෙන්ම මේ බෑක් ටු ලොබි කරවල තමයි එතන ගේම් ප්ලේ එක දෙන්නේ මේ සෙට් එක. අනිවාර්යයෙන්ම හෙලා ඉතින් ටී නම්බර් 17 එකේ සයිඩ් එකේ ඉන්න හැබැයි ටී නම්බර් 17 එකයි ටීම්ස් අතර ඉන්න එක දිගට බැලුවා ටී නම්බර් 2 එක ටී නම්බර් 23 එක ඒකම දැන් මේ වලිය උණු උණු ඉවිරිච්ච ටී නම්බර් 5 එකත් පිටිපස්සෙන් තමයි මේ ඔක්කොමල එන්නේ. තාම B2 ටීම් එක තාම ඉන්නේ සෝන් එකෙන් එළියේ. ඒගොල්ලෝ ෆුල් ලූට් සෙක්ෂන් එකේම තමයි ඉන්නේ. ගොන්ට ලොකුවට ෆයර් එකක් ඕනෙත් නැහැ. ගොන්ට ලොකුවට ඉන්න තුන ඒගොල්ලෝ සෝන් එකේ ඉඳලා තමයි බ්ලැන්ක් කරලා ට්‍රයි කරන්නේ. ඉතින් දැන් ළඟ 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 යනවා ටී නම්බර්
කෙලිම මීටර් 1200ක් 1300ක් විතර යන්න තියෙනවා මේගොල්ලන්ගේ සෝන් එකේ මැද්දට යනවා නම් ඉතින් මේගොල්ලෝ ළඟ ළඟ යන්නේ මං හිතන්නේ දැන් නම් ටීම් නම්බර් 5 එකට හොඳට view එකක් පේන පැත්තකින් තමයි ටීම් නම්බර් 17 එක යන්නේ මෙච්චර ලොකු අලියක් යයිද නැත්තම් shape එක අර අපි ඊයේ මැච් එකවල වගේ දැක්කා වගේ හෙලා හිමීර අත්හැරලා යයිද කියලා අපිට තාම කියන්න බෑ මොකද කට්ටිය රෝන රින් එකට මාරු එක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානම කාර්ය වෙලා තියෙන්නේ ඉතින් අපි බලමු අර රුසියාගේ සයිඩ් එකේ මොකද වෙන්නේ කියලා අනිවාර්යෙන් අපි බලමු මේ පැත්තෙන් කෙලින්ම අපි බලමු ටී නම්බර් 10 එක ඉන්නවා ටී නම්බර් 22 ටී නම්බර් 4 ටී නම්බර් 23 ටී නම්බර් 19 ටී නම්බර් 20 ලගේ සෙට් එක zone එකට එන ගමන් තමයි තියෙන්නේ දැන් බලමු ටී නම්බර් 24 එකත් මේ පැත්තෙන් එනවා and ටී නම්බර් 3 එකයි ටී නම්බර් 6 එකයි මේ පැත්තෙන් එනවා කෙලින්ම මෙතන DWC සෙට් එක මෙතන ෆ්ලෑග් එකක් අරන් තියෙන අපිට පේනවා කෙලින්ම ෆ්ලෑග් එකක් අරන් ඇවිල්ලා තියෙන මේ පැත්තෙන් ඒගොල්ලෝ කෙලින්ම loot එක ගහගෙන ඉවරයි මෙතන ටී නම්බර් 14 එක පැත්තෙන් ඉතින් අපිට තාම වලියක් සෙට් කරගන්න බැරි වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා මොකද ටී නම්බර් 23 ලගේ සෙට් එක පැත්තෙන් පිටිපස්සෙන් ගොඩක් ටීම් zone එකට එනවා ඉතින් අනිවාර්යෙන් zone එකට එද්දී ඒගොල්ලන්ට මොනවා හරි කරගන්න පුළුවන් වෙයි කියලා අනිවාර්යෙන් හිතනවා ඔය බලමු ටී නම්බර් 23 එක ටී නම්බර් 22 එක මෙතන දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ඉතින් බලමු ටී නම්බර් 23 එකේ WD ලගේ නැත්නම් 2D ලගේ සෙට් එක තමයි ඒගොල්ලන්ට තාම එක කිල් එකක්වත් secure කරගන්න පුළුවන් වෙලා නැහැ ටී නම්බර් 4 එකයි ටී නම්බර් 20 එකත් දැන් ළඟ ළඟම එනවා ඒගොල්ලන්ගේ zone එක ඇතුළට ඉතින් බලමු රොනාල්ඩෝ එලගේ පැත්තෙන් මොනවද කරගන්න පුළුවන් වෙන්නේ කියලා ඒ පැත්තෙන් අපි බලා ගන්න පුළුවන් AKM එකක් කෙලින්ම කොල්ලක් කෙලින්ම අල්ලන් ඉන්න අපිට පේනවා මෙතන the not real නොතරිදු වගේ තමයි හරියට මම නම කිව්වද නැහැ එනිවේ අපි බලමු මොකද වෙන්නේ කියලා අනිවාර්යෙන් මොකද වෙන්නේ කියලා ටී නම්බර් 20 එක මේ පැත්තෙන් එනවා and බලමු ටී නම්බර් 20 එකයි ටී නම්බර් 4 එකයි මෙතනින් සෙට් වෙලා තියෙන අපි බලමු මොකද කරගන්න පුළුවන් වෙන්නේ කියලා මේගොල්ලන්ගේ පැත්තෙන් අපි බලමු මේගොල්ලන්ට මොනවද වෙන්නේ කියලා ඉතින් අපි බලමු මේ පැත්තෙන් ටී නම්බර් 20 එකයි ටී නම්බර් 4 එකයි මෙතන ඉන්නවා ටී නම්බර් 13 එක මෙතනින් සෙට් වෙලා තියෙනවා ටී නම්බර් 15 එක මෙතනින් ඉන්නවා and බලමු මෙතන මොනවද වෙන්නේ කියලා game on here අපිට පේනවා අන්තිම zone එකට කට්ටියනවා අපිට පේනවා B2R සෙට් එක මේ පැත්තේ strategy game එකක් තමයි අපිට පේනවා zone එකේ එළිය තමයි තාම ඒගොල්ලන්ට ඉන්නේ ඒගොල්ලන්ට හොඳට chance එක තියෙනවා ඒගොල්ලන්ට zone එකේ ඇතුළට එන්න but ඒගොල්ලන් තාමට zone එකට ඇවිල්ලා නැහැ ඉතින් zone එකට එන ගමන් තමයි ඒගොල්ලන් තියෙන්නේ ඊනම 19 එකක් තියෙන number 4 එකට ළඟට ඇවිල්ලා තියෙන ඉතින් අපි බලමු ඊනම 19 versus ඊනම 4 එකේ වාලිය set කරගන්න පුළුවන් වේවිද කියලා අනිවාර්යෙන් අපි බලමු මොකද වෙන්නේ කියලා මෙතන ඊනම 19 එක මුණ ඉස්සරහට ඊනම 4 එකේ කියලා මේ shots එක ගන්න fire කරගන්න කියලා ඊනම 4 එකේ මොනවද කරගන්න දෙයක් නැහැ ඊනම 19 එක attack spray kelimma you are right accept ekata easy peasy kills hatarak secure karaganna puluwan ena aya patten well played and gg hela man hitanne egulanda apasana mattama de thamai man hitanne une egulo denagatte na metana set ekak hitiyai kela kelimma muhuna issarata awa kelimma blast karala damma wahaneema kelim hatara dinama back to lobby attack set ekata ude paandara kills hatarak secure karaganna puluwan ena aya patten අනිවාර්යයෙන්ම මේ ලස්සන ගේම් ප්ලේ එකක තමයි එතන අනිවාර්යයෙන් ඒගොල්ලෝ දුන්නේ මං හිතන්නේ පොඩක් කැමරා මූවමන්ට් එක පොඩක් එතනට යන්න බැරි වුණා මට ඒක ගැන සමාව වෙන්න බට් ඒකත් එක්ක ටීම් නම්බර් 4 එකේ ඩැක් සෙට් එකට කිව්වේ මෙතන ටීම් කිල්ස් 4ක් secure කරගත්ත එතන ගේම් ප්ලේ එක ඉතින් අනිවාර්යයෙන් ඒගොල්ලෝ ලොකු අපහැන්ඩයක් ගත්ත එතන අනිවාර්යයෙන් මේ මැප් එක බලන්න මම ෂොට්ස් අපය කරනවා මම ටීම් නම්බර් 20 එක තමයි මම ෂොට්ස් අපය කරන්නේ ගොඩක් දුර ඉන්නේ බට් අනිවාර්යයෙන් මෙතන සැලින්නේ මම දැන් ඩැක්ස් බෑඩ් බෝයි ගිය මැච් එකේ අනිවාර්යයෙන් ගිය එරංගල් ගහපු මැච් එකේ ඒගොල්ලන් ටීම් එකට ප්ලේස්මන්ට් පොයින්ට් එක අනිවාර්යෙන් අරන් දුන්නේ මෙතන ඩැක්ස් බෑඩ් බෝයි බලමු ඩැක්ස් බෑඩ් බෝයි මොකද මෙතන කරන්න කියලා හිමින් සීරුවෙන් යන ගමන් ඉන්නේ වලි ඕනේ නැහැ වලි තමයි එපා කියලා තමයි එතන අනිවාර්යෙන් යන්න බලාපොරොත්තු වෙන්නේ ඒකත් බලමු අනිවාර්යෙන් වෙන පැත්තක ફોકસ කරලා බලමු මයිද ටීජේ ඔබ ඩියු ටීජේ ඔය පැත්තේ මොනවද වෙන්නේ රුසියා මතක් කරමු බීටර් ටීමේ පැත්තේ තමයි මම මේ වෙලාව වීනේ බීටර් ටීම් එක තවම zone එකට යන ගමන් ඉන්නේ මම හිතන්නේ දැන් zone එකේ second zone එක close වෙන තව තප්පර 30ක් විතර තියෙන්නේ full damage මුළු ටීම් එකම full damage වෙන ගමන් තියෙන්නේ මට හිතෙන්නේ B2R ගුචි මං හිතන්නේ කෙලිම zone එකට හවු වුණාද කියලා මට තාම දැක්කේ නැහැ දැන්ට එන්නේ ඒගොල්ලෝ 1 man shot තමයි අපි මම කලින් දකින්නලා ප්ලේස් ලා හතර දෙනාම හිටියා පොඩි rotation එකක් ගහලා එනකොට වගේ මට හිතෙන්නේ මතක විදිහට මම වැරදි වෙන්න පුළුවන් සමා වෙන්න බලමු කොහොමද දන්නේ නැහැ ගුචි නොක් කියලා ගියේ අපි හැබැයි දැනට ඉන්නේ ප්ලේස් අසුන්ද නැයි B2 team එකේ හැබැයි ගොඩක් වෙලා ring එක ඇතුලේ හිටියා ඒගොල්ලන්ට ඇතුලට එන්න ප්ලෑන් කියන්නේ ගොඩක් වෙලා ප්ලෑන් එකක් තියෙනවා මම හිතන්නේ ඒගොල්ලෝ try කරන්නේ ring එකෙන් ගොඩක් වෙලා එළියේ ඉඳලා ඇතුලේ kill ටික secure කරගෙන ඊට පස්සේ ඇතුලට යන්න හැබැයි ring එක start කරලා තියෙනත් එක්ක මේගොල්ලන්ට ගොඩක් දුර එන්න තියෙන එක තමයි මේකට තියෙන එකම පාඩුව. ඉතින් තාම B2R UK විතරයි ring එකෙන් ඔන්න මෙන්නේ හරි පොඩක් පේන්න ඉන්නේ. නැත්නම් B2R pixel අනිත් කට්ටිය ඔක්කොම ගොඩාක් දුර ඉන්නේ මං හිතන්නේ damage වෙවි තමයි ඒගොල්ලෝ එන්නේ ring එකට මං හිතන්නේ ඒගොල්ලෝ තාම late මං හිතන්නේ ඒගොල්ලන්ගේ මං හිතන්නේ තව play එකේ disconnect වගේ මට පේන්නේ. ring එකට එනවා මම හිතන්නේ place heal වෙවි වෙන්න තියෙන මේ පැත්තේ B2R
දෙන්නෙක් කිතුරු වෙලා තියෙන 9 11 එකයි බලමු මෙතන මොකද වෙන්නේ කියලා ඒ දෙන්නගේ බුලන් දිරි කවර කරන්න බලමු දිලාව නැත්තම් දිලත් එක්කම සෙට් එකම ඩවුන් වෙයිද කියලා බලමු මෙතන තාම ඉන්නවා ගැසකෝ පේනද ටීම් නම්බර් 10 එක කටලයිම සැලෙන්නේ නැහැ මෙතන ටීම් නම්බර් 5 15 එක සෙට් එකේ ඩවුන් කරනවා ගැසකේ තව එකේ ඩවුන් අනිත් පැත්තේ ගයිස් 1 vs 2 ගේම් ප්ලේ තියෙන බලමු මොකද වෙන්නේ කියලා දිලාව විතර ජෝක විතර ඉන්නේ ජෝක ෂොට් සෙපර් කරලා ග්‍රවුන්ඩ් කරනවා ටීම් නම්බර් 10 එක ප්ලේ එක එකත් එක ටීම් නම්බර් 10 එක ටීම් නම්බර් 10 එක සෙට් එක බෑක් ටු ලබනවා 9 11 සෙට් එක බෑක් ටු ලබනවා ටීම් නම්බර් 15 එක ස්කොට් වයිප් එකක් දෙන්නේ ඒකත් එක ටීම් නම්බර් 15 එකට උස්මයක් වක්වත් මුකුත් ගන්න හේතුවක් තිබ්බේ නැහැ මෙතන ඒකත් එක ටීම් නම්බර් 5 එක සෙට් තමයි මෙතන පිටිපස්සම එන්නේ පොඩ්ඩක් රිකවර් කරගන්න චාන්ස් එන්නේ ටීම් නම්බර් 5 එක සෙට් දනගන්න ඒගොල්ලන්ගේ චාන්ස් එක දැන් තමයි තියෙන කියලා ටීම් නම්බර් 5 සෙට් එක ORC කිලලත් එක ෆුල් ඇග්‍රෙසිව් ගේම් එකක් දෙන්නේ ගයිස් ඒකත් ටීම් නම්බර් 15 සෙට් එක බෑක් ටු ලොබි යනවා ඒකත් එක ගයිස් థర్డ్ පාටි කරන ORC සෙට් එක කිල්ස් ටික සෙකියු කරනවා ටීම් කිල්ස් 6ක් සෙකියු කරගෙන ORC සෙට් එක ඒගොල්ලන්ගේ බෙස්ට් ගේම් එක ඇතර පෙන්වන අනිවාර්ය මේ තමයි චාන්ස් එක මේගොල්ලන් සෙට් එකත් එක්ක අපිට මේ සෙට් එක බෑක් ටු ලොබි කරවන්න පුළුවන් කියලා ඉතින් අනිවාර්ය අපි දැක්ක ඇතන ගේම් එකේ ටීම් නම්බර් 15 සෙට් එක ටීම් නම්බර් 10 සෙට් එක 10 සෙට් එක 9 11 සෙට් එක ස්කොට් එක එලිමිනේට් කරලා බෑක් ටු ලොබි යනවා ඒකත් එක්ක ටීම් නම්බර් 15 එක සෙට් එකට උස්මයක් වක්වත් ගන්න ඉඩ දුන්නේ නැහැ එතන මෙඩි කිට් එකක්වත් ගන්න ඉඩ දුන්නේ නැහැ එවෙලම ටීම් නම්බර් 5 එක ඒගොල්ලන්ගේ පැත්තට ගිහලා අනිවාර්යයෙන්ම එතන ගේම් ප්ලේ එක දෙනවා ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ ටීජේ ඕවර් ටු යූ එතන ගේම් ප්ලේ එක මම හිතන්නේ ලස්සන ගේම් ප්ලේ එකක් එතන අනිවාර්යයෙන් දුන්නේ ඉතින් තර්ඩ් පාටි එක කරනවා කියද්දි ඉතින් අනිවාර්යයෙන්ම මොලේ ඇතුව එතන ගේම් ප්ලේ එක දුන්න කොහොම හරි අනිවාර්යයෙන්ම හැලා ඉතින් මම ඉන්නේ ටී නම්බර් 14 එක සයිඩ් ටී නම්බර් 14 එක දඩ බඩ ගාලා කෙල් ටිකක් සෙකියු කරගෙන අතරතුරේදී ටී නම්බර් 2 එක දැන් මම හිතන්නේ මේ පැත්තට ළඟට ආවිලා තියෙන ටී නම්බර් 14 එක හීල් එනකම්ම ඉඩ දීලා බලන් ඉන්නා මේකලු කැම් කරා මම හිතන්නේ දැන්ම ටී නම්බර් 2 එක ෆයිට් එක ඕන නැති වගේ මම ඒ හිඳ ටක් ගාලා ළඟ ළඟ වලියක් කරලා ටී නම්බර් අපි බලමු ටී නම්බර් කෙලිම අපේ ටී නම්බර් 24 20 ටී නම්බර් 3 වගේ වලියක් කරන්න යන්නේ මම ඒ පැත්තට පොඩ්ඩක් ටක් ගාලා කැම් view එක චේන්ජ් කරගන්නවා ටී නම්බර් 24 එක බලන් ඉන්නා ටී නම්බර් 3 එක ඉස්සරහින් ප්ලේස් කරලා ඉන්නවා CID ටීම් එක තමයි එන්නේ මේ පැත්තෙන් ටී නම්බර් 24 එක නම් ෆුල් කැම්පින් සීන් එක කියන්නේ මේ වෙලාවේ හැබැයි ටීම් ප්ලේස් ගොඩක් ස්ප්‍රෙඩ් අවුට් වෙලා ඉන්නේ මේ වෙලාවේ මම හිතන්නේ ඒගොල්ලොන්ට ලොකු ID එකක් නැහැ මේ ටීම් එක මේ එකම CID ටීම් එකෙන් ප්ලේයර් කෙනෙක් ෆුල් රෂ් එක ඇතුළට අවිලා දැන් මුළු සිකියෝ කරගන්න හදන ඒරියා එක ඒකම ටී නම්බර් 24 එකේ ප්ලේස් ලා ස්ප්‍රෙඩ් අවුට් වෙලා මේ ඉන්නේ නයා මූඩ් එක ඇක්ටිව් කරගෙන මිරමා මැප් එකේදී මම කලාතුරකින් දකින්නේ මේ වගේ ගොඩක් ස්ප්‍රෙඩ් අවුට් වෙලා ඉන්නවා ටීම් එක ඉතින් ටී නම්බර් 24 එකේ ප්ලේස් ලා මම ඉස්සර මැච් එකෙත් දැක්ක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ප්ලෑන් කරන් ඉන්නේ ගොඩක් අර කැම්පින් පාඩ තමයි ගන්න බලාපොරොත්තුලා ඉන්නේ දැනුත් ඒ සිටුේෂන් එක මිරමා මැප් එකේ අරන් ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ ඒගොල්ලෝගේ ඩියා එක දින්නේ මැප් එකේ එජ් එක ඉඳලාම කැම් කරන් ඉන්න එක ඉතින් අපි බලමු ටී නම්බර් 24 එකේ සිටුේෂන් එක දැන්ට පොඩ්ඩක් කූල් ඩවුන් වෙලා තියෙනේලා මම හිතන්නේ අපිට වලියක් තියෙන පැතර ඉක්මනට මූව් වෙන්න පුළුවන් වගේ මොකද රින් එකක් ටෝස් වෙන ගමන් තියෙන හින්දා අනිවාර්යයෙන් මම ඉතින් ටීජේ ඔයා දැක්ක ටීම් නම්බර් 24 එකේ මම හිතන්නේ ඒගොල්ලන් ගහන ප්ලේ ස්ටයිල් එක ඒ ප්ලේ ස්ටයිල් එකත් වැදගත් වෙනවා මෙතන ගේම් ප්ලේ ස්ටයිල් බට් මම හිතන්නේ ඒ ප්ලේ ස්ටයිල් එක වැදගත් වෙන එක බබ ඇත්ත ඉතින් මම හිතනවා මේ මැප් එකේ අනුව ඒ අනිවාර්යයෙන් ඒ ප්ලේ ස්ටයිල් එක මයි ගැන වැරද්දක් කියන්නේ බට් මං හිතන්නේ 1 2 වෙන ප්ලේ ස්ටයිල් එක මං හිතන්නේ එතන ඒගොල්ලන්ට 1 2 වෙන අවස්ථාවක් තියෙනවා කියලා ප්ලේ ස්ටයිල් එක ප්ලේස් පොයින්ට් වැදගත් වෙනවා බට් ඒකත් එක කිල් සංඛ්‍යාවක් අනිවාර්යෙන් ඒගොල්ලන්ට ඕනේ ඉතින් ඒකත් එක අනිවාර්යෙන් ඉතින් එතන ගේම් ප්ලේ එක ඒගොල්ලන්ට අනිවාර්යෙන් බලමු අපි 3rd ප්ලේස් එකත් යාට ඒගොල්ලන්ට එන්න ප්ලයි ප්ලේ ස්ටයිල් එකත් එක බට් බලමු අනිවාර්යෙන් අපේ ගේම් ප්ලේ අපේ මුලේ තියෙන ගේම් ප්ලේස් එක ඒගොල්ලෝ ඒ විදිහට අනිවාර්යෙන් අනිත් පැත්තට කරකවලා අපිට පෙන්වයිද කියලා ඉතින් ටීම් නම්බර් 24 එකත් එක අපි අම ටීම් නම්බර් 3 පැත්තට මොකද්ද මෙතන වෙන්න හදන්නේ කියලා මෙතන ගේම් ප්ලේ එක ඉතින් අනිවාර්යෙන් ගයිස් බලමු ටීම් නම්බර් 3 සෙට් එක මෙතන මං හිතන්නේ සෑන්විච් ලයින් ටීම් නම්බර් 13 එක 17 අත් ඇස්සේ ඒකත් එක්ක මං හිතන්නේ CID ගැවිත් කොල තමයි මෙතන බලාගෙන ඉන්නේ ගැවිත් ඇත් එක බලමු මෙතන මොකද වෙන එක ටීම් නම්බර් 7 එකද පික්සි B2R ගයිස් B2R සෙට් එක තමයි එක්කෙනෙක් B2R සෙට් එක එක්කෙනෙක් මං හිතන්නේ ඒගොල්ලන්ගම සෙට් එක එක්කෙනෙක් ඩවුන් කරන්නේ what පිට වෙනා මෙතන ටීම් නම්බර් 14 එක පැත්තට ගියොත් අනිවාර්යෙන් DCW ලගේ සෙට් එක දැන් zone එකට සෙට් වෙනවා ඊළඟට ටී නම්බර් 13 එකත් දැන් zone එක අස්සර සෙට් වෙනවා ටී නම්බර් 2 එක මෙතන zone එක ඇල්ල තියෙන B2R සෙට් එකේ strategy එක ඒගොල්ලෝ මෙතන use කරලා තිනවා අපිට පේන ටී නම්බර් 2 එකේ වාහන දෙකක් මෙතන ගලින්ම අනිපත වෙල්ලන් ඉන්න මෙතන කිලිම කඳු අස්සේ ගොඩක් drive කරන්න කොල්ලන්ට අමාරු වෙන අනිවාර්යෙන් මේ මිරාඩෝස් වගේ ගොඩක් පොඩි විවේකයක් ගන්නවා එතන වාහන වලටත් ගොඩක් අමාරු වැඩි ගිහිල්ලා අනිවාර්යෙන්
බලමු මොනවද වෙන්නේ කියලා. ඉතින් ටී නම්බර් 14 එකයි ටී නම්බර් 13 එකයි ටී නම්බර් 5 ටී නම්බර් 3 ටී නම්බර් 17 ටී නම්බර් 23 ටී නම්බර් 2 ටී නම්බර් 16 ඔක්කොම මෙතන ඉන්නවා එක ළඟ පොකුරට. ඉතින් බලමු ඒගොල්ලන්ට මොනවද කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ටී නම්බර් 2 එක ටී නම්බර් 16 එක මූනිස්සට ඇවිල්ලා තියෙනවා. ඉතින් බලමු ඒගොල්ලන්ට මොනවද වෙන්නේ කියලා. කිලිම මූනිස්සට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු ඒගොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් අනිවාර්යෙන් ටී නම්බර් 16 එක මෙතන ඉන්න එක රොටේට වෙනවා. මෙතන ටී නම්බර් 2 එකෙන් ෂොට්ස් එකක් ගන්න බී 2 ආර් සෙට් එක තමයි මෙතන ෆයර් ෂොට්ස් එකක් ගන්නෙ. දෙකකට කනෙක්ට් වෙන්නේ නැහැ නැහැ වගේ 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 තමයි. ඉතින් නිසාල මෙතනින් කෙලිම වාහනේ දුම් දාගෙන යන්නේ මෙතන. මොකද ස්පෙෂලි මේ මොනවාද අපේ රෙහලා අපිට පේනවා වාහන වලින් ගොඩක් ලොකු ඩැමේජ් එකක් ගන්නවා බුලට්ස් වලට. ඉතින් එච්ච ලොකු හෙල්ත් එකක් නැහැ වාහන වල. ටී නම්බර් 5 එක ඇල්ල තියෙන ටී නම්බර් 16 එක පැතර කෙලිම ග්‍රීන් ජෝ ඩවුන් කරගන්න පුළුවන්. බී 2 ආර් සෙට් එකේ මෙතන ස්ට්‍රැටජි කවුල් වේගෙන යනවා වගේ තමයි. තව එකක් ඩවුන් කරගන්න පුළුවන් තමයි මෙතන. ටී නම්බර් 5 එක ORC සෙට් එක වටා ගන්න බලන්න කියලා දෙන්න. ටී නම්බර් 6 ස්ට්‍රගල් කරනවා. යුකි ඔයා ඉතින් බලමු යුකිට මොනවද වෙන්නේ කියලා මේ පැත්තෙන්. අන බලමු යුකි හොඳ chance එකක් ගන්න මේ වටේ කොප්‍රා ගහනවා කියලා ටයි බීට් වාර ඉවරයි. and pixie මෙතනින් බලන් ඉන්න අන්තිම teams දෙක තමයි ඒ පාරත් හතර දෙනාම 2D set එකේ ඉන්නවා. over 5 kills ඒගොල්ලන්ගේ. මං කිව්ව විදිහටම හෙලා මං prediction එක මං හිතන්නේ හරියටම හරි 5 kills තියනවා. කොල්ලෝ ඉන්න දෙපැත්තෙම මෙතන කෙලින්ම last 2 top 2 ඇවිල්ලා තියන 2D set එක. ඉතින් බලමු මෙතන තව kills 3ක් secure කරගන්න තියන. ඒ පැත්තෙන් kill එකක් secure 3ක් secure කරගන්න ගමන් chicken ගැහුවොත් තව points 27ක්
2D සෙට් එකකට සෙට් වෙනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. යුකි මෙතනින් බලන් ඉන්නේ, යුකිට මොනවද කරගන්න පුළුවන් ඉන්නේ මෙතනින් බලන් ඉන්නවා කියලා. එම් M4 ලං ඉන්නවා කියලා. මෙතන පැටිය තමයි අපි බලන් ඉන්නේ. මං හිතේ පැටියව බලාගෙන පැටිය මෙතන ෂොට්ස් එක ගන්නවා. මෙතන B2R සෙට් එක අනිවාර්යයෙන්ම zone එක රොටේට් වෙන්න ඕනේ. zone එකට එද්දි full open එක ඇරින්න තියෙන ඉතින් අපිට පේනවා පික්සිර මෙතන ෂොට්ස් එක ගන්න කියලා. B2R පිටිය ඩවුන් කරනවා, පිටිය පැටියව ඩවුන් වෙනවා මෙතන යුකි ගෙන්. ඉතින් බලමු යුකිට මොනවද කරගන්න පුළුවන් ෂොට් එක ගන්න. ෂොට්ස් එක ගන්න ආයි 50-50 දෙපැත්තම ඩැමේජ් එද්දි බීටී ආ යුකිට වැඩිපුර ඩැමේජ් වෙනවා. මගේ දෙන කොල්ලගේ හෙල්මට් ෆේස් ගොඩාක් ඩැමේජ් වෙලා ඉතින් හතර වටේ ෂොට්ස් එකක් ගත්තා. නේන්ඩි කරනවා කිලිම මූණ ඉස්සරහා බෑම් මෙහා පැත්තේ තමයි නේන්ඩි ක්ලෝස් වෙන්නේ මේ පැත්තෙන්. ඇන්ඩ් යුකි යනවා කිලිම ෆුට් යුකි ඉවරයි. 2 වර්සස් 4 සිටුේෂන් එක තමයි දැන් බිල්ඩ් අප් කරලා තියෙන්නේ. B2R සෙට් එකේ ගුඩ් ඩට් ඩවුන් ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් ෆෝ ද B2R ඇන්ඩ් මෙතන 2D සෙට් එක ෆුල් සෙට් එකේ ඉන්න කිලිම රෂ් කරනවා ලාස්ට් මෑන් ඇන්ඩ් පලම් ඕපන් කරන අපි සෙට් එක හරියට හදාගෙන එනවා මෙතන කිල්ස් ගන්න ටෙප්ස් ගන්න ප්‍රථම මං හිතන විදිහට ටීම් එකේ ලීඩ් ඉතින් කෝබ්‍රා කෙලින්ම කට්ටියව කෙලින්ම ලස්සනට අරන් ගිලා තිනවා. අපිට පේනවා 2D සෙට් එකේ ඉතින් හොඳට කිල්ස් දීගුත් එක්ක තමයි ඒගොල්ලෝ මේ චිකන් එක සිකිය කරගන්නේ. වෙල් ප්ලේඩ් ඇන් ජීජී ටීම් 2D. ඕ මයි ගොඩ් මැච් එකත් වගේ වත් අපි හිතනවා 2D සෙට් එකේ විතර ගහයි කියලා. බට 2D සෙට් එක টপ 3 වුණාන පස්සේ පොඩි අනිවාර්ය හෝප් එකක් තිබ්බ 2D සෙට් එක ගහයි කියලා. ඉතින් මතක් කරන්න ඕනේ TJ රුසියා මේ සෙට් එක ඩබල් චිකන් ඩිනර් එකක් අනිවාර්යෙන් අද දවසේ දිනාගත්තා. ඩබල් චිකන් ඩිනර් එකක් දිනාගත්තා SMS විදිහට. අපි දැක්කා ෆස්ට් මැච් එකේ මම හිතන්නේ 16 kills අරන් තිබ්බා. මම හිතන්නේ 16 kills sorry 16 points ඒ කියන්නේ 16 kills. ඒකට සෙකන්ඩ් මැච් එකේ මෙතන ඒගොල්ලෝ අරන් තිබ්බා 8 kills. ඉතින් මම හිතන්නේ ඒකත් චිකන් ඩිනර් එකක. ඉතින් මම හිතන්නේ ඕවරෝල් මෙතන අඩුම ගානේ මම හිතන්නේ අනිවාර්යෙන් 65ක් විතර මම හිතන්නේ අනිවාර්යෙන් එතන ඒගොල්ලෝ සෙකියුර් කරගන්නවා කිල් මේ පොයින්ට්ස් එක. ඉතින් අනිවාර්යෙන් මගේ මැතමැටිකල් පොඩ්ඩක් එරර් එකක් ඇති. බට් ගණන් ගන්නවා 60 ගානක් 64 65 66 ඒ අතරතුර අනිවාර්යෙන් එතන කිල්ස් ටික මේ පොයින්ට්ස් ටික අනිවාර්යෙන් කැල්කියුලේට් කරයි. ඉතින් මම හිතන්නේ අපේ ෆස්ට් ප්ලේස් එක මම හිතන්නේ පොඩ්ඩක් දැන්ට සෙකියුර් කරලා තියෙන 2D සෙට් එක. මම හිතන්නේ පොඩ්ඩක් ෆස්ට් ප්ලේස් එක දැන්ට සෙකියුර් කරලා ඉවරයි. මම හිතන්නේ ඉතින් බලමු අපි සෙකන්ඩ් ප්ලේස් තර්ඩ් ප්ලේස් කවුද එන්නේ කියලා. නැත්තම් මේ සෙට් එක අනිවාර්යෙන් next match එක kills 20ක් කරගෙන chicken dinner කරගෙන දෙවෙනි ස්ථානයේ ඉන්න pixel set එක ඔයි වගේ game play 10යි දන්නේ. බට් අනිවාර්යෙන්ම 2D set එකට අනිවාර්යෙන් salute එච්ච ලස්සන game play දීලා full intensity game play දීලා තමයි ඒතර end කරේ. ඉතින් මම හිතන්නේ අනිවාර්යෙන් අපි තව points ටිකක් දාගෙන එන්නේ. ඒක පොඩි segment එකක් තියෙනවා. segment එකත් එක්කම අපි පොඩි වෙලාවකට පොඩි විරාමයකට අනිවාර්යෙන් අපිත් එක්ක ගිහලා පටස් ගාලා අපි එන්නම් අයිමත් පොඩි විරාමයක් ගිහලා. We'll be back soon guys.
ගෙනවා 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 පෙරල් සත්ගේ පළවෙනිකක් ගෙනවා Thank you so much, guys. Thank you so much. Happy Dani Baring. Avatar. Guys, Dani Baring. Apne segment ati na. Ogalan da balan da pula. Kamati ma parents sons week ke mukadi kela. Mete ne follow dega. Wo me suti. Dani Baring apne TJ ta. Mai ta Dani. TJ Dani Baring mai ta ne. Mai ta ne. TJ ke apne pardeer na dega re khelir na pula. Ganan ganan pa TJ. Me matai. Ogalan Dani Baring apne jab me apne ganan pula. Iti parents sons ke 300 off karan chance ati na. Iti me ma guys super. And parents answer thank you so much me wage lasanda tournament ekak api organize karanna thuna de wage lasanda tournament ekak organize karada and ekat ekka man hitanne ma aniwana TJ ta podak penna penna thama man follow ekak genave man hitanne TJ ta TJ eden ekat ekka guys man hitanne anibarem api dakka api eranga map ekak dakka 2D ekak mona wage gameplay ekak gawada kiyala TJ Russia api dakka man hitanne lokuwata chicken double chicken dinner ekak thiyena man hitanne triple chicken dinner ekak ehema wenna awasthawak thiyenoda e gulanta ma अंतिम ग्रूप प्ले कर අනිවාර්යයෙන්ම මේ මං හිතන්නේ අපි අපි සැකම් මැප් එක ගැන වඩා කතා කරත් ලස්සන ගේම් ප්ලේ එකක් දීලා තිබ්බ අපේ 2D සෙට් එක මම හිතන්නේ සෙකන්ඩ් ප්ලේස් එක අපි බලමු සෙකන්ඩ් ප්ලේස් එක ඇත්තම කිව්වොත් දීලා තිබ්බ අපේ සෙට් එක මම හිතන්නේ මේක ඒක ටැලි වුණා ඒක වෙන වෙන සෙට් එකක් දෙන්නේ බට 2D සෙට් එක ස්පෙෂල් එක කතා කරොත් ෆස්ට් ප්ලේස් ඩබල් චිකන් එකක් දිනාගත්තා එරංග මැප් එක සමිරම මැප් එකේ සෑන්හොක් මැප් එකේ මොනා වේවිද කියලා අපි තාම අපිට කියන්න තේරෙන්නේ නැහැ මොනා වේවිද කියලා බට් සෑන්හොක් මැප් එක කියන්නේ මම හිතන්නේ පොඩි පොඩි මැප් එකක් ඉතින් ඒ මැප් එක ඉක්මනට තිබරෙන් එන්න තියෙනවා මම දැන් 22 30 මිනිත්ස් එකේ තමයි මම හිතන්නේ අපේ රුසියාත් කිව්වාගේ මම හිතන්නේ ඒක එන් වෙන්නේ ඉතින් බලමු සෑන්හොක් මැප් එකේ මොනවා ගේම් එකක් වේද කියලා ඉතින් මම හිතන්නේ අපේ මැප් එක මම හිතන්නේ අපේ වෙනම මැප් එකක් ගැන මම හිතන්නේ අපේ මේව කළා තියෙනවා පොඩ්ඩ බලමු සෑන්හොක් මැප් එක මොන වගේ මැප් එකක්ද කියලා මම හිතන්නේ අපේ සෙක් අපේ බල පොඩක් මම හිතන්නේ අපි ඒක තියෙන පොඩක් ඔකේ එකත් එක්ක ගයිස් හරි වරෙන් සෑන්හොක් මැප් එක බලන්න පුළුවන් ඔයගලන්ට මොන වගේ විදියට සෑන්හොක් මැප් එක හැදිලා තියෙන කියලා සෝ මෙන්න මේ ව්‍යාකරණ තමයි සෑන්හොක් මැප් එක තියෙන්නේ සෝ ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ ආකාරයට ලස්සන මැප් එකක් තියෙනවා අපි මැප්ස් ගැන කතා කරමු පොඩ්ඩක් අපි ඒකේ වැලියු එක අපි හරියට ඒක ගන්න අපි නිකන් ගේම් එක ගහලා පැත්ත කරනවා බට් අනිවාර්යෙන් ගයිස් මේ තියෙන සෑන්හොක් මැප් එක මේගොල්ලෝ කොච්චර වෙහෙසක් මේ කරලාද කියලා අනිවාර්යෙන් ඔබ බලා ගන්න පුළුවන් මේ වගේ මැප් එකක් හදන්න සෝ සෑන්හොක් මැප් එක මම හිතන්නේ මගේ පර්සනල් මැප් එකක් ආසර් මැප් එකක් වේද මේ සෑන්හොක් මැප් එක මම PUBG ගහන කාලේ ඉතින් ඒකත් එක අනිවාර්ය ඔගලට මේ වගේ මැප් එකේ මගේ රස විඳින්න පුළුවන් මේ වගේ ලස්සන විදියට view එකත් එක්ක ලස්සන map එකක් එක්ක තමයි මේ විදියට අපි ගෙන එන්නේ ඒකත් එක runes rune එකක් තමයි මේක මේ වගේ area එක තමයි මම අත්තර කිව්වෙ එතන තමයි පොඩක් මම ආසිතන වගේ ඉන්නේ shape එකකින් open එක open field එක තියෙන හින්දා ඒකත් මම හිතන්නේ අපේ TJ එකේ පොඩක් අව TJ මේ සංගක් map එකේ ඔයාට කියන්න තියෙනවද මොන හරි සංගක් map එකේ මොන වගේ game play එකක්ද ගහන්න තියෙන්නේ කියලා मंगिताने दंडांग मैच्चे कटे का करा रात गया ने आर अभी गांग आर जैसे सामान्य अभी आर इगर मैच्चे किधर का तो 300 उड़े टीम का गहला ही ना अनित पे तो टीम ने कटे विकेट्स हायक किधर की ही जा लापुनु सीया किधर आती है ना तो वो दोलहाक पंगे दी ना वाके मैच्चे कटे में दंगी लंग चंडो मैप्पे 2D टीम में का सिक्योर कर ले इवर आई मांग हिसाब में पॉइंट्स है दिलावर पास से 2D टीम का होता है चांस है तीन आर बामा मिरमा में इतने पटांगना कालें क्यों हुआ आगे मेरे को लाने चांस है तीन है वहाँ अरे 90 192 मेन पॉइंट्स चेट्टे के क्या ना टीम
වැඩිම ටීම් වලින් ගත්තම තියෙන පොයින්ට්ස් වලින් 92 තමයි දැන් තියෙන්නේ. ඒ 92 පොයින්ට් එක බිට් කරන්න මම හිතන්නේ හොඳ chance එකක් හම්බලා තියෙනවා. මම හිතන්නේ මේ වෙලාවේ 2D ටීම් එක ඒක ફોકસ කරන්න ගොඩක් හොඳයි. ඉතින් හැබැයි ඒක ફોકસ කරන්න නම් මම හිතන්නේ තව පොයින්ට් ගොඩක් ඕන වෙයිස් ගොඩක් දුර 35ක් 30ක් විතර. ඉතින් 35 30 30ක් විතර මම හිතන්නේ මේ විතර ඕල් වෙනවා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම kills 15ක් අඩුම දාගන්න ඕනේ. ටිකන් ඩිමේක පරිවර සිකියු කර ගන්නවා. අපි බලමු ඒක ඒගොල්ලෝ කොයි විදියට මේක සිටුේෂන් එක හදාගන්නද කියලා. දැනට 92 තමයි ප්‍රැක් ටීම් එකේ තියෙන්නේ මේන් පොසිෂන් එකේ. කියන්නේ නම්බර් 1 පොසිෂන් එකේ තියෙන ඒගොල්ලන්ට වැඩිම පොයින්ට්ස් වලි. අපි බලමු මේ චැම්පියන් මැප් එකේ 2D ලගේ පොඩි පොඩි රෂ් ගේම් ප්ලේ එකක් බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද දැන් මේගොල්ලොන්ට අර දැන් ඉතින් අර ගිහිල්ලා ඉවරයි. දැන් ඒගොල්ලන්ට අවසන්තරට ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒගොල්ලන්ට ඉතින් තව එක චිකන් ඩිනර් එකක් එක්කම කිල් ටිකක් වැඩිපුර දාගත්තොත් මං හිතන්නේ කිල්ස් 15ක් විතර අඩුම දාගන්න පුළුවන් වුණොත් ඒගොල්ලගේ මුල් ඕවරෝල් ටීම් එකටම මං හිතන්නේ අර මේන් අපේ අර දැන් තියෙන 92 රෙකෝඩ් එක කරලා දාන්න පුළුවන් වෙයි 2D ටීම් එකට. දැන් තියෙන සිටුේෂන් එක චැනල් මැප් එකේ ওই විදිහට වෙයි කියලා තමයි මට හිතෙන්නේ හෙලා. අනිවාර්යෙන්ම. ඉතින් අපි ඒ වගේ තමයි ගේම් ප්ලේස් ටික දැක්කේ. ඉතින් මං හිතන්නේ අනිවාර්යෙන් අද රෑ 12න් පස්සේ TJ එකේ අපි අනිවාර්යෙන් උපන්දිනේ මං හිතන්නේ අපි චිකන් ඩිනර් එක ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං හිතන්නේ 40 වෙනි උපන්දිනේ මං හිතන්නේ TJ එකේ. ඉතින් ඔයගොල්ලන්ට අනිවා සෙට් වෙනවා TJ එක චිකන් ඩිනර් මේව කරන්න. ඉතින් මං හිතන්නේ ඉතින් අපි ඒකත් එක පොඩක් අදාළ මම දැන් සෑන්ග්අප් මැප් එක ගැන පොඩක් අදාළ අපි TJ ඔයාගේ පර්සනල් ආසම ෆේවරිට් මැප් එක මොකක්ද? ආසම් ෆේවරිට් මැප් එක ඉතින් ඇරංගල් මැප් එක තමයි. ගොඩක් මැච් දවස්වල මැච් 10 ඇසෙල්ලම් කරොත් 7ක් වගේ ඇරංගල් මැච් එකට තමයි යන්නේ. අනිත් මැච් වලට ඒ වගේ අඩු වෙන තමයි යන්නේ. මොකද ඇරංගල් මැප් එකේ අර තියෙන වෙදර් එකට කැමති හින්දා ගොඩක් කාලවට ඒ මැප් එක විතරම ගොඩක් අද ආස ප්ලේ කරන. නැත්තම් ෂැනෝ මැප් එක එතකොට බිරමා මැප් එක ගොඩක් කාලවට අඩු වෙන තමයි ප්ලේ වෙන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒකට මම හිතන්නේ අපේ අපේ රුසියෙන් එහුව රුසිය වාගේ පර්සනල් ෆේවරිට් මැප් එක මොකද්ද? මගේ ෆේවරිට් මැප්ස් කිව්වොත් අනිවාර්යයෙන් මම හැම මැප් එකම ප්ලේ කරනවා. නැට ස්පෙෂලි අද හැමදාම මම ස්ට්‍රීම් කරන්න ගත්තොත් ඉස්සෙල්ලා පටන් ගන්න ඒබ්‍රංගල් මැච් එක. ඊට පස්සේ ඒකේ චිකන් එකක් ප්ලේ කරොත් කෙලින්ම නෙක්ස්ට් එක වෙන මැප් එක නැත්නම් සෑන්ඩ් ඔෆ් මැප් එක. ඒක මම එහෙම තමයි ප්ලේ කරන්නේ. ලයික් අර එක මැච් එක චිකන් එකක් ගවොත් ගොඩක් කලවට ප්ලේ කරන්නේ ඒබ්‍රංගල්. ඒබ්‍රංගල් වලට පස්සේ මේ ස්ටන් හෝ විකෙන්ඩි විකෙන්ඩි ගොඩාක් අඩුවෙන් ප්ලේ කරන්නේ. මිරාමාර් මම ආසයි ප්ලේ කරන්න. මොකද ස්නයිප් කරන්න පුළුවන් හින්දා ඉතින් අලුත්ම විදියකට තියෙන හින්දා ඉතින් ඒ මැප්ස් තුන තමයි ගොඩක් මම ප්ලේ කරන්නේ එරංගලුයි සන්නකුයි මිරාමාරු. ඉතින් ඒ තුනත් මට කිව්වොත් එකක් ක්ලික් කරන්න කියලා අනිවාර්යෙන් එරංගල් එකක් තමයි මේ එරංගල් තමයි මම අනිවාර්යෙන් පික් කරන්නේ. ඕකේ ඕකේ මම දෙන්නම එරංගල් පික් කරන්නේ. ඔගොල්ලෝ අපි ඒ කියන්නේ සැංහක් කියන මැප් එක මම හිතන්නේ කට්ටිය ගහන්නේ නැත්තේ ගොඩක් මම හිතන්නේ වෙද එක හින්දනේ. ඔයගොල්ලෝ කිව්වාගේ වෙද එක පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ ප්‍රෙෆරන්ස් වලට එක්චර හරියන්නේ නැති ඉඳ බට් මේ ප්ලේයර්ස්ලා මේ මැප් එක අනිවාර්යෙන් බෙස්ට් ඔෆ් 3 එකක් ගහුවත් අනිවාර්යෙන් මේ තුන ගහන්න ඕන එකක්. සෝ එතකොට මේගොල්ලන්ට ඒකට ඒකේ මොකක් හරි අලුතෙන් ඉතින් අනිවාර්යෙන් ඉතින් මේ ඒ ගැන මේව කරොත් මොකද්ද ඒ අපේ සැංහක් මැප් එක ගැන පොඩ්ඩක් මේව කරොත් අපේ හිතන්නේ ඇත්තම කිව්වොත් ඒක පොඩි වෙනස් කියන්නේ මං හරියට කිව්වොත් ඒකේ වෙනස්ම ගේම් ප්ලේස් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ සැංගම් මැප් එකේ කියන්නේ අපේ ෂොට් ගන් එක යූස් කරන කට්ලේම ගොඩක් කට්ලේ ඉන්නවද ඒ සැංගම් මැප් එකේ? මං දැකලා නැත්නම් මොකද ගොඩක් ෂොට් ගන්ස් එම යූස් කරනවා. ඒක ගොඩක් අවුට්ඩේටඩ්ද නැත්නම් ගේම් ප්ලේ එකට හරියන්නේ නැද්ද? තව සෙග්මන්ට් එකක් වගේ මගේ මං හිතන්නේ අපේ එකේ ඇති එකත් එක රොස්ට එකක් අපිට බලාගන්න chance එකක් තියෙනවා. මම හිතන අපි ඊළඟ පාර කමෙන් එකක් next එක බලව අපි පොඩි විවේකයක් කරන් පටස් ගාලා ඔයගලත් එක ෂණික ඉක්මනින්ම එනවා.
Hi guys, welcome back to Parents' PUBG Mobile Series partnered with Gamer.lk. ඉතින් අනිවාර්යෙන් TJ රුසියා අපි පොඩ්ඩක් අපි අනිවාර්යෙන් ඊට කලින් කතා කරා හිටියා සංගම් මැප් එක ගැන ගොඩක් දේවල් කතා කරා හිටියා අපි පොඩ්ඩක් අද කට්ටියට පෙන්නමුද අපි අද දවසේ තරඟ වදින ක්‍රීඩක අපි ප්ලේයර්ස් කවුද කියලා ඒ කියන්නේ මේ ප්ලේයර්ස් කවුද කියලා අනිවාර්යෙන් බලමු අපේ රොස්ටර් එක බලමු අනිවාර්යෙන් අපි අපේ අද දවසේ තරඟ වදින ප්ලේයර්ස්ලා කවුද කියලා මේ සෙට් එක තමයි අද දවසේ ගයිස් තරඟ වදින්නේ. ඔය ඔයගොල්ලෝ පේනද 911 Thunder Ghost එක තියන්න ඕන gaming Max Payne Terminator Sly Black Tigers Wide Eye Deadly එකත් එක්ක ඒ වගේ ප්ලේස් ගොඩක් මේ ඔය ප්ලේ කරනවා. මේ තමයි ඔයගොල්ලෝ බලන් ඉන්නේ ගයිස් අර බලේ group stage 11 එක අපේ ඒ කියන්නේ 11 group 11 එක ඒකට ඒ day number 11 එක. සෝ අනිවාර්යෙන් මේ වගේ අපි ඊට කලින් දවස් 10ක් කරලා දෙනවා මේක අපේ ඒ දවස් 10ත් අපි මේ වගේ ඔයගොල්ලෝ group stages ඔගේ rosters වෙනවා දෙනවා. ඒ වගේ ඒ 10 එකත් qualify වෙලා තියෙන 3 දෙනයි. ඉතින් 3 දෙනා කියන්නේ එක stage එක group එක qualify වෙන්න 3 ඒ වගේ හැම ගෲප් එකෙම තුන්දලා තුන්දලා ක්වොලිෆයි කරගෙන ඒ සෙට් එකව තරඟ වදිනවා අපි අපේ අනිවාර්යෙන් සෙමි එකයි ෆයිනල් එකයි ඉතින් සෙමි එකයි ෆයිනල් එකයි අනිවාර්යෙන් තරඟ වදිනවා කියන්නේ ෆ්‍රයිඩේ තියෙනවා ගයිස් අපේ සෙමි ෆයිනල්ස් එක වෙනවා ෆ්‍රයිඩේ සෝ සිකුරාදා තමයි ෆස්ට් සෙමි ෆයිනල් වෙන්නේ සෙන්සුරාදා සෙකන්ඩ් සෙමි ෆයිනල් එක වෙනවා ඒ වගේම ඉරිදා අපේ ග්‍රෑන්ඩ් ෆිනාලෙ එක ඉතින් අනිවාර්යෙන් අපේ කට්ටියට යටින් කමෙන්ට්ස් දාන්න බලා කට්ටියට යටින් වෝට් කරන්න බලා ඕගොල්ලෝ කැමැතිම කැමැතිම ටීම් එකට කවුරු දිනයිද ඔය ෆයිනල්ස් කියලා ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඒකත් එක්ක අපි බලමු අපේ අපි බලමු මොන වගේ ෆයිනල් ගේම් එකක් වෙයිද කියලා. ඊට කලින් අපි බලන්න අනිවාර්යෙන් විට්නස් කරන්න අපි මොන වගේ සේම් ෆයිනල් ගේම් එකක් වෙයිද කියලා. කස් දැන්ට මේ ගෲප් සෙලින් ක්වොලිෆයි වෙන තුන් දෙනා තමයි ඉදිරියට මේ වගේ සේම් ෆයිනල්ස් 1 and සේම් ෆයිනල් 2 එක තරඟ වදින්නේ මේ දෙක ගෲප් ස්ටේජස් දෙකක් වෙලා. ඉතින් ඒකේ ඒකින් උත් අනිවාර්යෙන් අපේ අපේ ඒකින් උත් ගන්නේ ක්වොලිෆයර්ස්ලා පොඩ්ඩයි. ඉතින් ඒ සෙට් එක තමයි තරඟ වදින්නේ ෆයිනල්ස් වලට. සෝ එතකොට තම අපිට කියන්න අමාරු කවුරු දිනයිද කියලා. ඉතින් මම හිතන්නේ අපි හරියට බැලුවොත් අපේ රුසියාගෙන් සා ටීචින් ඇහුවොත් ටීචේ රුසියා ඕගොල්ලෝ හිතන්නේ කවුරු ඇත්තට මේකේ දිනයිද කියලා. කස ඕගොල්ලන්ගේ මෙහෙමයි ඕගොල්ලන්ගේ ප්‍රෙෆරන්සස් ඇති ඕගොල්ලන්ගේ ටීම්ස් වනා ඇති ඕගොල්ලෝ මේව කරලා ඇති. ඉතින් ඒගොල්ලන්ට වෝට් කරන එක මම හිතන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ට සපෝට් කරන එක මම හිතන්නේ ඒක වැරද්දක් කියලා. බට අනිවාර්යෙන් කොච්චර ඕක සපෝට් කරත් වැරද්දක් වෙන්නේ නැහැ. ස්කිල් වේ ලක් එකයි බේස් ඔන් එවරිතින් තමයි අනිවාර්යෙන් මෙතන ෆයිනල්ස් මැච් එක වෙන්නේ. ඕගොල්ලෝ සපෝට් කරා කියලා ඒගොල්ලෝ දෙනන්නේ නැහැ. ඕගොල්ලන් ගේම් ප්ලේස් ඔක්කොම අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ අපේ ටීජේ සහ රුසියාගෙන් මම ඒ දේ අනිවාර්යෙන් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ප්ලේස් ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අනිවාර්යෙන් සපෝට් කරලා දෙන්න පුළුවන් ගයිස්. ඕගොල්ලන්ට යටින් කමෙන්ට් කරන්න පුළුවන්. ඕගොල්ලෝ ආස ටීම්ස් කවුද සපෝට් කරන්න අනිවාර්යෙන් ඒගොල්ලන්ට ඒගොල්ලෝ බලමු ඒගොල්ලන්ගේ ස්කිල් එකත් එක්ක ඒගොල්ලන්ට අනිවාර්යෙන් ඉදිරියට එන්න පුළුවන්ද කියලා. ඒකත් එක්ක මම හිතන්නේ අපි යමු අපේ ස්ටෑන්ඩින්ග්ස් වලට. මෙතන ගයිස් තී මේක තමයි දෙවෙනි මැප් එකට පස්සේ ස්ටෑන්ඩින්ග්ස් එක ඔයගොල්ලෝ පේනවා තී දෙවෙනි මැප් එකට පස්සේ ස්ටෑන්ඩින්ග්ස් තමයි මේ සෙට් එක සෝ MS ඇවිල්ලා තියෙනවා අනිවාර්යෙන් 17th place එකේ ඉවරයි 23rd place එකේ ඉඳලා 17th place එකෙන් තමයි team MRX එකට ගන්න ඕන gaming තන ghost big gears x11 joker kings and MS ඉතින් අනිවාර්යෙන් එකත් එක්ක අපි පටස් කරලා බලමු අපේ දෙවෙනි මැච් එකේ ප්‍රතිඵල ටිකේ දෙවෙනි page එකට සෝ 16 වෙනි ස්ථානයේ ඉඳන් 9 වෙනි ස්ථානයේ ඉඳලා තියෙනවා මෙතන brutal booms එකත් එක්ක midnight death crawlers mean general sex killer housewives na wide eye deadly ae 911 team vipers ekata sl black tigers ekata balamu guys ape antim page ekak metena match deweni match ekak results tike antima pituwadi ape metena first place ekak kawuda ewilla thiyenne kiyala balamu 8 wenne sthane max player dala dena wgcid men in black dala dena 7 wenne sthanta 6 wenne sthane orc outlaws ekata 5 wenne sthanta dala dena team dax unknown 4 wenne sthanta wgb2r 3 wenne sthanta terminator dala dena total points 10 ekak ekata ae dcw 18 points aragena එතන සෙකන්ඩ් ප්ලේස් එක මේ රිඩීම් කරගන්න එකත් ගයිස් ඔගොල්ලෝ මතක තියාගන්න අයිමත් 2D සෙට් එක 2D මාත් සෙට් එක දෙවෙනි ගේම් එකේ චිකන් ඩිනේ කරගෙන කිල්ස් 8ක් කරගෙන 28ක් ටෝටල් පොයින්ට්ස් අරගෙන ෆස්ට් ප්ලේස් එක දිනා ගන්නවා. අපි දැන් යන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ඕවර්ඕල් ස්ටෑන්ඩින්ග්ස් ටික. ඕවර්ඕල් ස්ටෑන්ඩින්ග්ස් ටික කියන්නේ අපේ ෆස්ට් මැච් එක සෙකන්ඩ් මැච් එක ඒ දෙකේම කම්බයින් කර ප්‍රතිඵල ටික. ඔගොල්ලෝ බලාගන්න කවුද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ටීම් නම්බර් 23 ඉඳන් 17 වෙනි ස්ථානය වෙනකන් අවිල තියෙන්නේ ජෝකර් කිංග්ස් ටීම් මෙම්බර් X එකත් එක්ක නන්නෝ next gaming ekata thunder ghost big ears x11 and mean general x I think a set ekata mai vendine ekata balamu ape 9 weni sorry 16 weni sthane nan 9 weni sthanta kawuda awilla thiyene kiyala me guys ogol balagen inne overall kills point tika sorry overall points tika team number ape map 1 ekek map 2 ekek combined ekata death crawl sara thiyena 16 weni sthanta palace sthanta brutal booms 14 weni sthanta killer housewives 13 weni sthanta bit mites 12 weni sthanta sl black tigers 11 weni sthanta e 911 team vipers
දහවෙනි ස්ථානයේ MS and 9 වෙනි ස්ථානයේ WG CID Men in Black ඉතින් අනිවාර්යෙන් 9 වෙනි ස්ථානයේ කොහොමද ඉඳලා තියෙනවා අපේ CID Men in Black ඒකත් බලමු අපේ 8 වෙනි ස්ථානයේ දැන් පළවෙනි ස්ථානයේ එක කවුද මොකද්ද වෙලා තියෙන කියලා මම ඉතින් කිව්වා වගේම අපේ 8th place කරලා තියෙනවා Max Faded 7 වෙනි ස්ථානයේ NA Wide-Eyed Deadly 5 වෙනි ස්ථානයේ ORC Outlaws කියලා දිනවා WG B2R 5th place කරලා තියෙනවා Fourth place AEDCW 27 total points are gonna and third place guys team Dex unknown second place in the anvan eka place ka down la thiyena metana 18 placement points ekkat ekka kills ut anivaryenma etana 13 karagena total points 31 karagena avilla thiyene and guys okon peena thiyena metana terminators ut devane sthana sek ekkana 31 total points are gonna me degollo 31 points are gonna second place and third place avilla thiyene but first place guys sek ekkana 2D mod set ka 2 ape double chicken එකක් එක්ක ප්ලේස් වන් පොයින්ට්ස් 40ක් ඇවිල්ලා චිකන් ඩින දෙකකට ටෝටල් පොයින්ට්ස් 24ක් එක්ක සෝරි ටෝටල් කිල්ස් 24ක් එක්ක ටෝටල් පොයින්ට්ස් 64ක් අරගෙන ගයිස් ටුවයිස් ද සෙකන්ඩ් ටෝටල් පොයින්ට් එක අපේ සෙකන්ඩ් ප්ලේස් එකේ ඉන්න එක්කනට අපේ සෙකන්ඩ් ප්ලේස් එකේ ඉන්න ටර්මිනස් ල වඩා මම දැන් දෙගුණයක් පොයින්ට්ස් අරගෙන මෙතන 2D මොඩ් සෙට් එක 64ක් ටෝටල් පොයින්ට්ස් අරගෙන ඉදිරියෙම ඉන්නවා ගයිස් ඉතින් මේ විදිහට ගයිස් අපි බලමු මෙතන සෙකන්ඩ් අපේ සෙකන්ඩ් මැප් එකේ MVP කවුද කියලා ඔබ බලන්න පුළුවන් ඉතින් දැන් 2D සෙට් එක 2D මොඩ් සෙට් එක ඉදිරියෙම ඉන්නවා ඉතින් දැන් අපි මැච් දෙවෙනි මැච් එකේ MVP අවිලා තිනේ මිත්‍යම් සෝරි මතීෂා 54 මැඩ් රොක්ස් කොල්ලා අවිලා තින එතන WG B2R ටර්මිනේටර්ස් රෙප්‍රසන්ට් කරගෙන 5 කිල්ස් අරගෙන ඒකත් එක්කම යන්න බකෝ එකත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ පර්ෆෝමන්ස් ඔෆ් টপ 10 අනිවාර්යෙන් බලමු ඒකත් එක මොකද්ද මෙතන වෙලා තියෙන කිසි කෙනෙක් ඔයගොල්ලෝ පේනවද මෙතන ඉතින් අනිවාර්යෙන් බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා මෙතන අපේ අපේ টপ 10 ටීම්ස් ඉන් ගෲප් 11 සර් මේගොල්ලන්ගේ පර්ෆෝමන්ස් රේට් එක ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඉතින් ඒගොල්ලෝ කොහොමද ඇත්තටම මැච් 1 එකේ මැච් 2 එකේ පර්ෆෝමන්ස් කරේ පර්ෆෝම් කරේ ඉතින් මේක ඔයගොල්ලෝ බල ගන්න පුළුවන් මේ ග්‍රාෆ් එකෙන් තමයි ඒගොල්ලෝ පර්ෆෝම් කරපු විදිය. ඔයගොල්ලෝ පේනවාද 2D සෙට් එක මැච් 1 එක කොළපාටෙන් පෙන්නන මැච් 2 එක රතුපාටෙන් පෙන්නන්නේ. සෝ මැච් 1 එකේ උඩරිම පර්ෆෝමන්ස් ප්‍රේට් එකක් අනිවාර්යෙන් ප්ලේ කරලා පෙන්නනවා. ඉතින් අපි දැක්කා අපි චිකන් ඩිනර් එකක කිල් 16ක් අරගෙන තමයි ෆස්ට් මැච් එක පර්ෆෝම් කරේ. සෙකන්ඩ් මැච් එක කිල් 8යි තිබ්බේ චිකන් ඩිනර් එකක. සෝ අනිවාර්යෙන් ඔයගොල්ලෝ පේනවාද මෙතන කොළපාටෙන් පෙන්නන ෆස්ට් මැච් එක කොච්චර හොඳ පර්ෆෝමන්ස් රේට් එකක්ද ඒගොල්ලෝ ප්ලේ කරේ. ඉතින් පොඩ්ඩක් ඩ්‍රොප් ඩවුන් වෙලා 2D සෙට් එක බට් 2D සෙට් එක මේ වගේ ගේම් ප්ලේස් දිනන. ඉතින් ඔයගොල්ලෝ ටැක්ස් ටීම් එකකට ටර්ම් DCW B2R ඒගොල්ලන්ගේ සෙට් එක පෙන්වන ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම රතු වෙලින් මැච් දෙවෙනි මැච් එක තමයි ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් එක වැඩිම ගේල් තියෙන. ඒක දෙකයි අපි එකතක බලමු. අපි එකතක යමු අපේ ගේම් එක ඇතුළට පටන් ගන්න තියෙන අපේ තර්ඩ් මැච් එක තර්ඩ් ඇන්ඩ් ෆයිනල් මැච් එක ගයිස් අද දවසේ මේකේ පස්සේ තමයි ක්වොලිෆයර්ස් ලා කවුද කියලා අපි තෝරගන්නේ. ඉතින් බලමු අපේ තර්ඩ් මැච් එකේ කවුරු දෙනයිද කියලා බලමු ගයිස් අනිවාර්යයෙන්. ඉතින් දැන්ට මේ විදියට ග්‍රාෆික් එක බලන්න පුළුවන් මේගොල්ලන්ගේ ෆස්ට් ප්ලේස් එක සෙකන්ඩ් ප්ලේස් එක එද්දිම ෆස්ට් මැප් එක සෙකන්ඩ් මැච් එක මොන වගේ විදිහට perform කරේ කියලා. So දැනට අනිවාර්යෙන් 2D ඉදිරියෙම ඉන්නවා. ඒකට 2D ල සෙට් එකට kill සංඛ්‍යාව සහ total points සංඛ්‍යාව දෙගුණයක් ඉදිරියෙන් ඉන්නේ. So ඒගොල්ලෝ පරද්ද ගන්න අනිවාර්යෙන් third match එකේ ලොකු වෙනසක් කරන්න යනවා ඊටු සෙට් එකට. ඒකද ගයිස් අපි game ඇතුළට move වුණා. Game එක ඇතුළට මම බාර දෙනවා අපේ රුසියට. රුසිය මෙතනින් පොඩ්ඩක් continue කරමු. අනිවාර්යෙන් B2R සෙට් එක තමයි මෙතන ඇවිල්ලා තින්නේ අපි කෙලින්ම හෙලා. ඒ අපි හෙලා කෙලින් B2R සෙට් එකේ පැනලා තින්නේ කෙලින් බූට් කැම්ප් එකේ ටීම්ස් තුනක් මේ පාර ඇවිල්ලා තින අපිට පේනවා. දැන් අපි බලමු B2R සෙට් එකේ මොනවද කරගන්න පුළුවන් කියලා. අපි ඩ්‍රෝන් ෂොට් එකක් ගත්තොත් එන අනිවාර්යෙන් හොඳට බලා ගන්න පුළුවන් මෙතන මොකද වෙන්නේ කියලා. එක ටීම් එකක් කෙලින්ම වයිප් අවුට් කරන්න පුළුවන් වෙනවා. ටීම් නම්බර් 5 එක නැත්නම් ORC සෙට් එක තමයි මෙතන B2R සෙට් එකත් එක්ක දැන් වළිය බලාගෙන ඉන්නේ. අපි බලමු B2R සෙට් එකේ මොනවද කරගන්න පුළුවන් වෙන්නේ කියලා. මෙතන ටීම් නම්බර් 5 එක අපිට වෙනවා DCW Cobra මෙතන Bunny Bull ඩවුන් කරගන්න පුළුවන් ලා තින මේ පැත්තෙන්. අයි බලන් ඉන්න අනිවාර්යෙන් ටී නම්බර් 23 එක පැත්තෙන් තමයි ඒකට පස්සට ගන්න පුළුවන් වෙන එක. ෂොට්ස් එක ගන්න උචීව ඩවුන් කර ගන්න පුළුවන් නම් මෙතන ORC ෂේනා මෙතනින් වට කරනවා තමයි හදන්නේ. පික්සා මෙතනින් පික්සි මෙතන රිවයිව් එක ගන්න නෙමෙයි රිවයිව් එක ගන්න කොල්ලන් මෙතනින් මෙඩි පැක් එක තමයි මෙතනින් බලන් ඉන්නේ. ORC ෂේනාගේ පුන ඉස්සන කෙලින්ම ගුඩ B2R කෙලින්ම බලන් ඉන්නේ. ගුචීව මෙතන මම හිතන්නේ බ්ලීඩ් අවුට් එලා බ්ලීඩ් අවුට් එලා බ්ලීඩ් අවුට් එලා යයි. ඉතින් බලමු ORC ෂේනාට මොනවද කර ගන්න පුළුවන් වෙන්නේ. යූ කියනවා මෙතනින් කෙලින්ම ෆ්ලෑන් කරලා තියෙන වම් පැත්තෙන්. ඉතින් බලමු අපිට කර ගන්න පුළුවන් තව එකිනෙක ඩවුන් කර ගන්න පුළුවන් කේත අපිට වෙනවා මතන කිචි මෙතන ස්ට්‍රගල් වෙනවා පිටිපස්සේ පිටිපස්සට යන්න විදියකුත් නැහැ කිලිම නේඩ් ගන්න මේ ස්මෝක්ස් ඇකිලෙන් තමයි උනර එන්නේ මේ පැත්තේ මං හිතන්නේ නේඩ් එකක් මොකක්වත් නැහැ කොල්ලොන්ට අපිට වෙනවා නේඩ් ටිකක් ගන්න ස්මෝක්ස් ටිකක් දාගන්න මේවා මං හිතන්නේ රිවයිව් එක ගන්න තමයි කිචි කිය හතන්නේ බට් කිචි මෙතන ෆුල් ඕපන් ඉන්නේ ද කිසිම chance එකක් නැහැ කිචි රිවයිව් කර ගන්න බූට් කැම්ප් එක මැත්තේ ORC සෙට් එකයි B2R සෙට් එකයි දැන් බලමු B2R සෙට් එක මොනවද කර ගන්න පුළුවන් වෙන්නේ මේ පැත්තේ ඕවර්ඕල් දැන්ටමත් එක කිල් එකක් සිකියු කර ගන්න පුළුවන් කියලා තියෙනවා ඒ පොලන්ට ඉතින් බලමු ORC සෙට් එක මොකද කර ගන්න පුළුවන් වෙන්නේ කියලා ORC නමෙතින් කතා කරනවා ඒ පැත්තෙන් මෙතන කට්ටිය බලන් ඉන්නේ මොකද වෙන්නේ කියලා කවුද මොකද කිචි කිල් එක සිකියු කර ගන්න පුළුවන් කියලා තියෙනවා මෙතන ORC සෙට් එකට කොහොමද ස්ට්‍රී සිචුේෂන් එකක් තමයි දැන් මෙතන අපි දැන් අපලත් මේක ගන්න තියෙන්නේ ප්‍රශ්න කරනවා
one by one මෙතනින් down කරන්න පුළුවන් වෙනවා boot camp එකට ගිහින් ඔක්කොටම team number 8 එක wipe out කරන්න පුළුවන් වෙනවා මෙතන beat war set එකට well played and gg එතන beat war set එක team number 8 එකත් trouble කරලා දාන අතර කිලිම ORCs එනවා ORCs නම් precipitate එක ගමු අනිවාර්යෙන් හෙලා මෙතන කිලිම බලන් ඉන්නේ කිලිම revive එක ගන්න ගමන් ORCs එනවාට මෙතන හොත chance එකක් තියෙනවා kills එක secure කරගන්න ඉතින් බලමු මෙතන මොකද කරගන්න පුළුවන් වෙන කියලා nade එක තරක open එක කිලිම victor එක යන victor එක තමයි කොල්ලේ combo කරලා තින්න ORCs එනවාගේ මොන ඉස්සරලින් කඩාගෙන යනවා බලමු මෙතන යුකි වේ ඩවුන් කරගන්න පුළුවන් හේද කියලා කියනවා වෙක්ටර් පාරකින් වෙක්ටර් පාරලන ආයෙත් අල්ලා ගන්න මෙතන කරන් යුකි වේ ඩවුන් කරගන්න පුළුවන් නම් මෙතන ෂෙනාට බලමු 2 වර්සස් 4 සිටුේෂන් එකේ 2 වර්සස් 3 සිටුේෂන් එක තමයි දැන් කියලා බිල්ඩ් අප් වෙලා තියෙන කියලා පික්සි ඇන් ගුට් අත් එක්ක එන ආර්සි සෙට් එක මෙතන යුකි ගේ කිල් එක සිකියු කරගෙන ආර්සි සෙට් එක දැන් කියලා රෂ් කරන ගමන් තමයි තියෙන්නේ ආර්සි සෙට් එකට වී 2 ආර්සි සෙට් එක දැන් මෙතන බට ගහගෙන ඉන්න ගමන් තමයි තියෙන්නේ කියලා පික්සි වේ ඩවුන් කරගන්න පුළුවන් වෙනවා ලාස්ට් මෑන් ස්ටැටික් විත් වී 2 ආර්සි සෙට් එක ඇන් ගුට් අප් විතරයි තියෙන්නේ ගුට්ටාව කෙලින්ම හොයාගෙන ඉන්නවා මෙතන එකකින් and බලන්න ගුට්ටා ප්‍රකටකට ORC සෙට් එක එතන kills කෙලින්ම හතරක් secure කරගන්නා boot camp එක clean and clear. අර ඒකම රුසියා මේ වෙලාවේ දැනට තියෙන ටිකක් ලකීම ටීම් එකක් විතර කියන්න පුළුවන් මේ වෙලාවේ team number 10 එක team number 10 එක flyer guns දෙකක් use කරලා full combo match එක set කරගෙන මං හිතන්නේ දැන් මාත් එක on කරලා තියෙන කෙලින්ම දැන් කෙලින්ම T number 911 team එක දැන් ඒගොල්ලෝ try කරන්නේ kill ටික secure කරගෙන third and second position එකට move වෙන්න T number 10 එක මේ වෙලාවේ තනි කරම තියෙන ඒගොල්ලන්ට තියෙන idea එක පුළුවන් තරම් walk එකක් ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය kill ටික secure කරගන්න. ඉතින් අපි බලමු දැන් T number 10 එක නම් මේ පැත්තෙන් ඒ විදිහට move වෙනකම තියෙන්නේ හෙලා ඉන්න side එක මොන හරි විශේෂ දෙයක් කියනවා අපි tag ගාලා ඒ පැත්තට move වෙන්න බලමු. අනිවාර්යයෙන්ම මාස් පොඩ බලන් හිටියේ අපේ team number 20 පැත්තට අපේ team number 20 පැත්තට ශරණක මාරවෙන් බලන් මම දන්නේ death stroke class set එක තමයි team number 6 එකත් එක්ක මෙතන වලියක් දාගෙන තියෙන්නේ වලියක් කිව්වට වලියක් නෙමෙයි ඇත්තම කිව්වොත් මම හිතන්නේ මෙතන team number 6 එක set එක මම දන්නේ පොඩක් අපි map එක close up කරගත්තා මෙතන ගොඩක් දුර හිටිය ඇත්තම කිව්වොත් මම හිතන්නේ ඒකත් එක්ක මම පොඩ බල මෙතන ගේම් ලේ මොකද වෙන්නේ කියලා team number 20 අනිවාර්යෙන් team number 6 එක දාලා යනවා එතන වලි මුකුත් ඕනේ නැහැ කියලා බඩ ගැත team number 19 set එක පස්සේ පොඩ යමු team number 19 එක brutal set එක ඉන්නවා brutal set එක වල මෙතන මොකද වෙන්නේ කියලා team number 15 set එක ඒ පැත්තෙත් ඉන්නවා බලමු එතන මොනාරි වලියක් වේවිද කියලා ඉතින් දෙගොල්ලෝ ඉන්නේ එක ළඟ පොඩ්ඩක් බලමු මේ set එක ගන්න බෑ මෙතන වලියක් දාගෙන game එක end කරයිද කියලා ඒ කියන්නේ game එකේ ඒ set එක down කරලා කියලා නැත්තම් guys අපිට බල ගන්න පුළුවන් RD set එකක් down කරගන්නද කියලා එතන අපි වානේ අනිවාර්යෙන් sang of map එකේ triple chicken දින අපේ ඇත්තට triple chicken දින එකක් අරන් තියනවාද ටීජේ මේ ටෝර්නමන්ට් එකේ අපි ඊයේ ගත්තා නේ අපි ඊයේ එකක් ගත්තා ඕ මයි ගෝඩ් ඊයේ එකක් අරගෙන තිබ්බා ඉතින් බලමු අපේ තව ස්කොඩ් එක ට්‍රිපල් චිකන් දින එකක් ගන්නේද කියලා මම හිතන්නේ ඒක වාර්තාවක් වගේ මම හිතන්නේ ටෝර්නමන්ට් එක ට්‍රිපල් චිකන් දෙක එකක් අපි දැගලම නැහැ මම හිතන්නේ ඉතින් ඒකත් බලමු දැන් ට්‍රිපල් චිකන් දින එකත් එක්ක බලමු අද ඩබල් චිකන් දින එකත් එක්ක RD සෙට් එක මොනවයි ගේම් ප්ලේ දායිද කියලා ටීම් 15 එක තමයි මෙතන අනිවාර්යෙන් බැටල් එකක් දැම්ම බැටල් එකක් දාන්නේ බල බැටල් එකක් දැන්ට දාන්න එකද ජෝකර්ස් කී මම හිතන්නේ අනිවාර්යෙන් ටීම් එකේ එක ස්කොඩ් එක ඩවුන් වෙනවා බලමු එතන මොකද්ද හරියට උනේ කියලා මම හිතන්නේ එතන අනිවාර්යෙන් ස්කොඩ් එක ඩවුන් වෙනවා බට් මම හිතන්නේ ටීම් නම්බර් එකම හදා පොඩක් මම කියනවා ටී නම්බර් 10 එක පැත්තට ටී නම්බර් 5 එක එනවා හැබැයි ටී නම්බර් 5 එක ෆුල් ෆෝම් එකකින් මේ වෙලාවේ බූට් කැම්ප් එකේ ටිකක් දඟලලා කරලා ඒකම ටී නම්බර් 10 එක පැත්තෙන් කිව්වොත්
ෆුල් කොම්බෝ පැක් තියෙන ඒගොල්ලෝ ගාව AWM එතකොට M249 වගේ ෆුල් පැක් එකකින් තමයි ඒගොල්ලෝ ඉන්නේ බබයි ටී නම්බර් 10 එක කෙලින්ම ටී නම්බර් 5 එක වට කර ගන්න හදන්නේ මට පේන්නේ තාම ටී නම්බර් 5 එක දන්නේ නැහැ පිටිපස්සේ ටීම් එක ටී නම්බර් ඉන්න කියලා ටී නම්බර් 5 එකේ ෆයර් ටිකක් කරනවා ටී නම්බර් 10 එකේ ජෝකව ඩවුන් වෙනවා පළවෙනි නොක් එක විදිහට ඒකම පිටිපස්සෙන් ටී නම්බර් T-number 10 එකකින් ඩේට්ස් එක මූ වෙනකම් තින් දැන් දැනගත්තා T-number 5 එක ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් තව ස්කෝඩ් එකක් කියන එක මම හිතන්නේ ඒගොල්ලන් තමයි අයිඩියා කරගන්න බැරුව ඉන්නේ දෙපැත්තෙන් කොහෙමද මොන ප්ලේස් හද ඉන්නේ කියලා දැන් මේවා T-number 5 එක පොඩක් බැක් කරලා ප්ලේ කරන්න ට්‍රයි කරනවා මොකද පළවෙනි නොක් එක ගත්තා වගේ නෙමෙයි ඒගොල්ලන් හිතුවට වඩා වටේ පිටින්ම ප්ලේස් ලා ඉන්නවා කියලා ඒගොල්ලන් හිතුවා දැන් මේ වෙලාවේ T-number 911 එකෙන් තරු නොක් එකක් ගන්න ට්‍රයි කරනවා එහෙ මෙහෙ බලන තාම ප්ලේස් ලා ක්ලියර්ලි පේන්නේ නැහැ එයාට ඕනේ හෙඩ් ෂොට් එකක් ගන්න අතේ තියෙන බාණ්ඩෙත් එක්ක AWM එකේ එක ෂොට් එකක් වද්ද ගන්න යාඩත් ඕනලා තියෙනනේ ඒත් බලනවා තාම මේ ෂැනන් මැප් එකේ තියෙන සිටුේෂන් එකත් එක්ක හොඳට ප්ලේස් ආව කියලා පේන්නේ නැහැ ඉතින් අපි බලමු මේ වෙලාවට ටී නම්බර් 10 එකට පුළුවන් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ නොක්විච්ච ප්ලේවත් ආයි උස්සලා ගන්න ටී නම්බර් 5 එක පොඩ්ඩක් සගල් කර කර බල බල ඉන්න මේගොල්ලන්ට කොහෙන්ද ගහන්නේ අපිට මේ වෙලාවේ මූව් වෙන්න පුළුවන්ද කියලා හැබැයි ටී නම්බර් 5 එක පොඩ්ඩක් තාම හයි ග්‍රවුන්ඩ් එකේ ඉඳලා හයි ග්‍රවුන්ඩ් අතල්ලා පල්ලට කියලා තියෙන අපි බලමු ටී නම්බර් 5 එක මොකද කරන්න යන්නේ මේ වෙලාවේ කියලා මොකද ටී නම්බර් 5 එක පල්ලෙහැන් මාරුලා යන්න හදනවා මං හිතන්නේ ඒගොල්ලන්ට දැම වලියක් අවශ්‍ය වෙන්නේ නැහැ හෙලා මං හිතන්නේ ටී නම්බර් 5 එක පොඩ්ඩක් අතහැරලා යන්න හදන්නේ මෙතනින් අනිවාර්යයෙන්ම මං හිතන්නේ ටීම් නම්බර් 5 එකදී මං හිතන්නේ පොඩ්ඩක් රෙස්පොන්සිබිලිටි එක බාර අරගෙන මං හිතන්නේ මෙතන ගේම් එක පොඩ්ඩක් සෙකියුර් ගේම් ලෙද්දෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ ඒක ඇත්තම කිව්වොත් මේකේ වැදගත් වෙනවා ගොඩාක්ම මේක අන්තිම ෆයිනල් මැප් එකේ ඉඳන් සෑන් අප් මැප් එක ඉතින් අනිවාර්යයෙන් මේ විදිහ ගේම් එකක් අපේ අවශ්‍යයි ඉතින් අනිවාර්යයෙන් බලන්න පුළුවන් අපේ ඕවර් සිට් එක මොනවා ගේම් එකක් දෙයිද කියලා ඉතින් ඒක ගියත් අනිවාර්යෙන් මේව කරත් ඉතින් පොඩ්ඩක් බලනවා අනිත් පැත්ත හැරලා අපේ සෙට් එක එන ගමන් ඉන්නේ ඉතින් අනිත් සෙට් එක අපිට ගහයිද කියලා එහෙම කමයි මෙතන කවයක අරගෙන බලාගෙන ඉන්නේ ඉතින් ORC සෙට් එකත් අපි බලමු මෙතන ජෝන් එක ක්ලෝස් අප් වෙනවා අනිවාර්යෙන් සෑන්ග් අප් මැප් එක ගැන කතා කරද්දී පොඩ්ඩක් මයි දැන් ජෝන් එක ක්ලෝස් අප් වෙන ක්ලෝස් අප් එක තමයි ගොඩක් බලන්නේ ඉන්නේ ෂොට්ස් අප් කරන ටීම් ලා 5 ප්ලේස් ලා බලමු ටීම් 2D සෙට් එක 2 ගේම් මැච් එක తీරුම් කටලා සෙට් එක ෂොට්ස් අප් කරන ගේම් එකේ 2D සෙට් එක නෝ ගයිස් මෙතන රොනාල්ඩෝ ඉන්නෝ රොනාල්ඩෝ ඩවුන් කරන අවස්ථාවක් තියෙනවා ඇන්ඩ් රොනාල්ඩෝ ඩවුන් වෙනවා ගයිස් ගේම් එක ඉතින් කී ORC සෙට් එක මෙතන දෙන්නේ ඩවුන් කරන මෙතන 2 vs 2 ස්කොට් එක කොහේ තියෙන්නේ මෙතන එතවත් තමයි තියෙන ශස්ස ෆැගර් ගේම් එක ස්ටීම් නම් 20 එක මෙතන අනිවාර්යෙන් ලොකු ගේම් ප්ලේ එකක් දෙන්න බලාපොරොත්තු වෙලා බට් ටීම් නම් 20 එක ගොඩාක් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් කරනවා ටීම් නම් 20 එක ගිය පාර අනිවාර්යෙන්ම ලස්සන ගේම් ප්ලේ එකක් ගාව බට් අනිවාර්යෙන් බලමු මෙතන ගේම් ප්ලේ එකක් දෙන්න කියලා ටීම් නම් 20 එක තාම ඉන්නවා ජීවිතෙන් අතර මෙතන 3 දෙනෙක් ග්‍රවුන්ඩ් එක සා දෙන්නෙක් ග්‍රවුන්ඩ් එක දෙනවා තව දෙන්නා ඉතුරු වෙලා තියෙනවා ගයිස් මම දැන් රොනාල්ඩෝ මෙතන මෙඩිකිට් එක ගහගන්න මෙඩිකිට් එක ගහගෙන බලමු රොනාල්ඩෝ මොකද කරන්නේ කියලා මෙතන අනිවාර්යෙන් මෙතින් ඒකත් එක්ක බලමු ටීම් නම් 10 එකක් පිටිපස්සෙ වෙනවා ටීම් නම් 10 එක අනිත් පැත්තගෙන බලමු ඒක ශස්ස ෆැගර් අතර තව ඩෙත් රීප්ස් අර ද රීප් ඩවුන් වෙනවා ගයිස් එකතන ටීම් නම් 20 ස්කොට් එක බෑක් ඉන්න ලැබෙනවා ටීම් නම්බර් 10 එක ඉවත් කරනවා එතන අනේ සෑන්විච්ලා හිටිය ස්කොට් එක එතන ටීම් නම්බර් 20 එක ටීම් නම්බර් 10 එක ලස්සන ගේම් ලා පිටිපස්සෙන් ඇවිල්ලා දෙනවා ඒකට මම හිතන්නේ එක පොඩි අනවශ්‍ය ගෑග් එකක් එතන දාගෙන ටීම් නම්බර් 20 එක හිතුවේ නැහැ එතන මේ වගේ ගෑන්ග් එකක් වෙයි කියලා බට් ටීම් නම්බර් 5 එක අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ පිටිපස්සේ ටීම් නම්බර් 10 එකට 10 එකට ගහන්න දෝ මං ඉතින් පැනලා ගියා පොඩ්ඩක් අනිවාර්යෙන් තව දවස ගහගම කියලා බට් දැන් අයිමත් ORC සෙට් එක එනවා අයිමත් දැනගනවා එතන අනිවාර්යෙන් ඇඩ්වාන්ටේජ් එක ගන්න බලා ORC සෙට් එක ස්නයිප් කරනවා ORC ෂරා ඩවුන් වෙනවා වව් තරුවගේ 9911 තරුව තමයි මං ඉතින් එතන 911 තමයි එතන තරුව ලස්සන ෂොට් එක ස්නයිප් කර එතන ස්නයිපින් එකේ ෂනාව ඩවුන් කරන එතන වන් ෂොට් එකක් එක ඉතින් බලමු බට් ෆුලි ඩවුන් වෙන්නේ නැහැ ඉතින් අනිවාර්යෙන් ORC ෂරා බෑක් ඉන් ඇක්ෂන් අනිවාර්යෙන් ගේම් එකේ බලමු මෙතන මොකද්ද වෙන්නේ කියලා 911 ටීම් එක අනිවාර්යෙන් මෙතන ස්කොට් එක ඉවිලේට් කරලාද නැත්නම් ඔවා සීලිමිනේට් කරලාද ඉතින් අයි මම මතක් කරනවා 9 අපේ 911 සෙට් එක මම හිතන්නේ ඔවා අපේ ටීම් නම්බර් 5 එක තව ප්ලේ කරන කියලා මෙතන වෙන්න බලාපොරොත්තු වෙලා පිටිපස්සේ කරනවා ගයිස් ෂොට්ස් අප් කරනවා කියලා ඉන්න 911 දිලා ඩවුන් වෙනවා ගයිස් ගේම් එකේ බෙල් පේ ඩොක් ORC කියලා එකද ORC කියලා ෂොට්ස් අප් කරනවා අනිත් පැත්තේ ගයිස් ගේම් එකේ 3 vs 3 ගේම් ප්ලේ කරනේ බලමු ටීම් නම්බර් 10 එක ස්කොට් එක ඩවුන් කරලා ටීම් නම්බර් 5 එක නැත්නම් ටීම් නම්බර් 5 එක ස්කොට් එක ඩවුන් කරලාද කියලා ෂොට්ස් අප් කරනවා ගේම් ප්ලේ ගයිස් මම හිතන්නේ ORC කියලා තමයි ෂොට්ස් අප් කරන්නේ බලමු ORC කියලාද පුළුවන් ගේ සෝරි ORC කියන්නේ ORC සුද්ද අපේ උදුල බලමු සුදුල 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 බලමු සුදුල ධර්මයන් ශස්ස ෆැකලෙත ඩවුන් කරපු ලද කිච්චෝ ස්කොට් එක ටීම් නම්බර් 10 එක සැලෙන්නේ නැහැ කිරින් මාට් 10 එක දැනගන්න අතර ඒගොල්ලන්ට එන්න පුළුවන් බව සු 3 vs 2 ගේම් 3 vs අල්ටිමේට් එක 3 vs 1 ගේම් ලා තිබි බරන් වන එතන රිකවර් කරගත්ත ගේම් එකේ බලමු ටීම් නම්බර් 10 එක සෙට් මොකද කරන්නේ ටීම් නම්බර් සෙට් එක 911 ෆැලන්ට විදි තියෙනවා ශස්ස ක ෆයර් කළා බට් ටීම් නම්බර් 11 එක තාම ජීවිතුන් අතර ඉන්නවා ටීම් නම්බර් 10 එක බලමු මෙතන ෆයිනල් කවුන්ට් ඔන් ගේම් එක ටීම් නම්බර් අපේ 911 සෙට් එක මොනා කරයිද කියලා තාම දෙන්නෙක් ඉන්නවා දෙන්නව රිකවර් කළේ නැහැ තාම බලමු රිකවර් කරයිද කියලා 911 ගන්නවා මෙතන ෂොට් එක ෆයර් කරනවා බඩ එකතක මෑඩ් රොක්ස් ඩවුන් කරනවා 2D මම හිතන්නේ දැන් වෙනම ගේම් ප්ලේ කරනවා මම හිතන්නේ අපි පොඩ්ඩක් ඒ පැත්තට යමු වෙලා බලමු මම හිතන්නේ අපේ රුසියා ඉන්නේ ඒ පැත්තේ රුසියා
අනිවාර්යෙන් අපිට පේනවා මෙතන හෙන්න වලියක් ගියා අනිවාර්යෙන් ටී ඔයගොල්ලෝ හෙලා අහන් හිටියයි කියලා බලා ගන්න පුළුවන් අපිට ටී නම්බර් 23 එක පැත්තේ තව වලියක් මෙතන ඇවිල්ලා තියෙන්නේ හෙලා මං ඒ පැත්තේ තමයි මෙතන හිටියේ 2D සෙට් එකත් එක්ක නැත්තම් මෙතන දැන් ඩබල් චිකන් ඩිනර් සිකියු කරන් ඉන්න ටීම් එක 2D සෙට් එක පැටියක සෙට් එක තමයි මෙතන සෙන්සර් සෙට්ලා තියෙන්නේ ඒගොල්ලන් තාම එක කිල් එකක් සිකියු කරලා නැහැ එනකොට පීඩුවන් ට්‍රිගර් මෙතනින් කිලින්ම නේඩ් එක දාලා නොක් කර ගන්න පුළුවන් වෙලා තියෙනවා මෙතන 1x1 මෙතනින් ඩවුන් කර ගන්න පුළුවන් ඒද මෙතන ගොඩි YT වන් ඩවුන් කරලා තියෙන ෆුල් ඕපන් එක යව රිවයිව් එක ගන්න පුළුවන් ඒද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මෙතන රිවයිව් එක ගන්න පුළුවන් ඒ බීට් වරි හෝස් මෙතනින් බලන් ඉන්නේ කෙලින්ම ෆ්ලෑන්ක් කරන් ඉන්නේ කොල්ලා ඕපන් එකේ කවුරු හරි එනකම්ම නඩ බීට් වර හෝස් මෙතන කිසිම chance එකක් නැහැ එතන kills එකක් secure කරන්න ඉතින් බලමු ටී නම්බර් 16 එක දැන් මෙතනින් ඇවිල්ලා තියෙන කෙලින්ම නේඩ් එකක් දාගන්න කක්කත් කෙනෙක් වෙන්නේ නැහැ මෙතන බීට් වර සෙට් එක ඇන්ටි නම්බර් 16 එක රිප්‍රසන්ට් කරන්නේ බීට් වර තව සෙට් එකක් ඉතින් ඔආසිස් වෙනා අර පැත්තෙන් කෙලින්ම තව kills දා ගන්න ORC සෙට් එක kill 1x1 මෙතනින් ගන්නකොට ටී නම්බර් 19 එක ORC සෙට් එක නෙමේ බීට් වර හෝස් කි මූණ ඉස්සරට යන කමන් තමයි තියෙන්නේ ෂොට්ස් එක ගන්න ඩෙක්ස් එක සෙට් එක පැත්තෙන් කෙලින්ම බීට් වර සෙට් එක හතර වට දැන් මෙතන වට වෙලා තියෙන ටී නම්බර් 23 එක මෙතන වටෙන් ඇවිල්ලා තියෙන ටී නම්බර් 19 එක මෙතන ඇවිල්ලා තියෙන ඊසි පීසි 19 එකට කිල්ස් ටිකක් තමයි මෙතන උඩ පාවී තියෙන්නේ ඉතින් බලමු අපි මේනවා මෙතන ස්මෝක් එකක් දාන කෙනීම කොල්ලෝ සෙට් එක සෝන් එක අසර දුන ගමන් ටී නම්බර් 19 එකත් පිටිපස්සෙන් එන ගමන් තමයි තියෙන ෂොට්ස් එක ගන්න ටී නම්බර් 19 එකෙන් ටී නම්බර් 16 එකට දැන් කරගන්න දෙයක් නැහැ අනිවාර්යෙන් සෝන් එකට අසර දුගන යනවා මොසත් අනිවාර්යෙන් අපිට බලා ගන්න පුළුවන් මේ තුන්වෙනි සෝන් එක තමයි රොටේට් වෙන්න තියෙන්නේ ඉතින් සෝන් එක ගොඩක් ඩැමේජ් වෙයි හැමෝටම ටී නම්බර් 16 එක ගොඩක් ඩැමේජස් ගන්න බිටවට් down කරන බ්‍රං 2D cobra outstanding performance එකක් දෙනවා අපිට වෙනවා hela and tj and හතර වටේම කොල්ලෝ සෙට් එකව down කරගන්න ගමන් තමයි තියෙන්නේ කොල්ලෝ සෙට් එක and b2r සෙට් එක මෙතනින් ආයෙත් back වෙනවා trish එක kill එක secure කරගන්න පුළුවන් ඉදින් නම 19 එකත් ටී නම 23 එකත් ටී නම 16 එකත් මූණට මූණ මේ පැත්තෙන් මූණට සෙට් වෙන්න තමයි හදන්න අපේ අනිවාර්යෙන් තව ඊළඟ zone එකට තව තප්පර දෙකකින් මෙතන පේනවා dax sl beta එක tsl max down කරගන්න පුළුවන් වෙනවා dax set එක sl bt hariwa down කරගන්න පුළුවන් වෙනවා මෙතන තමයි තව team එක ඇවිල්ලා තියෙන ටී නම්බර් 6 එක ටී නම්බර් 6 එකත් මෙතන ඇවිල්ලා තියෙන ටීම්ස් ගොඩාරියක් දැන් මෙතන සෙට්ලා තියෙන්නේ අපි බලමු මොනවද කරගන්න පුළුවන් වෙන්නේ කියලා බලනවා ටී නම්බර් 23 එක මෙතන ඇවිල්ලා තියෙන අපිට පේනවා ෂොට්ස් එක ගන්න පුළුවන් ඒ ටී නම්බර් 23 එක කෙලින්ම zone එක අස්සේ යනකම් මම තමයි තියෙන්නේ බලමු zone එක අස්සේ ඒගොල්ලන්ට මොනවද කරගන්න පුළුවන් වෙන්නේ කියලා අනිවාර්යෙන් ටී නම්බර් 23 එකෙන් හොඳ chance එකක් තියෙනවා ඩබල් චිකන් ඩිනර් ප්ලේ කරගෙන ඒගොල්ලන්ට හොඳ පොයින්ට්ස් ලීකුත් එක ඒගොල්ලන්ට ඕල්රෙඩි හොඳ පොයින්ට්ස් ගානක් තියෙනවා ඉතින් හැමෝම බලන්නේ දැන් ඒගොල්ලන් හිත දැන්තම දැන් අපි next round win කරලා ඉවරයි ඉතින් දැන් තියෙන අපිට කොහොම හරි මේ අර අපි හැමදේම අපිට ලැබෙන දේන් අපි සතුටු වෙන්නේ නැහැ වගේ තමයි එක ප්‍රෙපක්ට් ෆයිට් එක ගන්න කිලිම ඩවුන් කරගන්න පුළුවන් නේද බ්‍රූචල් and bush මේ පැත්තෙන් තව කිල් එකක් 2D සෙට් එක ලස්සන පේෂන් එකෙන් ගහන ඉඳා තව කිල් එකක් මේ පැත්තෙන් සෙට් වෙනා ඒගොල්ලන්ට ඉතින් තව කිල් එකක් මේ පැත්තෙන් ඒගොල්ලන්ට හරි වෙනවා ඉතින් බලමු ටී නම්බර් 23 එක ටී නම්බර් 23 එක දැන් මෙතන සෙට්ලා තියෙන ඒගොල්ලන්ට කි ටීම් එක පැත්තෙන් ටී නම්බර් 15 එක දැන් මෙතනට ඇවිල්ලා තියෙන වෙට් සෙට් එක ඉස්ලගේ සෙට් කරාම වෙට් සෙට් එක තමයි ඉස්සෙන්ගේ ෂොට්ස් එක ගන්න ටී නම්බර් 19 එක කිලිම ෂොට්ස් එක ගන්නේ බ්‍රූචල් ලස්සක් තතිෆ්ට මෙතනින් ඩවුන් කරගන්න පුළුවන් ඒ ටීම් එකගේ සෙට් එකේ F4 ලගේ අපි පේන ටී නම්බර් 19 එක දෙපැත්තකින් වට වෙලා වගේ සීන් එකක් තමයි අපිට පේන්නේ TJN හෙලා ජනවාරියෙන් බලමු ටී නම්බර් 23 එක පැත්තෙන් අපි බලන් ඉන්නේ තාම ඔයාලා කිල්ස් තුනක් සිකියු කරගන්න පුළුවන් වෙලා තියෙනවා දැනට ඉතින් අනිවාර්යෙන් අපි බලන්න ඕනේ ඒගොල්ලන්ට අන්තිම සෙට් එකට එන්න පුළුවන් වෙයිද දැන් වෙනා ටී නම්බර් 6 එක මෙතන රොටේට් කරලා ටී නම්බර් 5 එකත් එක්ක ORC සෙට් එක තමයි CID සෙට් එකත් හතර වටෙන් කිල්ස් ටික සිකියු කරගෙන අපිට දැක්කා ඉස්සලා මැචස් දෙකේ හරියට කිල්ස් ටික සිකියු කරගන්න බැරි වෙච්ච ටීම්ස් දැන් හොඳට ටීම් කිල්ස් සිකියු කරගන්නවා මේ මැච් එකේ සැන්නොක් මැච් එකේ ඉඳන් අනිවාර්යෙන් මොබයිල් ප්ලේස ගොඩක් ආස මැප් එකක් තමයි සැන්නොක් මැප් එකේ ගොඩක් ළඟ ළඟ සෙට් වෙන හින්දා මොබයිල් එකෙන් ගොඩක් දුර බලනකොට සමහරක් ඒවා පේන්නේ නැති වෙන්න පුළුවන් එහෙනම් සැන්නොක් වගේ මැප් එකක් තනිකර රෂින් විතරයි තියෙන ඉඳන් අනිවාර්යෙන් හැමෝටම ගොඩක් මේ ෆේවර් වෙච්ච මැච් එකක් තමයි අපි දැන් ප්ලේ කරන්නේ නැත්තම් මම හිතන්නේ හෙලා බලන් ඉන්න පැත්තේ නේට් එක කරලා ලස්සන. ඒකද මම හිතන්නේ එතන DW එක්කෙනෙක් මම හිතන්නේ DW DCW වයිප තමයි එතන නේට් එක දාන්න නේට් එකෙන් දෙන්නෙක් ටොක් වෙනවා. බට් එක්කෙනෙක් ලොක් වෙලා හිටියම අනිත් එක්කලා නොක් වෙනවා. ඒත් එක බලමු ෂොට්ස් අප කරන ගේම්ලේ බලමු DCW සෙට් එක රෂ් කරන්න පුළුවන්. දැන් මේ ආකාරයට මම හිතන්නේ ටීම් නම්බර් 3 එක දා වලේ දාගෙන ඉන්නේ. ටීම් 14 එක සෙට් ගන්න වෙල මෙතන මම හිතන්නේ පොඩ්ඩක් සෙකියු වෙන්න බලමු උත් වෙන එක තේ පේන් කියලා ගන්න මෙතන ගේම්ප්ලේ එකේ බලමු ටීම් නම්බර් 3 සෙට් එක පොඩ්ඩක් අපිෂන් එක බලමු මොකද වෙන්නේ ටීම් නම්බර් 3 එකේ සෙට් එකගේ ප්ලේ පර්ස්පෙක්ටිව් වල මෙතන එක ඩවුන් ලා රැප්ටර් ඩවුන් ලා තනගයි 3 vs 3 ගේම් ලා තින මෙතන ටීම් නම්බර් 14 සෙට් එකත් මෙතන ඉන්නවා එකද ස්මෝක් එක දාලා දෙනවා ෂොට්ස් අප කරන ගේම්ලේ ගස් බලමු මොකද වෙන්නේ කියලා අනිවාර්යෙන් මෙතන රැප්ටර් තාම ඩවුන් නේ රැප්ටර් අනිවාර්යෙන් රිකවර් කර ගන්නවා බට් දැන් තමයි පොඩ ගේම් එක අමාරු වෙන ටීම් නම්බර් 14 ගන්න මෙතන ටීම් නම්බර් 3 එක සෙට් එක අයිම බෑක් ඉන්ටු ඇක්ෂන් ගේම් එකේ ඉන්නේ එකත් එක ෆස්ට් ඒඩ් එක ගන්න ගම ඉන්නේ ටීම් නම්බර් 14 සෙට් එක මම ඉතින් පොඩ්ඩක් රිට්‍රීට් වෙන්න බලාපොරොත්තු වෙන්නේ
බලමු 3v4 game එක මේකල ගහයිද නැත්නම් මේකල retreat වෙයිද කියලා ඒකත් එක්ක මම හිතන්නේ වෙන පැත්තක බලයක් යනවා බලමු මෙතන මොකද වෙන්නේ කියලා මෙතන team number 3 set එක full down කරලා knock කරයිද ඒකත් එක්ක නැත්නම් අපේ 14 team එක මෙතනින් දාලා යයිද කියලා මම හිතන්නේ මෙතන වලිය කෙසේ වෙද මම හිතන්නේ තව වලියක් තියෙනවද කියලා බලමු මම හිතන්නේ ඔය පැත්තේ මොන හරි වෙනවද ආ team number 15 එකයි team number 23 එකයි වලියක් යන්න යන්නේ මම හිතන්නේ double chicken dinner එක තියාගෙන team එකත් එක්කම bet team එකට තමයි මේ වෙලාවේ බෝඩ හම්බෙලා තියෙන හැබැයි එතර හොඳ පොසිෂන් එකක නෙමෙයි මේක තියෙන්නේ මොකද කොහෙන් එයිද කියලා හොයන්න බෑ මේ රුයින්ස් තියෙන ලේඅවුට් එකත් එක්ක ඉතින් team number 15 එක high ground එක බලන් ඉන්න කොහෙන් එයිද කියලා ඒකම team number 23 එක ඉන්න මේ වෙලාව ෆයර් කරන ෂොට්ස් ෆයර් කරන් යනවා හැබැයි එකක්වත් කරෙක්ට් වෙන්නේ නෑ 20% විතර ඩැමේජ් එකක් යනවා හැබැයි එවෙලේ එකපාරක් පැල්ලා කිල් කරගන්න තිබ්බ chance තමයි නැති කරගන්න වෙට් ටීම් එක වෙට් සාතරික් මන් දැක්ක විදිහට බලමු වෙඩ් ඔෆිස් එහෙට කරගෙනා මෙහෙට කරගෙනා ලොකේෂන් එකක් හදාගන්න බැරි වෙන්නේ කොහෙන්ද එන්නේ කියලා මොකද මේකේ තියෙන මැප් එක අනුව එන්න සිටුේෂන් එක හොයාගන්න බෑ කොතනින්ද එන්නේ කියලා ඒ තරම මේ මැප් එකේ අපි අර බැලුවොත් ඒ කියන්නේ මේ ලේඅවුට් එකේ මේ තියෙන බිල්ඩින් එකේ ලේඅවුට් එකත් එක්ක හරිම අමාරුයි හරියටම කොහෙන්ද එන්නේ කියලා හිතාගන්න ඉතින් ටීම් නම්බර් 23 එක ප්ලෑන් කරන්නේ ම යටින් ඇවිල්ලා එක පාරම රෂ් එකක් දෙන්න මෙතන අපි දැක්ක හොඳ ගේම් ප්ලේ එකක් ෆැක් ටීම් එකෙන් ඒගොල්ලෝ ලස්සනට මේ රුයින්ස් අල්ලන් ගිරිපු ටීපේ ටීම් එකේ ගාලා ලොකේෂන් එක සිකියුර් කරගත්තා ඉතින් අපි බලමු 2D ටීම් එකත් එහෙමම කරන්න පුළුවන් වෙයිද කියලා ටීම් නම්බර් ටීම් වෙඩ් ටීම් එක අයින් කරලා මෙතන අපි තාම කට්ටි චුට්ටක් එහෙම මෙහෙ දුවදුව හොය හොය ඉන්න ලොකේෂන් එක කොහමද හරියටම දුර්වල තැනින් කඩලා ඇතුළට ය아가න්න කියලා තාමයි මේගොල්ලන්ට ස්පොට් එකක් සෙට් වෙලා නැහැ ඇතුළට යන්න මොකද වෙඩ් ටීම් එක හැම තැනම බල බල ඉන්න කොහෙන් හරි කවුරුරි ඔලුවක් හරි ඇඟෙන් චූටි කැල්ලක් හරි දෙනකම් බලන් ඉන්න ෆයර් කරලා ටග් ගාලා ඒගොල්ලන් එක නොක් කරගෙන ඔකේ ගන්න අපි බලමු ඒකම ටී නම්බර් 30 මේ පැත්තට එන ගමන් තියෙන්නේ මගේ වෙලාවේ එහෙම වුණොත් නම් ටී නම්බර් 23 එකට කලින් ඩබල් චිකන් දෙන ගාප ටීම් එක පොඩ්ඩක් සැන්විච් වෙන්නත් වගේ යන්නේ තවම හරියටම ඒගොල්ලන්ට සිටුේෂන් එක හදා ගන්න බැරි වෙච්ච එක තමයි මෙතන තියෙන එකම අවුල ටී නම්බර් 15 එක නම් පොඩ්ඩක් හොඳ ප්‍රේෂර් එකේ බලන් ඉන්න ටී නම්බර් 23 එකට එනකන් එන්න ඇතුළට එන්න අපි දවසලා ක්ලාසික් කරලා තිනවා කියලා මොකද එන්න තියෙන හැම පැත්තක්ම ඒගොල්ලෝ කැම් කරන් බලන් ඉන්නේ මේ වෙලාවේ කොහෙන්ද එන්නේ කියලා ඒකින් ඉඳලා ඒගොල්ලන්ට අවශ්‍ය විදියට ඒගොල්ලන්ට ඕන විදියට හදාගෙන ඉන්න ටීම් මෙම්බර්ස් ඔක්කොම කමියුනිකේට් කරගෙන මං හිතන්නේ හොඳ කමියුනිකේෂන් බේස් එකක් තියාගෙන ඉන්න මේ වෙලාවේ මොකද එන්න තියෙන එකම වින්ඩෝස් සෙට් එකම කවර් කරලා ඉවරයි ඒගොල්ලෝ කැම් කරන් බලන් ඉන්නවා හැබැයි ටී නම්බර් 23 එක දැන් දැනගෙන තියෙන මෙතනින් ගියොත් අපි කනවා අපි පොඩ්ඩක් බලන් ඉමු තා චුට්ටක් වෙලා කියලා ඒගොල්ලෝ ෂේප් එකේ ඉන්නවා අනිත් පැත්ත බලන්න මොකද ටී නම්බර් 13 එකත් එනවා කියලා ඒගොල්ලන්ට දැන් පැහිලා තියෙන්නේ තද්දෙත් එක්ක ඒකින්ද එළිය බලාගෙන ඉන්න අපි පොඩ්ඩක් එළිය බලන් ඉමු මොකද දැන් මේ වෙලාව ඇතුළට යන්නත් බැහැ කියලා මේ පැත්ත සිටුේෂන් එකේ එහෙමයි තියෙන්නේ මම හිතන්නේ රුසියාගේ පැත්තේ හරි හෙලාගේ පැත්තේ හරි වලියක් යනවා අපි මේ පැත්ත තග්ගලා මූව් වෙමු මොකද මෙතන තවම ලොකු වලියක් නැති හින්දා බලන්න මම බලන් හිටියේ නම් මෙතන ටීම් නම්බර් 14 එකේ පැත්ත මම පොඩ බලන් හිටියා ටීම් නම්බර් 14 එකේ බට් දැන්ට නම් මොකද වලියක් නැහැ මම හිතේ ටීම් නම්බර් 3 එකත් එක වලියක් ඇයි කියලා බලමු ටීම් නම්බර් 14 එකේ සෙට් ටීම් නම්බර් 16 සෙට් එක මෙතන මම ටීම් නම්බර් 14 ෂොට් සපකර ගෙවිලා ටීම් නම්බර් 16 දෙන්නේ ඩවුන් එක සේද DCW කෝප්‍රගේ හෙල්ත් ෂුට් ෂුට් යනවා මෙදි බෙක් එක ගන්න බට් බෙක් එක ගන්න වෙන එකද DC කෝප්‍රා ඩවුන් එක ගෙවිලා DCW කෝප්‍රා ඩවුන් එක දැන් ලාස්ට් 2 මෙන් ඉන්න බලමු ටීම් නම්බර් 16 එකේ ටීම් නම්බර් 3 එකේ ප්ලේස් ලොක්කම ඉන්න මෙතන ෂොට් එක සෝන් යතේ ලඟ වෙනවා එකද තව එකේ ඩවුන් මෙතන ගෙප් එක එකද DCW සෙට් එක ටීම් නම්බර් 3 එකෙත් එක තමයි මෙතන වලියක් දාගෙන තියෙන්නේ ඉතින් එක ස්කෝඩ් එකක් ඩවුන් වෙනවා B2R සෙට් එකේ මම හිතන්නේ ප්ලේ කරේ ඩවුන් වෙනවා ටීම් නම්බර් 3 ප්‍රතිශතයක මාරු මම හිතන්නේ ටීම් නම්බර් 3 එක මොකක් වෙයිද කියලා CID ඉන්නවා CID ෂොට් සපය කරන ගේම්ල CID දෙන්න ඩවුන් එක 1 vs 2 ගේම්ල තියෙනවා එකද ටීම් නම්බර් 3 සෙට් එක බෑක් ඉන්ටු මම හිතන්නේ බෑක් ඉන්ටු ලොබි වෙන්න ළඟා වෙද්දි තමයි එතන ගේම් එක ඒගොල්ලෝ දුන්නේ ටීම් නම්බර් 14 එකේ ප්ලේයර් කෙනෙක් ඉන්න බලමු ෂොට් සපය කරන තැන ටීම් නම්බර් 14 එකේ ප්ලේයර් කෙනෙක් තාම zone එකේ එළියේ පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ බලමු ටීම් නම්බර් 3 එකේ ප්ලේස් ලාන් වෙන ගැට හිර කරලා තියෙන එතන ප්‍රෙෂර් රයිස් කරලා තියෙන යන්න දෙන්නේ නැහැ බලමු ෂොට් සපය කරන ගේම්ල ඔය පෙරදී දොර කඩනවා දොරවල් ලන් වෙන කඩනවා මෙතන CID Drake තමයි මේ විදිහට කරන්නේ. ටීම් නම්බර් 14 එක ප්ලේයර්ස් දෙනේ කිවිටස් කරනවා. ටීම් නම්බර් 3 එකේ CID Drake ඩවුන් වෙනවා ගයිස් ලාස්ට් මෑන් ඉන්නේ. 1 vs 2 ගේම්ල තියෙන්නේ. Drake සට් ඩවුන් වෙනවා. And CID සෙට් එක back into lobby වෙනවා. ඒකට අපි over to UCJ ඔය පැත්ත අපි රුසියා අපි ඔය පැත්ත බලමු. රුසියා ඔය පැත්ත මොකද වෙන්නේ කියලා ටීම් නම්බර් 15 with 23 තාම එතන ඉන්නේ වලියක් මොකුත් නැතුව but අපි ඔය පැත්ත බලමු ඉක්මනට. අනිවාර්යෙන් අපි මම බලන් හිටියේ කෙලින්ම full highlighted team එක 23 එකද මොනවාද වෙන්නේ කියලා wet lucky set එකත් එක AC Messi team එකක එක නෙමෙයි team number 23 එක දැන් setලා තියෙන්නේ wet Sethani and wet Uvish lucky set එක ඉතින් බලමු wet lucky set එක නැත්තම් වෙනවා මෙතන කෙලින්ම shots එක ගන්නවා කෙලින්ම zone එක ඉන්නේ මේ teams දෙක විතරයි තාමට ඉතින් බලමු මෙතන 4 vs 4 situation එක තමයි build up වෙලා තියෙන්නේ හැමදාම කියනවා වගේ W2T set එක අන්තිම වෙනකන් kills ටිකක් secure කරන් අන්තිම 5th position එක වෙනකන් placement points ටික secure කර ගන්නවා lazily ඒකලෝ easy
ප්‍රැක්ටිකලිම ඒසියම සෙට් කරගන්නවා එතන පොයින්ට්ස් ටික. දැන් අපිට පේනවා හතර වටෙන් ස්ප්‍රේ කරන එකක්වත් කනෙක්ට් වෙන්නේ නැහැ. හරියට ඩැමේජ් එකක් වෙනකන්. දැන් අපිට පේනවා ටී නම්බර් 5 එක මෙතනින් එනවා ටී නම්බර් 13 එක දැන් ෆුල් ඕපන් එකේ සෝන් එක අස්සට දුවන් එනවා ටී නම්බර් 15 එක මෙතනින් බලන් ඉන්නේ. තව කිල්ල ගන්න ORC කියලා සෙට් එකෙන්. ORC කියලා ලාස්ට් මෙන් ස්ටෑන්ඩින්ග් තමයි මෙතන සෙට් කරලා තියෙන්නේ. ORC සෙට් එක මෙතන දැන් කෙලිම ටී නම්බර් 13 එකේ ෆුල් ඕපන් එකේ තමයි ඒගොල්ලන්ට කරගන්න දෙයක් නැහැ. හතර වටෙන් කනවා 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 ඉවරයක් නැහැ. ඒගොල්ලන් කෙලිම සෝන් එකට මැරිලා යනවා එක්කෙනෙක් අපිට පේනවා forever vortex මෙතන කරගන්න දෙයක් නැතුව මට පේන විදියට කෙලින්ම කොල්ලා ඒ පැත්තෙන් බලන් ඉන්නවා ටී නම්බර් 13 එකෙන් zone එකේ එළියේ ඉඳන් මොනවා හරි කරගන්න එක්ක මම මැරෙනවා zone එකට kill එකනවත් දෙන්නේ නැතුව ඉතින් අපිට පේනවා මෙතන කෙලින්ම team fo ලගේ set එක struggle වෙනවා zone එක අසර වෙන්න ඉතින් මෙතන පේනවා 1 by 1 මෙතන zone එක rotate වෙන ගමන් ORC set එක team number 13 එක මෙතන wipe out කරනවා and last team හතර තමයි එතුලා තියෙන මෙතන ORC set එක හොඳ kills තියෙකුත් එක kill PC එකක් ladies and gentlemen Are you kidding me? 21 kills with the ORC team, ladies and gentlemen. Kelim, oh my god. Batch එක නැත්තම් group එකම change කරන Kelim statistics the meme. මම දැක්කේ නෑ. හෙලා මම අනිවාර්යෙන් notice කරේ නෑ. මෙච්චර ලොකු kill points ගානක් 21ක් වැඩිම පානක් නැත්තම් අපිට මෙච්චර දවසර වැඩිම ගාන තිබේ 18 නෙමෙයි 19 kills DFT set එකෙන්. ඉතින් මේ 21 kills තුන් දෙනෙක් ඉතුරුයි තාමත්. ඉතින් අපිට පේනවා මෙතන Kelim full happy ගානවා කොල්ලෝ set එක. කලින්ම වටහා ගන්න සීන් එකේ ඉන්නේ ORC set එක වටහා ගන්නවා අපි මේක ඒකලොන් කියාගෙන යන්නේ මේක දැන් තමයි ටයිම් එක අද නැත්තම් ආයි නැත්තම් it's now or never අනිවාර්යෙන් ඉතින් බලමු මේ පැත්තේ ඉන්නේ ORC set එක කලින්ම 21 kills secure කරන් තියෙනවා ORC set එක හොඳ channel එකේ ඉන්නවා 9 kills ORC killer ට ඒ පැත්තෙන් ඉතින් අපිට පෙළුව team එක kills kill හොයන්නේ කොහොමද කියලා සුදුලාට 4 kills and ශේනාට 8 kills machine gun M4 AKM MK14 ඔක්කොම අල්ලන් ඉන්නවා මෙතන M7 ඔක්කොම තියෙනවා guns ටික ඔක්කොම තියෙනවා මේගොල්ලන්ගේ පැත්තෙන් ඉන්නම ස්ටික් එක පැත්තෙන් මෙතන බලන් ඉන්නේ ඉතින් එම්එන්එස් ඔක්කොටටි බෙඩ් එකක ඉතින් ක්‍රේමර් ටවුන් කරනවා ටී සෙට් එක දැන් ෂටල් කරනවා බෙඩ් එක ස්ටික් එක දැන් ස්ට්‍රගල් වෙන බෙඩ් සෙට් එක අතේ තමයි තුල තියෙන අපිට වෙනවා ටීන බෙඩ් එක ජබ් ඩියුටි ලගේ සෙට් එකේ 1 5 1 ඒක පේනවා තමයි කිටි ටක් නම්බර් 23 කෙලින්ම හයිලයිට් ටීප් එක බැක් ටු ඉතුරු වෙලා තියෙන්නේ කොල්ලා ෆුල් කැම්පින් සීන් එකේ ඉන්නේ අපිට බලා ගන්න පුළුවන් ORC සෙට් එක වටා ගන්නවා මේ පැත්තෙන් කිව්ස් ටික ගන්න 26 kills ORC kills ටික ගණන් කරමු වෙලා ගණන් කළාම ඔයාලට දෙන්නම් team kills 26යි kills and 26 overall kills guys ඉතින් අනිවාර්යෙන් players per points වෙනවා 20ක් ඒගොල්ලෝ යනවා ඉතින් මෙතනම මං හිතන්නේ මෙතනම ඇති අපිට 46ක් points දිනවා so 46 ලොකු impact එකක් වෙනවා මෙතන game play එකේ බලමු කවුරු මොනා වේද කියලා ඉතින් TJ ඔයා මොනාද හිතන්නේ නැත්තම කිව්වොත් ඔයා ඇත්තටම මොකද්ද හිතන්නේ TJ ඇතර මට හිතා ගන්න බැරි විලා හිටියේ මොකද මං ORC team එක ගොඩක් ලයින ස්පෙක් කරන් හිටියේ හැබැයි මේගොල්ලෝ මෙච්චර පොයින්ට් ගාන්නේ ඇයි කියලා මම හිතුණා මොකද ORC team එක පොඩ්ඩක් මං අතයලා 2D පැත්තට ආව මොකද 2D ලගේ වෙඩ්ලගේ අතරතුරේ මං හිතන්නේ මේගොල්ලෝ ගොඩක් කිල්ස් අධික කරන් තියෙනවා ORC team එක මං හිතන්නේ මැච් එක චේන්ජ් කරගෙන තියෙනවා මං හිතන්නේ දැන් තම මේගොල්ලොන්ට 26 kill points දා තියෙනවා එතකොට අපි මතකයි ORC team එකේ placement point තියෙනවා ඉස්සර රවුන්ඩ් වල kill points තියෙනවා මං හිතන්නේ 2D ටීම් එකකට හොඳ චැලෙන්ජ් එකක් දුන්නා කියලා කියන්න පුළුවන් මොකද මේ අයික අනිතක වන් මෑන් ෆෝඩ් තමයි ඒගොල්ලෝ මුළු රවුන්ඩ් එකේ මම දැක්ක දුවතු වේගෙන මම කියන්නේ මොකද පරිණතම ORC මිනිත් ගන්නෝ කිල්ලලා ගියා ගියාට පස්සේ තමයි මේගොල්ලෝ මේ වැඩේ පටන් ගත්තේ මම හිතන්නේ අද එන්ජින් එකට හොඳ තෙල්ටියක් කියලා දෙනවා අර මැච් එක පටන් ගත්තා වගේ අපි අර මං කිව්වා හඳුනා ගත්ත හොඳම ටීම්ස් ගොඩක් හිටියා ඉතින් ඒකේ ඒගොල්ලන්ගේ ප්‍රතිපලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ORC ටීම් එකේ කිල් 26ක් එක්ක එතකොට placement point 20ක් කියන්නේ එතකොටම අපිට මේ රවුන්ඩ් එකේ මේගොල්ලන්ට 46ක් පොයින්ට් තියෙනවා
ඉතින් ඒ කියන්නේ අපි සමහරක් මැචස්වල දැකපු සෙකන්ඩ් රවුන්ඩ් ඉවරෙද්දි තිබ්බ පොයින්ට්ස් තමයි සමහර ටීම් වලට තියෙන්නේ මේ. ඉතින් මේක හින්දාම රිසල්ට් එක ගොඩක් දුරට මේගොල්ලන්ගේ වෙනස් වෙලා ඉඳලා අපි බලමු. තාම අපිට කියන්න බෑ කොයි තැනට ORC ලා එයිද කියලා. ඒත් ඒගොල්ලෝ හොඳ පොසිෂන් එකක් දැන්ටම හදාගත්ත කියලා කියනවා. මොකද අර යන්න යන ඒ කියන්නේ මැරුණොත් එක වටයක් දින්නොත් තව සෙමි ෆයිනල් වලට යන්න පුළුවන් වෙනවා වගේ වැඩක් තමයි මේක කරලා තියෙන්නේ. මේගොල්ලෝ හොඳට හිතලා මේක අපි ගහලා කොහමද මේ සිකියු කරගමු කියලා. ඉතින් හොඳටම ප්ලේ එක අරගෙන ආව ORC ටීම් එක මම හිතන්නේ ORC ටීම් එක ගොඩක් ටැංගල් ස්ට්‍රගල් කර කර ඉඳලා තමයි මේ ගේම් ප්ලේ එක දුන්නේ. වෙල් ප්ලේ කියලා කියන බලන් ORC ටීම් එකට. ඉතින් අපි බලමු රිසල්ට් ෂීට් එකේ හැදිච්ච ගමන් මෙහෙලා මේක සිටුේෂන් එක ගොඩක් වෙලාවට අපි හිතුවත් නැති සිටුේෂන් එකක්. ඒකම ටීම් නම්බර් 2 එක ටීම් සෙකන්ඩ් පොසිෂන් එකට ආපු ටීම් එක ගරයිලා දිනේ two man shot taila second nenakam ayilla thina man hitanne full camp ekak karikala thoda eka kill ekak secure karagan ambeda mns steamer de api balamu resource sheet ekak hadila gaman hela mokada me resource sheet ekak dan enakam poddak usillak naha wage mokada e taramata resource sheet ekak wenas vela thiyenne ORC team ekak hinda අනිවාර්යයෙන්ම ඉතින් මම අපේ රුසියා කිව්වාගේ අපේ ටීජේ සමහරවයින් අපේ ටීජේ කිව්වාගේ ලස්සන ගේම් ප්ලේ දියලා තිබෝ ORC ඉතින් අපි හිතුවේ මේ විදිහට දිනයි කියලා ගේම් ප්ලේ එක. ඒකත් එක්ක ගයිස් අනිවාර්යෙන් අපි එතනින්ම අපේ ටොපික් එක අනිවාර්යෙන් අපි අයිමත් වෙනවා. පුංචි බ්‍රේක් එකක් අරගෙන ඉතින් අයිම කොහෙකට යන්න බා අපි ඉක්මනින්ම ඔගොල්ලෝ වෙත පටස් ගාලා එනවා.
Hi guys, welcome back Parents and Sons PUBG Mobile Series partnered with Gamer.lk. ඉතින් අද දවසේ අපේ TJ අනිවාර්ය TJ ව දැක්ක TJ ලස්සන ගේම් ප්ලේස් එකක් දුන්නා 2D සෙට් එක අනිවාර්යෙන් ඩබල් චිකන් ඩින එකක් ගත්තා but අනිවාර්යෙන් අපේ ෆයිනල් ගේම් එක සෑන්හොක් කේප් මැප් එක ප්ලේ කරේ ඒකේ ORC සෙට් එක 26 kills ගන්නවා guys 26 kills අරගෙන තමයි මෙතන ගේම් ප්ලේ එක ඒගොල්ලෝ එන් කරේ well played කියන ඒ සෙට් එකටම ඒකට එක අයිම මතක් කරගන්න ඕගොල්ලන්ට PNS Gamer 300 කියලා ප්‍රොමෝ කෝඩ් එකක් තියෙනවා ඒ ප්‍රොමෝ කෝඩ් එක रिडीम कर रुपया अटसी वाइम बिल अब रुपया तुनसी आफ कर चांस इतना मांगे अपे अपे रुसिया मांगे अपे जॉइन रुसिया අත් කම්බැක් කියලා අපිට පෙන්වා ඇතන ORC සෙට් එක මං හිතන්නේ අනිවාර්යෙන් අපේ කට්ටිය බෑලන් ඉන්නේ නැති කෙලින්ම කට්ටිය උඩට දාගෙන මං හිතන්නේ රෙෆ්‍රීසරත් කරගන්න බෑ දෙයක් නැති වුණා අන්තිමට ෂීට්ස් ඔක්කොම වෙනස් කරන්න වෙයි වගේ තේරෙනවා මට හිතන විදියට ඉතින් අනිවාර්යෙන් බලමු මොකද වෙන්නේ කියලා ඒ පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්තට මොනවද වෙන්නේ කියලා outstanding overall 26 kills මං හිතන්නේ මං දැකපු ටූර්නමන්ට්ස් වලින් වැඩිම එක ටීම් එකක් secure ගත්ත kills වෙන්න ඕනේ මං හිතන්නේ මේක අනිවාර්යෙන් ORC ටීම් එකෙන් කෙලින්ම වටා ගත්ත කොල්ලොන්ව 12 kills විතරක් ගහලා තිබ්බා කියලා ඒ පැත්තෙන් well played and GG's කියලා ඉතින් අපි බලමු මොනවද වෙන්නේ කියලා ORC සෙට් එකට පළවෙනි ස්ථානේ එන්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා නේද top 3 ඇවිල්ලා ඇති කියලා අනිවාර්යෙන් මං හිතනවා ඒගොල්ලන්ට හම්බෙච්ච 46 insane එක match එකකින් හම්බෙච්ච insane points උත් එක්ක අනිවාර්යෙන් ඒගොල්ලෝ හොඳ තැනක ඇති ඉස්සලා matches වල එක depend වෙයි ඉස්සලා matches වල කොහෙද ඉටි කියලා ඉතින් අනිවාර්යෙන් කරට කර වගේ මේ පලියක් වගේ තමයි අපිට පේන්නේ කිලිම statistics එක ඉතින් අනිවාර්යෙන් අපේ රෙෆ්ලිස් දැන් දාගෙන හදනවා ඇති points ටික 1x1 කොහොමද kills ටික ගිය හැම matches වලම කියලා ඉතින් අනිවාර්යෙන් අපි බලමු अनिवार्य मेकत्ते का उगले मतलब करना है मत अपे सेंगर में अपेक्षा में एक फाइनल मैच है प्लेकरे एकत्ते का महिला ने उगले मतलब करना तब देती है ना अपे मई एना साथी मई साथी है फाइनल्स अबे सॉरी अपे फ्राइडे एक ना सिकुरादा अपे सेम फाइनल्स मैच वन ने करेना सेम फाइनल्स मैच वन के ना सॉरी सेम फाइनल्स वन ने करेना सेम फाइनल्स टू के लिए अभी देख कर खा लेती ना गुडा क्वालिफायर्स लेने हिंदा इतनी सेम फाइनल्स वन ने कमी सिकुरा देना सेम फाइनल्स टू एक सेंस रा देना एंड गाइस अनिवार्य टीजे मुकद फाइनल से कहा देने ෆයිනල් එක 25 අපේ ෆයිනල් එක යන්නේ ඉතින් බලමු 25 ෆයිනල් එකේ මං හිතන්නේ මේ වගේ ටීම්ස් සං එන්නේ අපිට හිතා ගන්න වෙයි ඔය දෙන්නට ෆුල් රෙස් එකක් දෙන්න වෙයි මං හිතන්නේ මේ දවස් ටික දැන් හිටින් පස්සේ දවස් දෙකක් විතර රෙස් එකක් දීලා තමයි ගන්න වෙන්නේ මොකද එන්න ධර්ම වෙනවා කට්ටිය මං හිතන්නේ අතාරින්න බලාගෙන නැහැ කවුරුවත් වැඩේ මේ වෙලාවේ මොකද ඒගොල්ලන් ට්‍රයි කරන්නේම පුළුවන් තරම් මේ ෆයිනල් එක එන්නමයි දැක්කනේ දැන් අන්තිම මොහොත වෙනදේ රුසියා මම පොඩි අපි ටීජේ කියද්දි අනිවාර්යෙන් හෙට අනිත් දවසේ විවේකයක් අරන් මම ඉඳන් ෆයිනල් කාස් කරන්න වෙයි කියලා මම හිතන. එතකොට අපේ ටීජේ වෙන්නේ නැති තනියෙන් කරනවා කියලා එයා කිව්වනේ. එතකොට මේ අපේ මේ ටෝර්නමන්ට් එක නේද මම කරන්නේ. අපි හෙට අනිත් අපිට ෆ්‍රී එක ඉන්නේ. හෙටින් පස්සේ තමයි. හෙට මම නෑ. අනිවාර්යෙන් හෙට අපේ ටීචර් නේ හෙට එයාගේ 40 වෙනි බර්ත්ඩේ 40 නෙමෙයි 4 වෙනි බර්ත්ඩේ හෙට මට එනකොට අමුතු විදිහකට එන්න කියලා කිව්වා ඒකින මම ඒක බෑ කියලා කිව්වා මට ඒක ඉතින් අනිවාර්යෙන් ඒ විදිහ තමයි ගයිස් අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න විට්නස් කරන් හිටියේ අපේ ගේම් ප්ලේස් ටික අපේ කියන්නේ අපේ කට්ටිල එක මේවා ඒකත් එක හෙට යස් අපිට අපේ පාලක මැදිරියන් මම හිතන්නේ ආරංචියක් තියෙනවා හෙට බර්ත්ඩේ ඇඳුමක් ඇඳගෙනනවා කියලා especially anduma මම දන්නේ parents sense එක තමයි මම හිතන්නේ කේක් එකක් ගන්නවත් කියලා ආරංචිය තියෙන බයි ඉට්ස් ඕකේ අනිවාර්යෙන් මේව කරන්නේ එකත් එක ගයිස් අපි අනිවාර්යෙන් අපි ඔයගලන්ට අපේ segment එකක් තියෙනවා segment එකට පටස් ගාලා යමු අපේ segment එක තමයි මම දන්නේ අපි parents sense එක ඔයගලන් ආසම කරන drink එක මොකක්ද කියලා ඉතින් යටින් ඔයගලන් comment එකක් දාන්න පුළුවන් ආසම කරන parents sense එකේ අපිට කැමතිම drink එක අනිවාර්යෙන් මේව කරන්න plus lime drink තියෙනවා ice coffee තියෙනවා fluid තියෙනවා orange drink තියෙනවා orange drink තියෙනවා එතකොට ice coffee තියෙනවා ගොඩක් ඒවා තියෙනවා මගේ personal අනිවාර්යෙන් ඔයගලන් හැමෝම දන්නවා ice coffee එක කියලා අද මම follow කරපු අනිවාර්යෙන් දැන් අපේ ටීජේ හින්දා මගේ හිත රිද්දුවා මම මගේ පර්සනල් ෆේවරිට් එක පොඩ්ඩක් මම දන්නේ නැහැ මොකක්ද ඇත්තම කිව්වොත් ISTV වලට කැමති මාර විදිහට බට් මම දන්නේ නැහැ මම ඇත්තම කිව්වොත් පොඩ්ඩක් වෙනස් වෙන දේවල්ත් තියෙනවා කස් මේ ඔක්කොම දැන් අද තමයි මම try කරන්නේ so ඒකේ lime drink එකත් ඇත්තම කිව්වොත් මගේ හිතට ඇල්ලුවා මගේ අරේ අපේ අන්න රුසියා දැන් රුසියා ඒක ඇත්තට වාගේ සිරාට පට්ට taste ඇති නේ lime drink එකේ සිරාට but ඒකත් එක ඒකත් එක මම හිතන්නේ
PNS ගේම 300 කියලා රුපියල් 300ක් ඔෆ් කරන්න ඕගොල්ලෝ හැම දෙනාම chance එකක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ මේ විදියට කෝඩ් එක රිඩීම් කරන්න පුළුවන් ඕගොල්ලන්ට පෙරයන් සන්ස් එකෙන් අපේ ඕඩර් එක දාති pick me through විතරයි guys. ඉතින් pick me through විතරයි මේ PNS ගේම 300 කියලා ප්‍රොමෝ කෝඩ් එක ගහලා 300 ඔෆ් කරන්න chance එකක් තියෙන්නේ. So අදම මේ කෝඩ් එක කවුරක්වත් දන්නේ නැත්නම් රුපියල් 300ක් කියන SMS ගන්න මේ ලුක් ගන්න කණිවරෙන් ඒ කියන්නේ items 3ක් 4ක් 5ක් විතර අනිවාර්යෙන් ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් guys ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේක ගහගන්න මේ ප්‍රීමි PNS ගේම 300 කියන එක කොහේ හරි ලියා ගන්න නැත්නම් අනිවාර්යෙන් ෆෝන් එකේ ගහලා තියාගන්න මේ දේවල් අනිවාර්යෙන්ම ඔයගොල්ලන් මේ වගේ ඔෆ් කරගන්න chance එකක් තියෙනවා කොහෙන් හරි මොනාර බඩි ගන්නකවත් අනිවාර්යෙන් පෙරෙන් සත්සෙන් ඔඩර් දාන්න ඉට් පික් මී ත්‍රූ ඒකත් ගයිස් මොගොල්ලන් අනිවාර්යෙන් කියන මේක මේ වගේම Uber Eats තියෙනවා ඒ වගේ තව ගොඩක් තැන්වල අනිවාර්යෙන් ඕඩර් කරන්න පුළුවන් මේ වගේ ගොඩක් branches තියෙනවා cloud kitchen වගේ අනිවාර්යෙන් branches එකක් තියෙනවා මේ අපේ පෙරෙන් සත්සකේ ඒක අනිවාර්යෙන් රෑ 9:10 වෙනකන් ඇරලා ඉතින් ඒකත් ඔයගොල්ලන්ට ඕඩර් කරගන්න පුළුවන් ඒ විදිහට ඒකත් ගයිස් අද දවසේ ඔයගොල්ලෝ බලන් ඉන්නේ මේ PUBG අපේ පෙරෙන් සත්ස් PUBG Mobile series partner with game royale ke day number 11 එක සෝ අද වෙනකන් අපි තනක වැදලා තියෙනවා දවස් 10ක් කරලා තියෙනවා අද වෙනකන් දවස් 11ක් කරලා තියෙනවා ඒ 10 වෙනි stage එක වෙනකම් අපි qualifiers 3 දෙනා 3 දෙනා 3 දෙනා තෝරගන්නවා ඒ 3 දෙනාගේ qualifiers තෝරගන්න මේ semi finals අපි සිකුරාද වෙනවා සිකුරාද semi finals 1 එක නෝ semi finals 2 එක අපි DJ කී වගේ ඊළඟ දවස් තමයි අපේ finals එක වෙන්නේ සෝ finals වෙන දවස් අපි බලාගන්න පුළුවන් කවුරු මොනා වේද කියලා එදා දවස grand finale එක තියෙන PNS PUBG Mobile series එක ඒකත් එක්ක මම හිතන්නේ අපේ පොඩ්ඩක් අපි බලන්න පුළුවන් අපේ next අපි පොඩ්ඩ බලමු මේ මොනවාද තව අපේ මේ කියන්නේ අපි මීට කලින් දැක්ක අපේ qualifiers ටික rounds එක දැක්ක qualifiers rounds ටිකත් එක්ක අපි බලන්න පුළුවන් නම් පාලක මැදලෙන් ඇහුවනම් අපි අනිවාර්යෙන් පුළුවන්ද අපිට qualifiers ඒ කියන්නේ අපි qualify round 1 එක තිබ්බ day 1 එක day 2 එක qualifier set එක day 3 එක qualifier set එක ඒ වගේ day 11 වෙනකන් qualifier set එකක් qualify වුණා ඉතින් අපි මේ දැන් අපිත් එක්ක join වෙන කට්ටිය තාම දන්නේ qualifiers ල අපිත් එක්ක ඒ කියන්නේ මේ දැන් join වෙන කට්ටිය දන්නේ කවුද qualify වෙලා තියෙන්නේ කවුද මේ සිකුරා තනක වදින්නේ semi-finals එක semi-finals 2 එක කවුද තනක වදින්නේ ඒ ඔක්කොම අනිවාර්යෙන් අපි බලමු පාලක මැදලෙන් පුළුවන්ද qualify rounds ටික දාගන්න කියලා group 1 එක ඉඳන් group 11 එක වෙනකන් කවුද qualify වෙලා තියෙන්නේ කියලා ඒකත් එක්ක මම හිතන්නේ අපි පාලක මැදලෙන් පොඩ්ඩක් ඇහුවොත් qualify rounds ටික අපිට පෙන්වන්න පුළුවන්ද मैं पुलवाई महिता कौमद महिता ये सूल मोहते पालक मैं पटस दाने सो थैंक यू सो मच प्रोडक्शन रेफरेंस थैंक यू सो मच मैं मार्ग क्विक ग्रूप स्टेज स्कॉट्स क्वालिफाइड टू सेमी फाइनल्स स्कॉट्स क्वालिफाइड टू सेमी फाइनल्स मे सेट गाइस तनक वदीन ग्रूप्स देखकर बेदल सेमी फाइनल्स 1 सेमी फाइनल्स 2 की मे ग्रूप्स देखकर बेदल तमें तनक वदीन सो බලමු මේ සෙට් එකෙන් ගයිස් ගෲප් 1 කෙනා පටන් ගත්තේ ඩේ 1 එකේ ඩේ 1 එකේ ගෲප් 2 මේ ක්වොලිෆයි වෙලා තියෙන 3 දෙනා තමයි කියන්නේ ටීම්ස් 3 තමයි එන්නේ ISSL clan එක ඒකත් එක්ක WG elementric sports clan එක ඒකත් එක්ක ගයිස් මත් සමා වෙන ටීම් එක ඒකත් එක්ක NA NE team different team එක තමයි මේ විදිහට ගෲප් 1 එකෙන් ක්වොලිෆයි වෙලා තියෙන්නේ ඒකත් එක්ක ගෲප් 2 එකේ ක්වොලිෆයි වෙලා තියෙනවා WG NRC infinity club NA official royal commandos and mafia gang ඉතින් ඒගොල්ල තමයි ගෲප් 2 එකෙන් ක්වොලිෆයි වෙලා තියෙන්නේ and group 3 again qualify වෙලා තිනවා WG no rules max zeus imax ඒකත් එක the unpredictables guys මේ ටික තමයි අනිවාර්යෙන් group 3 again qualify වෙලා තිනේ and guys group 4 again qualify වෙලා තිනවා team unknown 6 yakuza esports reapers and ae aqua i think මේ සෙට් එක තමයි group 4 again qualify වෙලා තිනේ and fifth group again qualify වෙලා තිනවා na frag tm soldiers esports and team x9 i think අනිවාර්යෙන් ඒ වගේම group 6 again qualify වෙලා තිනවා mafia gang frag code black and cypher ඉතින් අනිවාර්යෙන් group 6 වෙනකන් මේ set එක තමයි අනිවාර්යෙන් මේ විදිහට මේ අවිල්ල තියෙන groups වලින් so ඒ වගේම අනිවාර්යෙන් group 7 එක තියෙන set එක මම හිතන්නේ අපි මේක මම ඔයගලන්ට අනිවාර්යෙන් පොඩ්ඩක් ඉස්සරහට මම කියනවා කොහොමද group 7 finals 1 එක semi finals 2 එක කොහොමද different මොන මොන qualifiers set එක අනිවාර්යෙන් ගහ තනග වදින්නේ කියලා ඒ ඔක්කොම ඔයගලන්ට schedule එක අනිවාර්යෙන් අපි ඉදිරියට දානවා ඒ ටික ඔක්කොම අනිවාර්යෙන් set වෙලා ඉතින් ඔයගලන්ටම දැනගන්න පුළුවන් කවුද කොයි වෙලාවෙද ගහ මේ තනග වදින්නේ කියලා ඒ කියද group 7 එක ඉන්නවා WG 24K gold max battle queens and blood bro සෙමන් දන්න විදියට මැක්ස් බැටල් බැටල් ක්වීන්ස් කියන්නේ මම හිතන්නේ ගර්ල් ගේමර්ස් ලෝකයක් මම රොසියාගෙන් ටීචින් යවුවත් මැක්ස් බැටල් ක්වීන්ස් එනේ ගර්ල් ගේමර්ස් ලවශක් ඉන්නේ ඔව් අපි අර මෙන මැප් එකේ ටිකන්ඩින් එක සිංක කරගමු ටීම් එක ඉතින් අපි බලමු දැන් ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලන්ගේ ඊළඟ පර්ෆෝමන්ස් එක බලන්න හම්බෙන්නේ කියලා අනිවාර්යෙන් ඉතින්
මං ටීචර් රුසිරත් කිව්වොත් මං ඒකට මං පටස් ගන්න ඕගලන්ට ඒකට ටීම් එක ගෲප් 8 එකේ ද මිස්ටර් ඒ ඇවිල්ලා තිනවා මැක්ස් 49 ඇවිල්ලා තිනවා එනේ ISS ඩෙත් විෂ ඇවිල්ලා තිනවා ඇන්ඩ් ගෲප් 9 එක TBD කියන ටු බී ඩිසයිඩඩ් ගයිස් ඒක මං හිතන්නේ පොඩි පොඩි මං හිතන්නේ ඉෂුස් වගේ කිල්ල මං හිතන්නේ ටීම් නම්බර් ගෲප් 9 එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉදිරියට අනිවාර්යෙන් ඒකනේ ඒ කොක්ස් එක ගැන කිසිම දෙයක් බය වෙන්න එපා ඒකට ගෲප් නම්බර් 10 එකෙන් ඇවිල්ලා තිනවා මැක්ස් TR ඩීමන් නාමි මැක්ස් ට්‍රබල් මේකර්ස් ඇන්ඩ් ද මිස්ටර් 2 ද මිස්ටර් කියන ක්ලැන් ටීම් එක තමයි අනිවාර්යෙන් ඇවිල්ලා තිනේ ඉතින් මේ සෙට් තමයි ගෲප් 10 එක ඉතින් අද ගහන්නේ මේ ටු බී ඩිසයිඩ් කියලා තියෙන අද ගහන්නේ ගෲප් 11 එක හෙට ගෲප් 12 එක හෙටින් තමයි තීරණය වෙන්නේ කවුද තරග වදින්නේ කියලා අපේ අනිවාර්යෙන් සෙමි ෆයිනල්ස් වලදී ඉතින් ඒකට මම අයිමත් ඔය මැක්ස් බැටල් ක්වීන්ස් ලා ඩාව පොඩ්ඩක් අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු කටිර හැමෝටම දැනුවත් කරන්න මෙතන ගොඩාක් කට්ටිලා අනිවාර්යෙන් අපි මේක මම දැකලා තියෙන දේ තමයි ගොඩාක් මම කමෙන්ට් එක බේස් එකේ අපේ අපේ නොලෙජ් එක වගේ තිබ්බ ගොඩක් ඒවා කොමරි ගර්ල්ස් ලා ගේම්ස් එම ගහන්නේ නැහැ අනම්මනම් ඒව තියෙද බබට් අනිවාර්යෙන් ඒ ඔක්කොම මම හිතන් බැරියර්ස් ටික කරලා අපේ විමන්ස් ලීග් එක තියෙන වෙනම වෙනම හැමදේම තියෙනවා ඒ වගේ ගොඩාක් ටෝර්නමන්ට්ස් අනිවාර්යෙන් ඉදිරියට එනවා ඒකත් එක්ක මේ මැක්ස් බැටල් ක්වීන්ස් මේ මැක්ස් බැටල් ක්වීන්ස් කියන ටීම් එක ඇත්තම කිව්වොත් ගර්ල් ගේමර්ස් ලා වශයෙන් මෙතෙක් කල් මේ තනඟ වැදලා මේ ක්වොලිෆයි වෙන්න තරම් ඒගොල්ලන්ගේ ස්කිල් එකත් ඒගොල්ලන්ගේ ස්කිල් ඔක්කොම මම හිතන්නේ එක සමානයිනේ අපේ මේ මේ කියන්නේ මේල් ගේමර්ස් ලා කියන අපේ අපේ කියන්නේ බෝයි ගේමර්ස් ලා වගේ අපේ ඒ වගේ ගේමර්ස් ලා වගේ එක සමාන කරන්නනේ අපි තියෙන්නේ නිකන් අර ඒගොල්ලන්ව අන්ඩෙස්ටිමේට් කරන්න නරකයිනේ ගර්ල් ගේමර්ස් ලා කියලා අනිවාර්යෙන් ඒක ඇත්තට අපි දැකලා තියෙනවා අපි පිට එක ප්ලේ කරන ගොඩාක් ගේම් ගේම ගර්ල්ස් ඒ වගේම ඔයාලා Facebook එකේ පැත්තට ගියොත් නැත්නම් ශ්‍රී ලංකන් ගේමින් කමියුනිටි එක පැත්තට ගියොත් ගොඩාක් ගර්ල් ස්ට්‍රීමර්ස් ලා තියෙනවා ඒ පරණ කාලේ අපි දැන් ඉවරයි දැන් අපි යන්නේ අලුත් කාලයකට අලුත් ජෙනරේෂන් එකක තමයි ඉන්නේ කිලිම ගර්ල්ස් අප පිටිපස්සට වෙලා ඉන්නේ නැතු ඒගොල්ලොන්ගේ ස්කිල්ස් ඉස්සරහට දාගෙන පර්ෆෝමන්ස් වෙන්න එක නැත්නම් ගොඩක් පබ්ලික්ලි හැමදේම දැන් ගොඩක් දුරට කරගෙන යන අපිට පේනවා ස්ට්‍රීමර්ස් ගර්ල් ස්ට්‍රීමර්ස් ලා ඉස්සර වගේ බය නැහැ එළියට අවිලා කතා කරන්න කැමරාස් වල ඉන්න ඉතින් අපි ඉස්සර ඒවා අහලා දැකලා තියෙන පුරුදු වින්න අනිවාර්යෙන් ඒක ඉස්සර ගොඩක් ලොකුවට ඒ කට්ටිය ගොඩක් බැක් වුණා ඒ වගේ දේවල් වලින් ගර්ල්ස් ස්පෙෂලි ලංකාවේ ඉතින් දැන් මේ ජෙනරේෂන් එක අනිවාර්යෙන් ඒක නෙක්ස්ට් ස්ටෙප් එකට ගිහිලා තින්න ඉතින් අපි ගොඩක් ගර්ල්ස් ගේම දැකලා තියෙන බොයිස් එකත් වඩා හොඳට ප්ලේ කරනවා මොබයිල් ගේම්ස් ඉතින් අනිවාර්යෙන් අපි බලමු මොකද වෙන්නේ කියලා රෙවොලූෂන් එකක් වෙලා තියලා ඉවරයි ගේමින් කමියුනිටි එක අනිවාර්යෙන් ගර්ල්ස් ලාට ඉතින් බලමු විමන්ස් ලාට මොනවද කරගන්න පුළුවන් වෙන්නේ කියලා වුමන් ලීග් එකක් තියෙනවා කියලා අනිවාර්යෙන් අපි හෙලා මතක් කරා ඒකට තව ඉදිරියට දිනනවා අනිවාර්යෙන් අනිවාර්යෙන් ඉතින් විමන්ස් අනිවාර්යෙන් අපේ ටෝර්නමන්ට් එකක සදෙන විමන්ස් ලීග් එක වගේ ගොඩක් ඒවා චැම්පියන්ෂිප් එකත් එක්ක ඉතින් ඒකට මම අනිවාර්යෙන් අපේ රුසියාට කිව්ව මම පර්සනලි රුසියා අපේ සාර අපේ ටීචර් කෙනෙක් මම පර්සනලි අහන්නේ ටීජේ ඔයාත් මොකද හිතන්නේ මේ ගැන කියන්නේ අපි අනිවාර්යෙන් අපේ රුසියා කියවක මේ අලුත් ට්‍රෙන්ඩ් එක කියන්නේ ට්‍රෙන්ඩ් එක නොට් ට්‍රෙන්ඩ් එක ඇත්තම කිව්වොත් රෙවොලූෂන් එකක් වගේ අනිවාර්යෙන් වෙනස්ලා තියෙන ඔක්කොම දේවල් සෝ මේක තමයි දැන් යන දේ ඉතින් අපි ගොඩක් කරලා තියෙන ගර්ල් ගේම් ගේම ගර්ල්ස් ලා රුසියාත් කිව්ව වගේ ගොඩක් හැංගිලා ඉන්න ඇත්තම කිව්වොත් මේ සමාජය ඒක ගොඩක් කට්ටිය බය ඇත්තම කිව්වොත් ඉස්සරහට එන්න බට් අනිවාර්යෙන් අපි දැක්කා මම මේ ගොඩක් කාලයක් පස්සේ ඇත්තම කිව්වොත් විට්නස් කරේ මේ කොල්ලොන් එක්කත් අනිවාර්යෙන් තරඟ බදලා මේ වගේ ක්වොලිෆයි වෙලා තියෙන බැටල් ක්වීන්ස් මම අනිවාර්යෙන් මම දන්නෙත් නෑ ඇත්තම කිව්වොත් මම ඔයගොල්ලෝ කියන එක මම දැනගෙන හිටියේ මේ ගර්ල් මේ ගේම ගර්ල්ස් ලා කියලා ඉතින් එච්චර හොඳට ඒගොල්ලෝ ප්ලේ කරලා අපි දන්නෙත් නෑ මේකක් කියලා බට් එහෙම තත්ත්වයකට අනිවාර්යෙන් මෙච්චර හොඳට ක්වොලිෆයි වෙන්න අනිවාර්යෙන් ස්කිල් ඩිෆරන්ස් එකක් නැහැ ස්කිල් ඩිෆරන්ස් එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ මේ බොයිස් ලාත් එක්ක අනිවාර්යෙන් තරඟ බදලා තමයි අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉදිරියට කියලා තියෙන්නේ ටීචර් ඔයා මොකද හිතන්නේ මේ මේ ගේම ගර්ල්ස් ලා ගැන අනිවාර්යෙන් ඉතින් මෙච්චර ඒ කියන්නේ බැටල් ක්වීන් ස්පෙෂලි ඒක හෙලා මෙහෙමයි ගොඩක් දිග ලොකු ස්පෙඩ් කරලා ගන්න කතාවක් මේ ඉස්සර වගේ නෙමෙයි අර රුසියා කිව්වාගේ අර ගර්ල්ස්ලා අර කතා කරන්නේ දැන් අපි මේ පබ්ජි කමිටි විතර ගත්තොත් සීසන් 2 ත්‍රීවල් අපිත් එක ප්ලේ කරපු ගොඩක් ගර්ල්ස්ලා මයික් එක ඔන් කරන්නේවත් කතා කරන්නේම නැහැ ඊට පස්සේ ඒගොල්ලෝ මේ ප්ලේ කරනවා දැන් එහෙම නැහැ ඉන් ගේම් එක ඇතුළේ හොඳට කතා බහ කරලා ප්ලේ කරනවා අපිට අපි දන්න හොඳ ප්ලේස් ලා ඉන්නවා කියන්නේ ටොප් ක්ලාස් ඉන්න එතකොට සීසන් බර ගානක් කොංක ප්ලේ කරන කියන්නේ මේ කියන්නේ මේ ඉන් ගේම් එක ඇතුළේ යන්න පුළුවන් හයි ලෙවල් රිච් එක ලෙවල් එකට මේ ගියපු ප්ලේස් ලා අපි දැකලා තියෙන ගර්ල්ස් ලා එතකොට මේ පැත්තෙන් එහෙම ගත්තාම ඊළඟ ලයිව් ස්ට්‍රීම් එකක් විතර ගත්තම ගොඩක් ගර්ල්ස් ලා ඉන්නවා දැන් ලයිව් ස්ට්‍රීම් කරන ඉස්සර කැම් එකක් ඉස්සරහට එන්නේ නැහැ මේ ගේම් එක ගහ මේ කැම් එකක් ඉස්සරහට මේ මෙන්න දැන් සිටුේෂන් එක ගොඩක් වෙනස් වෙලා තියෙන මාස 6ක් 7ක් වගේ පොඩි කාලයක් ඇතුළත මේ හැමදේම චේන්ජ් වෙන ඉතින් ඒක හොඳ මූව් එකක් මොකද ඉස්සරහට අපි අර e-sports කියනකොට මේ වගේ live stream කරන girls අනිවාර්යයෙන්ම ඉන්නත් ඕනේ මොකද නැත්තම් මේ community එක balance වෙන්නේ නැහැ මොකද හැමෝම gamers ලා හැමෝම players ලා වුණාට දැන්නේ එතකොට මේක streamers ලා ඉන්න ඕනේ casters ලා ඉන්න ඕනේ මේ හැම දෙනාම එකතු වෙලා තමයි මේ වැඩේ අරන් යන්න පුළුවන් නැතුව මේක මේ එක පැත්තක් මේ අපි players ලා විතරක් ඉඳලා දැන්නේ මොකද මේගොල්ලන්ගේ මේක අපි කියමු play කෙනෙක් විදියට ඒගොල්ලෝ දාන output එක ලස්සනට හැඩවැඩ කරලා කතා කරන්න පුළුවන්
්‍රීමස්ල ඉන්දෝඩ නැත්තන් ඉතිරි හට ඩක් නැති ඉස්සරහට මංහිතන්නේ අපේ මේ එන තෝළමන් සොල්ලත් අපි මංහිතන්නේ තව අපිත කාස් කරන්න ගෑල්ලම දෙන්න තුන කරිකතු නිට තිර එකද ඒ තරමට එකොල්ලො හොඳ අලෙවල් අපය කැල දී නති ඉතින් අපි බලමු තව තික කාලයා යන්න මේ හැමදේටම ඊට පස්සේ තව අපි කියම අප සමාරක්කිට ගොඩක් දුරට EPL වෙද්දි අපිත්තක තව හැපැ සීතේ ගල් කෙන කියෙන ගන්න පුළුවන් ඉති එක සිටුවේෂන් එන්න වෙනසන හිද බල ඉස්රට මහිතන රුසිය මං හිතන්න අනිව හෙලා මෙමයි ඒක මංහිතන් ටීසික ඔලුව තිබ ද නෑන මං අනාගතය දකින ටීජය විදි සොලගන්නක්ක අනාගතය දකින අද ලයි අද මේ පියන අපේ තෙරන් සන්සේ පබ්ජ මොබල් සිරිස් පාටන ගේම ලකේ අද මේටර් මේ අද ලයිපේ ඩේ ලෙවන්ගෙන් පස මයිතන් ටීජේ අනිවරෙන් පොඩක් ඔක්කු මවුල්ලයි මංගතන්න අද ලේමෙන් පස්සේ ගෙදර අද අනිවරෙන් තෙරේ මොකද වෙන්න කියල මහිතන ටීජ මහිතන ටීජ ඇත්තම කතාව තුසිය මහිතන් ටීජෝ කියද්දි ඔලුව හිටිය යාගේ ඇත්තම කිවත් කෙනෙක් ඔය තේන මගේ අල්ලප සේට් කෙන්න කරන්න නෙම සින්න කියල අපි යාගනක ටොපි සෝමය අනිවර එකත්තක ඊනක ටොපික්ය අනිවර ගැසි දෙවල් බලාහිටිය අපේ ගුප් ේ ජස්ති අනිවර MP බේස්තන් කෙල් සම ඊළඟ තියනක සි අපි දක් ඉට කලින් අපි දක් කොලිෆයිස්ට කවද ගුප්සලින් කොලිෆයිල තියෙන කියලා ඉතින් ඒ ගුප්ල තුන්දන කොලිෆයිවෙන දැන් අපි බලන්න යන්නේ අපේ මේ ගුප් ේජස්සල ගුප් ේජ් දෙකන එක මච්ච දෙක තුනක්ේ බට ඕවරෝල් එක ගුප් ේජස්සලින් වැඩිම කිල් සරගෙන ඉදිරියට යන්නේ MVP තේරෙන්නේ කොහොමද කියලා ඉතින් ගැස් මෙන්න මේයාකට අපි බලමු MVPස්ලා ගලන්න ෝට් ගලන්න පුර පොල්ල කන ෝට් කරන සිස්ටම එක සෝ ඒක කොහමද සිලක්කන කරන මේ විද තියෙන සෝ ගරුප් පන්න අපි දක්කාන්නවරෙන් අපේ අයිSSල් කලෑන්ගේ කැලුම් ඉන්නවා සෝ අයිSSල් කෑන කැලම්තම ෆස් ගරුප්ෙන් අනිවරෙන් ඉදිරටගේ සෝ අද වෙනක මහිද තනක වදන අයිSSල් කැලුම් තාම් මංගත පැරදිලනෑ එකත ගුප් එක ඉන්න කාලෙත් ගේ හනයප ඉන්න ගුප් ටුපිකෙන් කොල් ල තින MVP වගේ එකත ගුප් ්‍රිය එකෙන් සුහේබ එන්නRC හේස නැවෙල ඉන්න ගුප් ්‍රිය එක WGNRC කලෑන ඇක ගුප් ෝ එක හශේ නියුවන්ගේ යැන්කි ඇවෙල තියන අනි බාරම වෙති MPP වශයෙන් කත ගුප් 5 එක රිහම් ප්‍රක් ටෝට රම්සි ඇල තියන වෙන ගුප් 5 එකෙන් අනිවරන විද තිලෙක්ල එකතක ගුප් 6කෙන් අනිවරෙන් මෙතන MVP වශයෙන් සිලක්ල තින ඩිලෝනන් එකතක මාෆිය මාෆියක් TT දිලෝන් කෙල ති අනිවරෙන් එයාතම ගුප් 6 එක MVP වශයෙන් තේරල තින්නේ ඇන් ගුප් 7 එක MVP වශයෙන් තේරල තින්නේ අන්ස 24K අන්සා අන්සාෆ් කෙල ති යත් 24K ගෝල් ටීම එක තමයි රෙප්‍රසන්ට් කරගෙන ඒ විදිහට ගුප් 7 එක MVP වශයෙන් එන්නේ ඒකටක අනිවාර්යම ගුප් නම්බර් 8 එකේ මෙතන අප්සර් ජසුකි අනිවාර්යෙන් ගල දෙනවා අද මං හිතන්නේ තරගවදින් අපේ ජසුකි ඉතින් ජසුකි සහ ISSL කැලම් තමයි තරගවදින් ඔයගොල්ලෝ දැමම කිල්ල බෝට් කරන් ප්ලෝන් ඒගොල්ලන්ට මේ බෝට් එකෙන් ගයිස් මේ විදිහට ඇඩ්වාන්ස් කරන ඊළඟ රවුන්ඩ් සෝ ඊලක රවන්සල්ල යන්න යන්න ඒ ෆයිනල් රවන්් එක දින MVPට තම අනිවර මාසයක් පුරාම ලංචයක් කම්බෙන පෙරයන් සන්සලින් දයාවගේ එක රඩීම් කරන්න ලෝගලට මාසයක් පුරාම ඉති අනිවරෙන් ඒක තමයි MVP හම එකතක මෙත ගුප් නම් නයින අයිමට ිසයිට මනිව ගල දේශ ක්ොම හිට ඔක්කු හරිකට සැනිව ගල බලාගන්න පුළුව ඇන් ගුප් නම ටෙන්ගේ කවිශ්ක 2TM ගුණේ හේෂානවතින ටීම් ශබල් මේක සුලින් රෙප්‍රසන් කරන එන්නේ ඒකටතම අපි ගුප්ස් දාය මේ එදාහයගේ දහයගෙම MVP මේ විදත්තම ඇබිල හිට එකත්ත ගයි අපි අයිමත් අම්මං හිතන්න අපේ පොයින් සිස්ටම් ඔක්කෝ මහිතන් ටිකටක අපේටන ඉටස ඔබල අනිවර අපි මේන් තැකව කරන්න අප පබ පෙරන් සන්සල මේක ටමට ඔගලස් කර තැක සම සිරල හද එක ඇතර හදවතිම කියන්නේ ඒකත් එක්ක අනිවාරයම තවදගෙනකල කතර අපේ ප්‍රඩක්ෂන් ක්‍රියකට අපේ රෙෆ්‍රිස්ට මෙච්සර ඉක්මට පොයින්ස් ටේබල්ල අපිට අනිවරෙන් අරන්දනවා කියද ලොකුම ලොකුදයක් ඒකතක මංහිතන් අනිවර සමන ඒකත මහිත අනිවර බලම අප පොයින් ටේබල මුණ ලද තම ගයි සකල් බලග ේ ලව එක ගුප් ලව එක තව එක දවස තියන සේෆයන්ස යන්න කලින් ඉතින් අද දවසේ බලමු කවුද මොකක්ද වෙලා තියන්නේ කියල මෙතන අපේ පොයින් ටේබල්ලගේ මොකක්ද වෙනස්සලා තියන කෙ බලමු අපි ටජ රුසියාම උපල හිතන්න කවද ෆස්සකන් ලේස් ඉදී කියලද චපල් චිකන් ටින සිකුව කරලා තිබ්බා
ජිල් සුත්තිප්ප තුන්වෙනි මැච් එකේ තර්ඩ් ප්ලේස් සුත්තිප්ප මම හිතන්නේ 2D සෙට් එක තමයි අනිවාර්යෙන් ෆස්ට් තියෙන්නේ එතන මේ වෙල් කියලා ඕකේ ගයිස් මම හිතන්නේ 2D සෙට් එකට තමයි මම හිතන්නේ මේ වෙලා තියෙන්නේ ෆස්ට් ප්ලේස් අපි බලමු කව කාටද වෙලා තියෙන්නේ කියලා අපි කියන්න ගොඩක් අමාරු ඇත්තමක පොයින්ට් සිස්ටම් වර්ක් කරන විදිය ඉතින් ගයිස් මැච් 3 එකේ ස්ටෑන්ඩින්ග්ස් අපිට යන්න බලන්න සෝ මැච් 3 එකේ මේක ඕවර්ඕල් නෙමෙයි මේක නෙමෙයි ෆයිනල් රිසල්ට් එක මෙතන මැච් 3 වෙනි එකේ ෆයිනල් රිසල්ට් එක සෝ මැච් 3 වෙනි එකේ අපි බලමු ෆයිනල් රිසල්ට්ස් එක කවුද මොන වගේ අනිවාර්යෙන් චිකන් එක කවුද දෙන්නේ ඒක මම හිතන්නේ ඕවර් සිට් එකේ දෙන්නේ බලමු ඕවර් සිට් එකේ කිල්ස් එකත් එක්ක කොහොමද පොයින්ට්ස් අවන්නේ බැදලා කියන්නේ කියලා 3 වෙනි මැච් එකේ ඒකත් එක්ක අපි අනිවාර්යෙන් ෂෙනික පටස් ගාලා මම හිතන්නේ ටීම් අපේ යම පොයින්ට් සිස්ටම් එකට ඉතින් මේ වගේ තමයි අනිවාර්යෙන් අපි 23 වෙනි ස්ථානට අනිවාර්යෙන් මෙතන ඇවිල්ලා තියෙන 23 වෙනි ස්ථානය 17 වෙනි ස්ථානට ඇවිල්ලා තියෙන මෙතන ටීම් MRX unknown x gaming thunder ghost big ears x11 joker kings and killer housewives ඇවිල්ලා තියෙන අනිවාර්යෙන් මේ විදිහට third best standing එකත් එක්ක 16 වෙනි ස්ථානේ ඉඳන් බලමු 9 වෙනි ස්ථානේ වෙන කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා මෙතන එද ප්‍රතිපල ටික ඉතින් ගයිස් 8 ප්ලේස් ඉඳන් තියෙන ටීම් ඩැක්ස් අන්නෝන්ස් අවිල් තියෙනවා 8 ටෝටල් පොයින්ට්ස් අරගෙන ටීම් 7 එකේ 7 වෙනි ස්ථානය අවිල් තියෙනවා මෙතන මැක්ස් ෆේඩර් 9 ටෝටල් පොයින්ට්ස් අරගෙන 8 එකම තව 9 ටෝටල් පොයින්ට්ස් අරගෙන WGB2R 6 ප්ලේසස් එක කරගන්නවා ඒකත් එක්ක මෙතන 5th ප්ලේස් එක ගන්නවා NA Wide Eye Deadly 13 ටෝටල් පොයින්ට්ස් අරගෙන ඒකත් එක්ක 4th ප්ලේස් එක ගන්නවා 4th and 3rd ප්ලේස් දෙකම සෙක කරගන්නවා 2D X Mod and Midnight 14 ටෝටල් පොයින්ට්ස් අරගෙන තව ටෝටල් පොයින්ට්ස් 14 අරගෙන තව ටීම් එකක් සෙක කරනවා දෙවෙනි ස්ථානය ඒ කියන්නේ AEDC W and first place of course ORC Outlaws 26 kills gana place one points 20 kar gana total points 46 kar gana and guys meger passe apita balan plan ape overall standings ekula metekkal balan hitiye kawuda 1 2 3 wenne kiyala kawuda qualify wenne kiyala me thamai overall standings ekak api yamu ape overall standings ekala mokadda wenne kiyala balamu aniwaryen mata dawase day 11 eke qualify wenne kawuda kiyala මේනි ගයිස් අනිවාර්යෙන් මේ විදිහට තමයි අවිල තියෙන්නේ 23rd ප්ලේස් ඉඳන් 17th ප්ලේස් වලම තියෙනවා ජෝකර් කිංග්ස් ටීම් MRX unknown okay unknown x gaming thunder ghost big ears x11 and killer house vibes මෙතන 23 වෙනි ස්ථානේ ඉඳන් 17 වෙනි ස්ථානේ වෙනකන් ඒගොල්ලෝ අවිල තින්නේ මේ තමයි ගයිස් ඔයගොල්ලෝ බලන්නේ overalls ටික අනිවාර්යෙන් මේකෙන් තමයි තේරෙන්නේ වෙන්නේ කවුද ඉස්සරහට යන්නේ කියලා සෝ 16 වෙනි ස්ථානේ ඉඳන් 9 වෙනි ස්ථානේ වෙන බලමු කවුද අවිල තින්නේ කියලා mean general x අවිල තියෙන මෙතන death crawler සල් තියෙනවා brutal booms sl black tigers ae911 ms midnights and wgcid men total points 23ක් අරගෙන 9 වෙනි ස්ථානේ යනවා and guys අන්තිම page එක 8th place ඉඳන් first place කවුද අවිල තියෙන්නේ කියලා බලමු wow okay පොඩි වෙනසක් කියලා තිනවා බලමු කවුද ඇවිල්ලා තියෙන්නේ second place වලට ලොකු තරගයක් තියෙනවා අපි බලමු කවුද ඇවිල්ලා තියෙන්නේ ඉතින් ගයිස් මෙතන 8 වෙනි ස්ථානයේ මැක්ස් ෆේඩර් ඇවිල්ලා තිනවා WGB2R 7 වෙනි ස්ථානයේ 5 වෙනි ස්ථානයේ NA Wide Eye Deadly 5 වෙනි ස්ථානයේ Terminators 4 වෙනි ස්ථානයේ Team Dex Unknowns 2 වෙනි ස්ථානයේ AEDC W 41 total points අරගෙන 2 වෙනි ස්ථානයේ ORC Outlaw 64 points අරගෙන and first place 2D Mod 78 total points අරගෙන oh my god guys chicken dinner දෙකයි double chicken dinner දෙකයි placement points 48යි total kills 30යි total points 70 කරගෙන 2D කණ්ඩායම 11th qualify එකේ ඉදිරියෙන් යනවා guys එකට මතක තියාගන්න ORC Outlaws ලා දෙවෙනි ස්ථානේ ඉන්නවා 64 total points අරගෙන අපි අන්තිම match එකේ chicken dinner එකත් එක 26 points අරගෙන second place කොහොමද ORC Outlaws දිනනවා guys game එකේ අපි දැක්කා match 2 එකේ match 3 එකේ top 10 අතර හිටියා but අනිවාර්යයෙන්ම එතන game play එක overall standard එකත් එක දෙවෙනි ස්ථානේ ORC Outlaws එක කරගෙන guys එකට AEDCW third place එක කරගෙන 41 total points එක but අනිවාර්යෙන් guys ඔබ දැක්කා 2D set එක ඒගොල්ලන්ගේ first place රැකගත්ත මෙතන maps තුනේම guys well played මචං ඒක well played set එක 2D mod 78 total points අරගෙන first place secure කරගන්න අපේ මෙතන overall එක. ඒකද guys අනිවාර්යෙන් අපි බලමු අපේ MVP list එක කවුද අවිල තියෙන්නේ guys අනිවාර්යෙන් අපි බලමු මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් guys MVP list එකේ ඉදිරියෙන් ඉන්නේ 16 kills අරගෙන Shane Uwasishana Peters අවිල තියෙනවා මේ විදිහට guys අනිවාර්යෙන්
ඉති මේ විදිහ තමයි 16 kills අරගෙන ගයිස් අනිවාර්යෙන් මෙතන MVP of the day වෙන්නේ and අතිල second place නෝ ORC killer Milan ORC outlaws එක ටීම් එකට ප්‍රසන්ට් කරගෙන ඒකට 11 place නෝ Rush Miller DCW Russia Heshan AE DCW represent කරගෙන ඉති well play මෙතන Shane තමයි මං හිතන්නේ MVP වෙන්නේ ඒකත් එක අබලමු qualify වෙලා තියෙන group 11 කවුද කියලා බලමු ගයිස් ඉක්මනට Group 11 qualified Latina 2D Mud OAC Outlaws and AE DCW. Congratulations, boys. Ogolo Anibar and group group number 11 again. Idrida no same finals and advance na metana gameplay ke 2D Mud OAC Outlaws and AE DCW. Thing megalo apit balagan pulang ape same finals matches wala kau the finals ke final gameplay ke dira ne kele balamu iti anibar ke me vidhat tamay guys anibar qualified rounds ke endu ne but anibar ogol balagan ke yavatti no metana performance ke anibar teams metana top 10 teams ela anwan performance kohomada kiyala me gulu mona wagede matches thunum perform kare mona wage difference ekakda vela thiyenne first game ekinda antimama game ekak wenakamma mona wage widiyata kiyala okala me graphic bala gan pulan guys anwan metana 2d set ekak api dakka first place anwan first match ekak double chicken deka gatha metana ekak ekak okala penata points tika anwan first match ekak uparema 2d set lankara second match ekak safely set me play kara third match ekak ida wada safe play kala thiyena 2d model set ekak but outlaws la e wage me outlaws la first match ekak පොඩ්ඩක් ඒගොල්ලන් ගේම් ප්ලේස් එක පොඩ්ඩක් අඩු වෙලා තිබ්බා බට් සෙකන්ඩ් මැච් එක පොඩ්ඩක් වැඩි වෙලා තිබ්බා තර්ඩ් මැච් එකේ බාස් ටික ඔක්කොම අනිවාර්යයෙන් කරලා තිබ්බා අවුට්ලෝස් සෙට් එක මං හිතන්නේ ඉතාමත් වැඩියෙන් එනවා 2D සෙට් එකට වඩා ඒගොල්ලන් ගේම් ප්ලේස් එක ඉදිරියෙන් හිටියා තර්ඩ් මැච් එකේ අවුට්ලෝස් සෙට් එක ඉතින් ඒ විදිහට ගයිස් අනිවාර්යෙන් මේ විදිහ තමයි අපි එන්ඩුනේ අනිවාර්යයෙන්ම ඉතින් ඒකත් එක බොයිස් අපි අද දවසේ අනිවාර්යෙන් අපි මේ විදිහ තමයි අපි එන්ඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ සෝ පර්ෆෝමන්ස් එක රේට් එකත් එක බලද්දී ලස්සන විදිහට පර්ෆෝමන්ස් කළා ඉතින් ගයිස් ඒ විදිහට මං හිතන්නේ අපේ මහිතන අපේන මොකද්ද මෙතන වෙලා කියලා ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ මේ group stages එක මොන වගේ වෙලාද කියලා දැක්කා ඉතින් ඒ වගේ අනිවාර්යයෙන්ම ලොකු ලොකු දේවල් වෙලා තියෙනවා ඉතින් ඒකත් එක්ක guys මං හිතන්නේ අපේ අපේ serious skill leaderboard එක මං හිතන්නේ අපේ අවිලා තියෙනවා ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ පේනවා තියෙන්නේ මම ඊට කලින් පෙන්න ඔයගොල්ලෝ අපේ අපේ kill see අපේ serious අපේ series එකේ kill leaderboard එක ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ මං ඊට කලින් පෙන්නවා but දැන් ඒක වෙනස් වෙලා තියෙන්නේ ඉතින් දැන් තියෙන WLG no rules first place අරගෙන 43 kills අරගෙන ඒ team එක ඒකට NA frag team එක අරන් දෙනවා 42 kills අරගෙන second place secure කරගෙන ඒකට third place secure කරගෙන NA official royal commandos 40 kills අරගෙන ඉතින් අනිවාර්යෙන් ඒකට first එක third place වල තියෙන්නේ ඉතින් එන්නල් අපේ ORC outlaws ලා හතරවෙනි ස්ථානයේ සකිය කරලා දිනවා kills අනුව මං හිතන්නේ අර 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 මං හිතන්නේ kills සංඛ්‍යාවත් එක්ක මෙතන place එකක් ඔව් අනිවාර්යෙන් ඉතින් මේගොල්ලන් අපි kills ටික බැලුවා kills 40 ආරම්භ වෙනවා ඉතින් මං හිතන්නේ අර ලුකුවට අර අන්තිම match එක ප්‍රතිපල ටික තමයි මං හිතන්නේ මේකට ඔක්කොම අනිවාර්යෙන් ගත්තේ ඉතින් guys මෙන්න මේ ආකාරය තමයි අපි අර ඉතුරු ටික බලන්න පුළුවන් පස්වෙනි ස්ථානේ දැන් අනිවාර්යෙන් ගොල් බලා ගන්න පුළුවන් අටවෙනි ස්ථාන නවවෙනි ස්ථාන වෙනකන් ඉතින් guys මෙන්න මේ විදිහට තමයි අද gameplay අද gameplay එක අපි අනිවාර්යෙන් මේ විදිහට දැක්ක එකත් එක මං හිතන්නේ අපිට තව එකක් තියෙන මම හිතන්නේ segment එකද අනිවාර්යෙන් අපි බලමු අපේ අපේ මේකේ top group performance එක අපිල්ල තියෙනවා. ඉතින් අපි top group performance එක performance එක කියලා පටස් ගාලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් top group performance එකේ NA frag එකල් තියෙනවා 92 points අරගෙන ඒකත් එක ඔව් ඒකත් එක WG no rules 91 points අරලා ඒකත් එක WG NRC infinite gum 90 points. ඉතින් මේ set එකේ අයිමත් අර point එක අඩු වෙලා මේ වෙලා තියෙන්නේ. ඉතින් එන්න ඒ විදිහට තමයි අනිවාර්යෙන් මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ මේ top group performance. මේකල තමයි ලස්සනම ගොඩාක්ම ग्रुप का परफॉर्मेंस रेट टिक अनिवार्य වැඩි වෙලා තියෙන එක සෙට් එක. ඉතින් ඒකත් එක්ක guys අනිවාර්යෙන් අපේ මේ විදිහට තමයි අනිවාර්යෙන් අපි දැක්කේ අප මේ විදිහට දැක්කේ ඔක්කොම. ඉතින් මේ විදිහට තමයි අනිවාර්යෙන් මේ වෙලා තිබ්බේ අනිවාර්යෙන් ගේම් ප්ලේ එක ඔයගොල්ලෝ දැක්කේ මොන වගේ කල්ෆ වෙලා තියෙනවද කියලා. ඒකත් එක්ක guys අනිවාර්යෙන් අපේ ෆයිනල් පේජ් එක යනවා. ෆයිනල් පේජ් එක තමයි අද දවසේ කවුද ක්වොලිෆයි වෙලා තියෙන්නේ කියලා. සෝ ඔයගොල්ලෝ අපි මෙච්චර කල් බලන් හිටියා. මම ඊට කලින් කියලා තිබ්බා කවුද ක්වොලිෆයි වෙලා තිබ්බ කියලා ෆස්ට් ඉඳන් 10 වෙනකන්. ඒකත් එක්ක අද දවසේ එකතු වෙලා තියෙනවා තව සෙට් එකක් ක්වොලිෆයි රූම් ක්වොලිෆයි වෙලා තියෙන කඩලා. ඉතින් ඒකත් එක්ක guys අනිවාර්යෙන් අපි දැක්කා ක්වොලිෆයි වෙලා තියෙන කවුද කියලා. ඉතින් අද වෙල් ප්ලේ කියලා අපේ ස්පෙෂල් තෑන්ක් යු කියනවා. ස්පෙෂල් වෙල් ප්ලේ කියලා 2D මොන්ට ORC outlaws and AE DCW අද දවසේ ක්වොලිෆයි වෙනවා. ඉතින් අනිවාර්යෙන් අපි ඔයගොල්ලෝ අපි ඔයගොල්ලෝ අනිවාර්යෙන් තරගම් දෙනවා බලමු අපේ ෆයිනල් ගේ සෙමි ෆයිනල්ස් ගේම් ප්ලේ එකට ඒකත් එක්ක රුසියා ටී thank you so much for joining us අනිවාර්යෙන් මේ වගේ කාස් එක කරාට ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ අනිවාර්යෙන් අපි ඉදිරියට මේ වගේ තව අපිට කාස් ටීස් එකක් තියෙනවා කරන්න මම හිතන්නේ අපේ තාම අන්තිම ටිකේ ඒක ඇත්ත ඉතින් අපි අන්තිම ටිකේ ඒක ඇත්ත ඉතින් මම හිතන්නේ අපිට තව තියෙනවා මම හිතන්නේ තව එක ගෲප් එකක් ඉදිරි මම දැන් ගෲප් නම් 12 විතර සෙමිස් දෙකයි ෆයිනල්ස් එකයි ඉතින් are you ready ඒ ටික කාස් කරන්න මොකද හිතන්නේ අනිවාර්යෙන් ඔබ සූදානම්ද TJ ගැම්මට අහන්න මම TJ මම හිතන්නේ මං
මට එන්න එන්න දැන් අර පොඩ පොඩ බය ඇවිල්ලා තියෙන්නේ මේ පොඩක් මේ වෙලාව වෙවුලන ගමක ඉන්නේ එක පැත්තට හැදලා වෙන ගමක් තියෙන්නේ ඒකයි හැදලා වෙන ගමක් අන්තිම ටික අන්තිම පැය ගාන ගෙවාගෙන යන්නේ ඉතින් පස්සේ තුනේ ඉලක්ක විසඳන දෙන්න ඉඳ බලමු ඉතින් තාම වෙවුලේ වෙලී ඉන්නේ කින්ද ඒකට මම හිතන්නේ අපි අපේ group stages ටික අපිට බලන්න හැකියාවක් තියෙනවා අපි group stages ටික පරස් කරලා බලලා බලමු කවුද ඇවිල්ලා තියෙන group 11 වෙනින් qualify වෙලා තියෙන කවුද කියලා ඉතින් guys අපි ඔයගොල්ලෝ දන්නවා group number 1 ඉඳන් group number 10 වෙනකම් qualify වෙලා තියෙන කට්ටියම lead කළා අද දවසේ group number 11 එකේ qualify වෙලා තියෙනවා 2D mod ORC outlaws AEDCW තමයි qualify වෙලා තියෙන group number 11 එකේ මේ සෙට තමයි තරඟ වදින්නේ semi finals වලදී ඉතින් බලමු semi finals වලදී මොන වගේ තරඟයක් මේ හැම දිනම දෙයිද කියලා ඉතින් අනිවාර්යෙන් qualify round ක්වාලිෆයි වුණ කටලා කොච්චර සරයිද කියලා අපි තමයි දන්නේ. ඉතින් බලමු මේ සෙට් එක මොන වගේ අනිවාර්යෙන් ගේම් ප්ලේස් එකක් දෙයිද කියලා. ඒකත් එක්ක මං හිතන්නේ අපි ඔක්කොම මං හිතන අපේ pages ටික ඉවර ඇති. ඒකත් එක්ක අපි ඒකත් එක්ක බලමු අපේ MVP ත් ඉන්නවා කියලා අපේ ආනන්දසේත බලගමදරේ. මං හිතන්නේ එක දෙකට pages ටික එනවා බලමු MVP කවුද ඉන්නේ කියලා සිලෙක්ට් කරලා තියෙන්නේ. මයිදනේ අනිවාර්යෙන්ම බලමු අපි MVP සිලෙක්ට් කරලා තියෙන කවුද කියලා. ඉතින් ගයිස් ඔයගොල්ලෝ පේනවා ති MVP සිලෙක්ට් කරලා තියෙන කවුද මයිදන් පාරෙන් මයිදන් පොඩ්ඩක් අපි කියනවා විනාඩියකින් MVP කියන්නේ MVP කියන්නේ කියලා බලමු MVP කවුද ඉන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ කවුද හිතන්නේ ඔයගොල්ලෝ යන්නේ කමෙන්ට් දාන්න බලා කවුද ඔයගොල්ලෝ හිතන්නේ MVP කියලා. රුසියා TJ කවුද හිතන්නේ MVP කියලා අද දවසේ? කිලර් ඔවාසි කිලර් ඔවාසි ඔකේ ඔවාසි ඔයිඩිය කිලර් කියලා තියෙන බලමු group number 11 nike shane orc shena avila thiyene group number 11 nike out metana orc outlaws lage metana mvp vela thiyene ada dawase guys ithin me kenama aniwara okolle idirata ganna pulwan me kenama thamai aniwara mpp poll ekak okolle issara dawase dakaga ganna pulwan aniwara api dinen ekkena dawase dinen ekkena me aniwara me karanna pulwan ekat ekak guys අනිවාර්යෙන් මේ මං හිතන්නේ අපේ මං හිතන්නේ අනිවාර්යෙන් group number 11 එක මං හිතන්නේ මේක ගිහිල්ලා ඉවරයිද කියලා මට ඒක තාම දැනෙන්නේ නැහැ ඒවට anyways guys අපි අනිවාර්යෙන්ම මේ විදිහට end කරන stream එක පුළුවන් තරම් බැලුවේ මේ පෙර අපේ appearances PUBG series එක partner වෙගේම ලාවක මේක පුළුවන් තරම් අදින කියලා teach එකේ birthday එක 12 වෙනකන් but ඒකත් එක්ක අනිවාර්යෙන්ම thank you okay ඉවරන් ගා ඉතකට have birthday dj at the god kamana kamana ave ave anivara header game ithe ekata guys ad dawas api me widen karana thank you so much apith ekak baluwata me wage stream api ape parents sons pubg mobile series ekak partner wage game lawak thank you so much baluwata ithin anivara promo code ekak ohela liya ganna anivara ekak value ekak ganna me maase de pura vitharai me satiye me finals ekak wenakam vitharai oka tiyenne ithin ikmaninma ok gaha ganna ekata guys this has been jiyage hela rusia and dj signing out ekata ekak ma special thank you karana parents sons ekak organize karana me wage lesson tournament ekata ekak and ape production crew ekata ape glk production crew ekata and glk represent a special thank you tena in the guys enan api aimat heta dawase heta dawaseth api aniwaren heta dawaseth api ogolont ekka set ena me wedena heta dawaseth api group number 12 ekat ekka day 12 ek group 12 ek api final group stages waling api aniwaren heta dawasa final group stage api ekka wenawa iting ad dawase glk hela rusia tj signing out boys the aimat heta dawase api ogolont ekka set ena me wage me lassana cast ekak intense gameplay ekat ekka see you guys tomorrow. That's the name of it.